යක ඇසි දිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණී. අද දොරමඩලාවේ මාතෘකාව ගැන යමක් කියන්නට කලින් මා කැමති අපේ විද්වත් මණ්ඩලය මුලින්ම හඳුන්වා දෙන්න. අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණීට වැඩම කර සිටිනවා පූජ්‍යපාද ඇත්කඳවක සද්ධාජීව ස්වාමීන් වහන්සේ. ඉතාමත්ම ගෞරවනීයව නමස්කාර පූර්වක ඔබ වහන්සේ දොරමඩලාවට පිළිගන්නවා. අපේ හාමුදුරුවෝ වැඩිපුර වැඩවාසය කරන ඇමරිකා එක්සත් ජනපදයේ පහුගියදා ලංකාවට වැඩම කළා. උන්වහන්සේට අද දොරමඩලාවට ආරාධනා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ මනෝචිකිත්සකවරයෙක් තමයි. උපදේශන කාර්යයේ නියැලෙන කෙනෙක් තමයි. අමුතුවෙන් සුසුකමක් ඕනේ නැහැ. නමුත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේ කියන සුසුකමට අමතරව මනෝචිකිත්සකවරයෙක් හැටියට කටයුතු කරන්නටත් සුසුකම් ලබාගෙන තියෙනවා. ඒ පිළිබඳ විභාග ආදියට මුහුණ දීලා සමාජයේ විද්‍යාපති උපාධියක් තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේට මනෝචිකිත්සකවරයෙක් හැටියට හඳුන්වන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක්. ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා දොරමඩලාවට. ලේකකෙක් හැටියට ප්‍රකටයි, දේශකෙක් හැටියට ප්‍රකටයි, කථිකාචාර්යවරයෙක් හැටියටත් උන්වහන්සේ කටයුතු කරනවා. ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් මනෝරෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයා ඉතාමත්ම ගෞරවනීයව දොරමඩලාවට පිළිගන්නවා. ටික කාලයකට පස්සේ අපි තවත් ප්‍රධාන සම්පත්ධාරී විද්වත් කාන්තාවක් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය අපේ රටේ සංස්කෘතික අධ්‍යක්ෂවරිය හැටියට එතුමිය කටයුතු කරනවා. හැබැයි ඒ තනතුර නිසා නෙවෙයි අපි දොරමඩලාවට ආරාධනා කරන්නේ. කලින් සමාජ සේවා අධ්‍යක්ෂිකාව හැටියටත් කටයුතු කළා. හැබැයි මේ අත්දැකීම් වැදගත් වෙනවා සම්පත්ධාරිණියක් හැටියට කටයුතු කරද්දි. ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරිණියක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් පුෂ්පාරම්මයන් සොයිසා මෙනවිය ජාතික පුහුණු කිරීමේ නිලධාරිණිය හැටියට කටයුතු කරනවා කොළඹ ජාතික රෝහලේ. ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා. ඉස්සරහා රූපෙකුත් තියෙනවා, බලා ගන්න පුළුවන් මොනවද කරන්න කියලා. ওই රූපෙට පණ එන්නත් පුළුවන් තව ටිකින් නේද? පණ එනවද, පණ දෙනවද කියලා අපි බලමු. අපේ හැමදෙරේ මම මාතෘකාව ගැන යමක් දැන් සිහිපත් කරන්නම්. මේ ආපදාවලට මුහුණ දීම සහ කායික මානසික සුවය. ආපදාවලට මුහුණ දීම සහ කායික මානසික සුවය තමයි අපේ මාතෘකාව. මානසික සුවය හොයාගෙන මිනිස්සු හැටියට අපි බොහෝ දේවල් කරනවා. දැන් පදිංචිය කියලා හිතමුකෝ. ලස්සන පුංචි කඳු ගැටයක, ලස්සන පරිසරයක පුංචි ගෙයක් හදාගෙන අපි දෙන ජීවත් වෙමු කියලා. ඉතින් ලස්සන පරිසරයේ කඳු ගැටයක් මුදුනේ ගෙයක් හදාගෙන ඉන්නවා. අනේ කඳ නායේ යනවා. ඉතින් මේ මානසික සුවය හොයාගෙන, සතුට හොයාගෙන කඳු ගැටයක පදිංචි වුණාට කඳ නායේ යනවා. අපි වෙලක් අයිනේ, හුලං හමනවා. ඉතින් වෙලා ළඟ හොඳයි, වැවක් ළඟ ෂා. ඔය හරියට ඉල්ලුමුකුත් තියෙනවනේ, ෆීල් වියු, ලේක් වියු කියලාවට නම් දාගෙන වෙල් අයිනේ, වැව් අයිනේ, සමහරට ඉතා ඉහළ අධික මිල ගණන් වලට ඉඩනුත් විකිනෙනවා. ඉතින් අපි ඒ ලොකු ගෙවල් හදාගෙන හරි හොඳයි, හුළඟ හොඳයි, හොඳ පරිසරය කියලා ඉන්නවා. අනේ ගං වතුරක් ඇවිල්ලා මේ වෙලත් යට වෙලා පිටාර ගල්ලා ගෙයි එක තට්ටුවකුත් යට වෙනවා. බලපුවම මේ සුවය හොයාගෙන, සතුට හොයාගෙන අපි කරන වැඩවල හදිසියේන ආපදාවලින් මේ සියල්ල නැති කරලා දානවා. මේ ලෝකෙම පුදුමාකාරයි. ඔබ වහන්සේගෙන් මම බලාපොරොත්තු වෙනවා ධර්මානුකූල ප්‍රවේශයක්. හොඳයි, සෑම දිනාටම තෙරුවන් සරණයි. මම හිතන්නේ බුදුදහම තුළ අපිට මේ ආපදාවන් පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කරන්න බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙනවා. ආපදාවට සූදානම් වෙන්න තමයි හැම වෙලාවෙම බුදුහාමුදුරුවෝ දේශනා කරේ. පළමුවෙන් අපේ විවාහරයේ තියෙන පණනන් තනාග පිනිබිදු වෙන්නේ කියන මේ ඔක්කොම ප්‍රශ්න අතර මුලින්ම අපි ගත්තොත් එහෙම ඉස්සල්ලාම මේ ප්‍රාණයනේ. දැන් ප්‍රාණය පිළිබඳ හිතන්න තියෙන්නේ අපිට මේ තනකොළ පඳුරක තියෙන පිනිබිදක් හා සමාන ලෙසින්. ඒ කියන්නේ ඒකේ අවිනිශ්චිතතාවය. එතනින්දලා තමයි අපිට කටයුතු කරන්නට කියන එක බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් උපදෙස් දෙන්නේ. දසධම්ම සූත්‍රයට ගත්තොත් එහෙම දසධම්ම සූත්‍රයේ මේ අනතුරු අතර මේ ආපදා අතර ප්‍රධාන ආපදාවක් මේ මරණය කියන එක. ඒක පැහැදිලි කරන එක කරුණක් අතර මරණ ධම්මෝ මේ අනතීති ගහට්ටේනවා පබ්බජිතේනවා අභින්නම් පච්චවෙක්කිතබ්බම්. මේ අපි හැමෝම මරණයට අභිවාගිල්ල නැති නිසා මරණයට පත් වෙනතුරු මේ සිටින්නේ කියන එක පිළිබඳ සෑම මොහොතක් තුළදීම සිහි තබාගෙන කටයුතු කළ යුතුයි කියන එක එතනදී විග්‍රහ කරනවා. ඊළඟට අපි හැම කෙනෙක්ම දන්න පොදු දෙයක් තමයි මේ අෂ්ටලෝක ධර්මය. ලාභ, අලාභ, අයසය, අස, නින්දා, ප්‍රශංසා. දැන් ඔබතුමා මතක් කරා වගේ නිසල විල වෙන්න පුළුවන්, එතකොට රිදී ජල දහර වෙන්න පුළුවන්, මොන වගේ තැන් හරි අපි හදාගෙන අපි නිර්මාණය කරගෙන
වාසස්ථාන හැටියට තනාගෙන ඉන්නකොට අවට පරිසරය තුළ ලාභ අලාභ අයස යස නින්දා ප්‍රසංසා සැප දුක් කියන මේ ඔක්කොම කරකිනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අනිත් අය ගැන කවර කතාද? එනිසා අපි සාමාන්‍ය කෙනෙක් හැටියට අපිට මේ ආපදාවන් වලට මුහුණ දීම කියන එකත් අපේ ජීවිතයේ එක කොටසක්. ඒක අපේ ජීවිතයේ එක අංශයක් හැටියට අපි හැම වෙලාවෙම මතක තියාගන්නට ඕන. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි වැදගත් වෙන්නේ මේවා කලමනාකරණය කිරීම කරෙහි අපේ තියෙන දක්ෂතාවය සහ හැකියාව. ඒකටත් අපිට බුදුදහම තුළම උපදෙස් දෙනවා. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ මංගල කරුණු 38 දේශනා කරන තැන පටන් ගන්න දෙවෙනි අවස්ථාව තුළදී පැහැදිලි කරනවා පතිරූප දේශ වාසෝච. මේ සුදුසු ප්‍රදේශයක් සොයා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. සුදුසු ප්‍රදේශයක් කියන එකේ මෙතන අදහස් කරන්නේ භෞතික පරිසරය එකක්, අනිත් එක මානසික පරිසරය, සමාජීය පරිසරය කියන මේ කාරණා කීපය කෙරෙහිම අවධානය යොමු කරන්න කියන එක පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ විනය පිටකය ගත්තාන් පස්සේ විනය පිටකය හරි ලස්සනයි. පැහැදිලිව තියෙනවා මේ පන්සලක් ඉදිකිරීම පිළිබඳ දීපු උපදේශ. ගඟක් අයිනේ පන්සලක් හදන්න එපා කියලා බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා. මේ ජනයා අනවශ්‍ය ලෙසින් ගැවසර තැන්වල පන්සලක් හදන්න එපා කියලා දේශනා කළා තියෙනවා. කුණු ගොඩවල් දාන තැන ගිහිල්ලා පන්සලක් හදන්න එපා කියලා තියෙනවා. මේ පන්සල කියන එක අදහස් කරාට පන්සල විතරක් නෙවෙයි සෑම මිනිස්සෙකුගේම නිවසකටත් ඒකේ විදිහමයි. එවනම් මේ කියන විදිහට සැලසුම් සහගත භාවය, සූදානම් සහගත භාවය සහ අපේ මේ සතිය අපි පාවිච්චි කරා නම් අපිට මේ කියන ආපදාවන් ආපදාවන් බවට පත් නොවී අපිට බේරෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේ දවස් කීපයකට පෙර මේ ප්‍රවෘත්ති ඇහෙනකොට මගේ එක මිත්‍රයෙක් මගෙන් අහුවා මේ ලෝකේ රටවල් නිතරම ව්‍යසන සිද්ධ වෙනවා. ඒත් මේ අපේ රටේ ව්‍යසන සිද්ධ වෙනකොට මේ ජන ජීවිතවලට වෙන හානිය වැඩි. අනිත් ලෝකේ ගම් වතුර ගැලීම් වෙන්න පුළුවන්, නායාම් වෙන්න පුළුවන්. ඒවා තුලදී මෙන්න මේකට හේතුව මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡාවක් කරන වෙලාවේදී මට තේරුණ දේ, මට දැනෙච්ච දේ තමයි අපි මේ පතිරූප දේශ වාසය ගරු කරන්නේ නැතිකම එකක් කියන එක. සුදුසු ප්‍රදේශයක් අපි වාසය සඳහා යොදාගෙන නැතේ කියන කාරණාව එකක් කියන එක ඒකදී අපිට තේරුම් ගන්න පුළුවන්. අපේ ව්‍යසන සිද්ධ වෙච්ච පළාත් වලට ගිහිලා බැලුවම පස්සේ, ඒ පළාත් දැක්කම පස්සේ, ඒ වගේ පසුබිම හොයාගත්තම පස්සේ මදන්නේ අපි ඉගෙන ගත්ත සමාජ අධ්‍යයනයේ විශේෂ භූගෝල විශේෂ තුලදී අපිට දුන්නේ ලංකාව කියලා කියන්නේ ස්වභාවික විපත් නැති රටක් හැටියට හඳුන්ලා දුන්නේ. හැබැයි දැන් බැලුවම පස්සේ පෞගේ කාල සීමාවේ සුනාමි ව්‍යසනේ හැම අවුරුද්දෙම ගම් වතුර දැන් පුදුම ප්‍රශ්නයකට ජනතාව මුහුණ දෙන්නේ නායම් විශාල වශයෙන් සිද්ධ වෙනවා. නාය නිකන් කන්දක් විතරක් නෙවෙයි, නිකන් මේ එක කෑල්ලක් මිනිසු නැති ජනාවාසයෙන් තොර පළාතක් යන විතරක් නෙවෙයි, සමහරට ගම්මානම නෙමෙයි දැන් ඇදගෙන යන්නේ. මේ කියන තත්ත්වයන් තුළදී අපිට පේනවා හැමනම් මේ පතිරූප දේශ වාසය අපි යම් විදිහකින් නිසි පරිදි උපයෝග නොකර ගැනීම තුළ අපිට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක අපිට හිතන්න පුළුවන්. එහේ අපේ හාමුදුරුවෝ කදිම ධර්මානුකූල ප්‍රවේශයක් ලබා දුන්නා. උන්වහන්සේ විශේෂයෙන් සඳහන් කළා මේ සුදුසු පරිසරයක ජීවත් වීම වැදගත් කියන කාරණාව බුදු වදනටත් එකඟයි. දැන් හැබැයි කෙනෙක් අහන්න ඉඩ තියෙනවා සුදුසු පරිසරයක වාසය කරන්න අපි කැමති මහත්වෝ ඉඩම් ගණන්නේ. ඉතින් අපට ඒ කියලා ඉඩමක් නැති හින්දා අපි ඉතින් පුළු පුළුවන් විදිහට අපි නෙමේ අපේ අත්තල මුත්තලත් ගඟායනේ පදිංචි වුණා. අපිට ඉතින් තියෙනවා නම් මහත්වෝ මෙව්වා ඉන්නේ නැහැ. මං කියන්නේ කියන්න ඉඩ තියෙන ප්‍රශ්න අපි ඉන්නේ නැහැ. අපි මේ කඳු වල ඇවිල්ලා පදිංචි උනේ, අපි ජීවත් වෙන්නේ තේ දළු නෙලල. අපි රබර් කිරි කපලා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මෙහි නොඉඳ කොහේ යන්නද මහත්වෝ කියලාත් කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. මං කියන්නේ සමාජයේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රශ්නවලින් වියුක්තව අපිට මේ සාකච්ඡාව කරන්නත් බෑ. ඇයි මේ ප්‍රදේශවල මිනිස්සු පදිංචි උනේ? ඒ අයට කියලා හොඳ පරිසරයක සරුසාර භූමියක ඉඩකඩම් තමන්ටම කියලා දීපල තිබුණා නම් සමහර විට විශේෂයෙන් අපි දකිනවා අඩු ආදායම් ලාභී පිරිස් තම වැඩිපුර විපතට පත් වෙලා තියෙන්නේ, හානියට පත් වෙලා තියෙන්නේ. හැබැයි ජීවිතේ කොච්චර වටිනවද? අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ජීවිතය ගැන හිතලා, දරුවන්ගේ ජීවිත ගැන හිතලා සුදුසු තැනක වාසය කරන්නට කල්පනා කළා නම්, මරු කටේ වාසය නොකළා නම් හැබැයි අදත් බොහෝ ජීවිත ඉතිරි වෙන්න ඉඩ තිබුණා. කොහොම නමුත් අපි දැන් මේ කතා කරන වෙලාව වෙනකොට බොහෝ ජීවිත අපි දන්නවා කඩා වැටිලා, ජීවිතාහිමි වෙලා, සමහරුන්ට ඇඳිවත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. වියෝගයේ නිසා දරාගට බැරි ශෝකයෙන් බරිතව කඳුළු හෙලන අයත් ඉන්නවා. සමහර මේ රූපවාහිනී බලන්නේ නැහැ. හැබැයි අපිට
මේ වගේ වෙලාවකට මාධ්‍ය හැටියට අප කළ යුත්තේ කුමක්ද යන්න කල්පනා කරද්දී අපට මතක් වුණා මේ උපදේශන කාර්යය මානසික සුවය සඳහා අපට කුමක්ද කළ හැක්කේ කියන කාරණාව මතක් වෙලා තමයි අපි මේ දොරමඩලාව සංවිධානය කළේ විශේෂඥ වෛද්‍යතුමා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඇත්තටම අපේ හාමුදුරුවෝ කියපු විදිහට අපි ඉගෙන ගත්තේ මේ ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන අඩු රටක් හැටියට. නමුත් අපිට මේ දිනෙන් දින අසන්න ලැබෙන දේවලුත් එක්ක අපිට පේනවා ශ්‍රී ලංකාවේ අපි මේ ස්වභාවික ව්‍යසන වලට සූදානම් වී සිටිය යුතු අය හැටියට අපි ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් හැටියට. මොකද දිනෙන් දින ස්වභාවික ව්‍යසන ලෝකේ ලංකාවට විතරක් නෙමෙයි මේක ලෝකේ සියලුම රටවල්වලට පොදු ධර්මතාවයක් බවට පත් වෙලා තිබෙනවා ස්වභාවික ව්‍යසන නිතර නිතර ඇතිවීම. ඉතින් අපි ගත්තොත් මේ ස්වභාවික ව්‍යසන හා ආපදා නිසා ඇති වෙන මානසික බලපෑම, අපි අද කතා කරන්නේ මානසික සුවය ගැන, මානසික සුවය නැවත නගා සිටවන්නට අපි අඳුනගන්න ඕන මානසික බලපෑම කොයි වගේද මේ ස්වභාවික ව්‍යසන වලින් ඇතිවිය හැකි. දැන් අපි දන්නවා ස්වභාවික ව්‍යසන වලින් ආකාර කීපයකින් මානසික බලපෑම ඇති වෙන්න පුළුවන්. එකක් තමයි මේ ස්වභාවික ව්‍යසනයට කෙලින්ම භාජනය වෙන අය. ඒ බිහිසුන අවස්ථාවේ ඇති දැනෙන ප්‍රබල මානසික පීඩනය නිසා, උදාහරණයක් ඇරෙහිට ඒ ගම් වතුර ගලන අවස්ථාවේදී ඇතිවන බිය, ඒ අවස්ථාවේදී ඇතිවන ශාරීරික හා ජීවිත හානි නිසා ඇතිවන බලපෑම, තමන් ආදරය කරන අය මිය යනු දැක ඇතිවන මානසික බලපෑම, ඒ වගේම මේ කඳු නායයම්වලදී ඒවා දැක ඇතිවන බලපෑම, මෙන්න මේ ප්‍රබලව ඇතිවන බලපෑම නිසා ඇතිවන මානසික පීඩනය. එතකොට මේක අර ක්ෂණිකව ඇතිවන බිය හා සම්බන්ධ මානසික බලපෑමක්. වෛද්‍යතුමනි, මේ අත්දැකීම් වලට මුහුණ දුන්න අය ඒ අසල්වාසීන් ඥාතින් විතරක් නෙවෙයි, රට පුරා විහිදිලා ඉන්න මේවා දකින අහන අය තුලත් කම්පනයක් තියෙනවා. කොටිම කියනවා නම් වෙසක් සමය තුල නෙමෙයි වෙසක් බලන්න යන්නවත් මානසිකත්වයක් තිබුණ නැහැ බොහෝ දෙනා තුල. මේ ගමක් පිටින් වැළලිලා තියෙද්දී අපි කොහොමද කියලා වෙසක් බලන්න කියලා අහපු අය ඉන්නවා වෛද්‍යතුමෝ. ඔව්, ඇත්තටම අනිවාර්යයෙන්ම මාධ්‍ය තුලින් මම හිතන්නේ ලංකාවෙන් බොහෝ ඈත ඇමරිකාවේ ගත්තත් අපේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඒ අයට පවා අර 70 කිලෝමීටර දහස් ගාණක් ඈත ජීවත් වෙන ජනතාවට පවා ඒ තමන්ගේ සහෝදරයන් විඳින ඒ පීඩනය ඒ ආකාරයෙන්ම දැනෙන්න පුළුවන් මාධ්‍ය තුලින් අපි ලෝකය කෙටි කරලා තියෙන නිසා. ඒ වගේම අනිත් දේ තමයි අපි මේ අවස්ථාවේදී ඇතිවන අපේ අහිමිවීම නිසා ඇතිවන මානසික පීඩනය. උදාහරණයක් ඇරෙහිට මෙවැනි අවස්ථාවලදී තමන්ගේ නෑදෑයන් අහිමි වෙන්න පුළුවන්, යාළුවෝ අහිමි වෙන්න පුළුවන්, ජීවිත හානි වෙන්න පුළුවන්, ඒතකොට ශරීර හානි වෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට අපේ දේපළ හානි වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මුළු ජීවිත කාලයක් පුරාම හම්බ කරගත්ත දේවල් ඉතුරු කරලා ණය වෙලා තමයි කෙනෙක් ගියක් දොරක් හදාගන්නේ, ඉඩමක් ගන්න. මේ සියලුම දේ සුළු මොහොතකින් විනාශ වී යාම විශාල අහිමිවීමක්. ඒ ජීවිත අහිමිවීම වගේම මේ දේපළ අහිමිවීමත් ඉතාමත්ම ප්‍රබල ලෙස මානසික බලපානවා. වාහනයක් අහිමි වුණත් එහෙමයි, කෙනෙක් බොහොම අමාරුවෙන් ගන්න. ඒ වගේ ළමයින්ට තමන්ගේ ජීවිත කාලයේ තමන්ගේ ළමා කාලයේ තුලම එකතුරගත් සෙල්ලම් බඩු ටික අහිමිවීම කොයිතරම් මානසික බලපෑමක්ද. ඒ වගේම තමන්ගේ පොතපත, පාඩම් පොතපත, තමන් පාසලේදී පාඩම් කටයුතු කරන ලියන ගණන් හදන ඒ පොත්පත් අහිමිවීම ළමයින්ට කොයිතරම් බලපානවද. ඉතින් මෙන්න මේ අහිමිවීම නිසා ඇතිවන වියෝ දුක හා සම්බන්ධ මානසික පීඩනය, ඒක තමයි දෙවෙනි එක. පස්සේ සමහරලාට ජීවත් වෙන්න සිදුවන්නේ අර කලින් වගේ සැප පහසුකම් තියෙන, එහෙම නැත්නම් තමන්ට හුරු පුරුදු ස්ථානයක නෙවෙයි, වෙනම කඳවුරක වෙන්න පුළුවන්, පන්සලක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් පොදු ස්ථානයක් වෙන්න පුළුවන්. මෙවැනි අලුත් ස්ථානයකට ගියාට පස්සේ එහිදී හැඩගැහීමේදී ඇතිවෙන මානසික බලපෑම, සමහරවිට ඒ අලුත් පරිසරයේ ඇතිවෙන ගැටුමුත් එක්ක, බාධාත් එක්ක, අපහසුකම් එක්ක ඇතිවෙන මානසික බලපෑම. ඒ වගේම වෙනද වගේ පාසල් යන්න බැරි වුණාම, වෙනද වගේ පාඩම් කරන්න බැරි වුණාම, සමහරවිට මේ මාස කිහිපයකින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන ළමයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයට ළමයෙක් මුහුණ දෙන ළමයෙක් වෙන්න පුළුවන්. එතකොට මොකද දැනෙන්නේ, මේ දවසක පැය කිහිපයක්
කීපයක් පාඩම් කරන්න බැරුණාම, එක පන්තියකට දෙකට යන්න බැරුණාම, දවසක් දෙකක් පාසලට යන්න බැරුණාම, එවැනි ළමයෙකුට කොයිතරම් මානසික පීඩාවක් එනවද? එහෙමනම් සුමාන ගණනක් අර තමන් පාඩම් කරගන්න බැරුව අනිත් ළමයි පාඩම් කරනවා තමන්ට එහෙම කරන්න අවස්ථාවක් නැති වෙලා ස්වභාවික ව්‍යසනයක් නිසා ඒ වේදනාව ඒ පීඩනය දැනවා මානසික. ඒ වගේම රැකියාවට යන්න බෑ, වෙනද හිටි පරිසරේ නෑ, ආරක්ෂාව නෑ. මෙන්න මේ වගේ නිසා මේ අලුත් තමා හිටපු හුරු පුරුදු පහසුකම් තියෙන පරිසරයෙන් ඊට වඩා වඩාත් අහිතකර පරිසරයකට, පීඩාකාරී පරිසරයකට යන්න උනහම දැනෙන මානසික පීඩනය මේ තුන් ආකාරයෙන් දැනෙන, තුන්වෙනියට දැනෙන මානසික පීඩනයයි. ඉතින් ප්‍රධාන දෙයක් තමයි මේ මානසික පීඩනය ගත්තොත් ඒ අනතුර සිදු වූ අවස්ථාවේදීම පළවෙනිම ඒ පීඩනේ දැනෙන්නේ නැහැ. අපි එකට කියනවා ඉමෝෂනල් නම්නස් එකක් කියලා. ඒ කියන්නේ එකපාර්ටම දැනෙන්නේ නැහැ මෙච්චර ලොකු ප්‍රශ්නයක් වුණා කියලා. ඒ මොළය හැදිලා තියෙන්නේ අපේ මොළය ආරක්ෂා කරගන්න, අපේ සිතුම් පැතුම් ආරක්ෂා කරගන්න මොළයෙන්ම මෙවැනි අනතුරක් උනේ නැහැ කියලා සලකනවා. මේක තමයි මුලින්ම වෙන්නේ. එහෙම කෙනෙක් මැරිලා නැහැ, එහෙම දෙයක් උනේ නැහැ, අපේ ගේ පරිස්සමින් ඇති, මගේ නෑදෑයා ජීවත් වෙනවා ඇති. මේ වගේ අපි ඒකම අපේ සිතින්ම අපි ඒක යටපත් කරගන්නවා. නමුත් ක්‍රමයෙන් කාලය ගත වෙත්ම අපිටම අවබෝධ වෙනවා දැන් මේ විනාශයක් වෙලා තියෙන්නේ. අපේ ගෙදර යට වෙලා ඉවරයි, අපේ ගෙදර කැඩිලා ඉවරයි, මගේ ඥාතිය මිය ගිහිල්ල ඉවරයි. දැන් කොහොමද මම මුණ දෙන්නේ, කොහොමද මං එයාව ආපහු දකින්නේ, කොහොමද මම ආපහු අවුරුදු ගාණක් මහන්සි වෙච්ච ඒ ගේ හදාගන්නේ කියන පීඩනය ක්‍රමයෙන් දැනෙනවා. අපිට ඒ මානසික බලපෑම ගැන අපි කතා කරන්න පුළුවන් ඉස්සරහට. වියෝවකදී මුණ දෙන්නේ කොහොමද, පීඩනයකදී මුහුණ දෙන්නේ කොහොමද, මුහුණ දෙන්න පුළුවන් අවස්ථා ගැන කතා කරමු, මුහුණ දෙන්න බැරි වෙන අවස්ථා ගැනත් අපි කතා කරමු. එතනදී මොකද කරන්නේ කියලා ෂණික තීන්දුවක් ගන්නට හැමෝටම හැකියාව නැහැ නේ. ඒ ඇයට මානසික වශයෙන් හරි උදව්වක් දෙන්න පුළුවන් නම් හරි වටිනවා. දැන් මේ ව්‍යසන කියන ඒවා, ආපදා කියන ඒවා අපේ ඉතිහාසයේ හැමදාම වෙලා තියෙන, මේ අපේ රටේ විතරක් නෙමෙයි, අපේ හැමදෙරෝ සඳහන් කළා ලෝකේ හැම රටකම පාහේ ගම් වතුර ඇති වෙනවා, නායයම් ඇති වෙනවා, ටෝනෙඩෝ ඇති වෙනවා, සුනාමි තත්ත්වයන් ඇති වෙනවා, නොයෙක් ආකාරයේ ස්වාභාවික ආපදාවන් නැති වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවක බොහෝ දෙනෙක් විපතටපත් වෙනවා, ජීවිත හානි සිද්ධ වෙනවා, සමහර අය මානසික පීඩනයට ලක් වෙලා තනි වෙලා පීඩාවටපත් වෙනවා. ඒ වගේම දරුවන්, කාන්තාවන් ඔවුන්ගේ අනාරක්ෂිත භාවයක් ඇති වෙනවා, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා, භෞතික වශයෙන් වස්තු හානියක් සිද්ධ වෙනවා, මේ ආදී වශයෙන් ලොකු හානියක් රටකට සිද්ධ වෙනවා මෙවැනි විපතකදී. දැන් එවැනි අවස්ථාවකදී අප කළ යුත්තේ කුමක්ද? දැන් මාධ්‍ය හැටියට අපටත් නොයෙක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මාධ්‍යයේ ලොකුම වගකීම, ප්‍රධාන වගකීම වෙන්නේ මෙවැනි ආපදාවක් ඇතිවෙන්ට කලින් ජනතාව දැනුවත් කරලා තියෙන එක, හානිය අවම කරගන්න දැනුම සහ තොරතුරු ලබා දීමනේ. වැරදි තොරතුරු ලබා දීම තමයි ජනමාධ්‍යයේ ප්‍රධානම අංක එකේ වගකීම. ඒක කරලා තමයි අපි අනෙක් වැඩ කරන්න ඕන. ඔය නොඑක ආකාරයේ උදව් උපකාර කරන එක, සත්කාර පවත්වන එක, බඩු භාණ්ඩ බෙදා දෙන ඒවා, ඒවා අමතරව ජනමාධ්‍යයේ විවිධ ශක්තිතාවයන් තියෙනවානේ. ජනතාව අතරට යන්න හැකියාව තියෙනවා, කිට්ටුවෙන්ට හැකියාව තියෙනවා. ඒ හැකියාව පාවිච්චි කරලා මා හිතන්නේ අපේ රටේ සියලුම මාධ්‍ය ආයතන ඉතා ඉහළ මට්ටමින් තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා විවිධාකාරයේ උදව් උපකාර කරලා විවිධ සමාජ සත්කාරයන් කළා. මේ අපි තමයි වැඩි කළේ, අපි තමයි වැඩි කළේ කියන දේ හැම මාධ්‍යයක්ම, විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, සෑම කෙනෙක්ම මං හිතන්නේ මෙවැනි විපත්තිදී ඉස්සරහට ඇවිල්ලා ඒ කාර්ය කරන. ඒකම රජය, රාජ්‍ය ආයතන, රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරි මහත්වරුන්ගේ පටන් මයිදන විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. සමහර අය මේ කිසිම ප්‍රචාරයක් නැතුව, නමක් ගමක් සඳහනක් නැතුව විශාල වශයෙන් උදව් උපකාර කරලා තියෙනවා. අපි හරි අසාධාරණයි මේ ඒ අය ගැන සිහිපත් නොකළ, කිසිම ප්‍රචාරයක් නැතුව, නමක් ගමක් සඳහනක් නැතුව අප්‍රකටව විශාල වශයෙන් උදව් උපකාර කරලා තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ. ස්වේච්ඡා සංවිධාන, පෞද්ගලික ආයතන, ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රීය අය විශාල වැඩ කොටසක් මෙවැනි විපතකදී ආපදා අවස්ථාවේදී කරනවා. මේ අවස්ථාවේත් ඒ වැඩේ මං හිතන්නේ ඉතා විශාල වශයෙන් කරලා දැනුත් කෙරමින් පවතිනවා. ඉතින් මාධ්‍ය ආයතනයක් හැටියට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් අපි මැදිහත් වෙලා විවිධාකාරයේ සමාජ සත්කාරයන් කළා. ආරම්භක අවස්ථාවේ විපතට පත් වෙච්ච අවස්ථාවේ කළ යුතු දේම හොයලා ඒ ලැබී උත්තාටම ලබා දෙන්න නොඑක ආකාරය දවල රැස් කරලා දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාව ලබා දුන්නු බඩු භාණ්ඩ ආදිය බෙදා දෙන්න කටයුතු කරලා ලැබී උත්තාටම ලබා දෙන්න තමයි උත්සාහ කළේ. දෙවෙනි අදියර අපි කළේ මේ සෞඛ්‍ය සායන මාලාවක් කළා. මම හිතන්නේ විශාල පිරිසක් ඇවිල්ලා ඒවයි සේවය ලබා ගත්තා. දැන් තුන්වෙනි පියවරට ගිහිල්ලා තියෙනවා. ඒකේ
ඒ කටයුතු ආරම්භ වෙනවා ජූලි මාසයේ දෙවැනිදා සහ තුන්වැනිදා. මේකට දායක වෙනවා ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. දිවයිනේ තියෙන ඕනෑම දුම්රිය ස්ථානයකට ඔබට භාර දෙන්න පුළුවන්. පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ, පොත් දෙකක් වුණක් කමන්නේ, පැන්සලක්, පෑනක්, මකන කෑල්ලක්, නොඑක් ආකාරයේ වැනි දේවල්, විශේෂයෙන් දරුවන් ගැන අපි හිතන්න ඕන, දරුවන්ට අවශ්‍ය දේවල් ඔබට ඕනෑම දුම්රිය ස්ථානයකට බාර දෙන්න පුළුවන්. විවිධ දිසාවන්ගෙන එන දුම්රිය වලින් මේ බඩු භාණ්ඩ ආදිය කොළඹටෝ ස්ථානයකට එනවා. ඒ භාණ්ඩ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලැබිය යුතු දරුවාටම ලබා දෙන්න ස්වාධීන රූපවාහිනී සේවය වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මා ඒක මේ ප්‍රචාරය සඳහා කීවා නෙවෙයි, නමුත් ඒ පණිවිඩේ නොදී බෑනේ, ඒ පණිවිඩේ දෙන්න ඕන ඒක සාර්ථක වෙන්න නම්. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. මේ අපි අර මාධ්‍ය වගකීම පළවෙනි ඉෂ්ට කරන්න එපාය, ජනතාවට දැනුම දෙන්න ඕනේ, හානිය අවම කරගන්න අවදානමට අපි සූදානම් කරන්න ඕනේ. ඒ වැඩේ අපි කාලයක් තිස්සේ කරගෙන එනවා. ඒක එක් පියවරක් තමයි. පහුගිය සෙනසුරාදා අපි විශේෂ දොරමඩලා වැඩසටහනක් විකාශය කළා. ඉතිහාසයේ පළමු වතාවට සෙනසුරාදා දවසෙත් දොරමඩලා වැඩසටහනක් අපි විකාශය කළා. අවදානම සහ සූදානම ගැන මට අවසර දෙන්න මේ වැඩසටහනේ තෝරාගත්ත කොටස් කීපයක් මම හිතන අද මේ වැඩසටහනෙන් එක විකාශය කරන එක හොඳයි, ඵලදායකයි කියලා අපි හිතනවා. මේ තොරතුරු හරහා ජීවිත දෙක තුනක් හරි තව බේරගන්න පුළුවන් ඒ ඉදිරි ආපදාවකදී. අපි ඒ ටික බලලා කතා කරමු. මේ කවුරුවත් කම්පණයටපත් කරන්නට, භීතියටපත් කරන්නට හිතාගෙන නෙමෙයි. සමහර රූපරාමු යටපත්ම වැඩසටහනෙන් උපුටගත්ත රූපරාමු. ඒ ටික අපි බලලා ඊට පස්සේ කතා කරමු. සෝබා දහම විවිධාකාරයෙන් මිනිසයාට අභියෝග කරනවා. උලංගේ ගහගෙන යන්නේ මෝටර රථයක්. සුලි සුලං, කුණාටු, ටොනෙඩෝ මේ අවස්ථාවෙත් ලෝකේ කොහේ හරි සිද්ධ වෙනවා ඇති. හෙන ගහන එක අපට පාඩුවක් වුණාට මහ පොළොවට ලොකු වාසියක්. සමහර ආපදා නම් අපි විහිං ඉල්ල ගන්න ඒවා බව පැහැදිලිනේ. දොට්ට බෑස නම් ගහට ගහපු හෙනේ වදින්නේ මිනිස්සෙකුට. සමහර ආපදා ඇති වෙන්නේ ගැලවෙන්ට ඉඩ තියලා නෙවෙයි. අපේ වෙරළ බඩ තීරේ මුහුද හිඳිලා ගියා. පොළොව තට්ටුව කට්ට වගේ පෑදුනා. මුහුද සෑහෙන්ට ඈතට ගිහිල්ලා නේද? සමහරු සෙල්ලම් කරන්ට පටන් ගත්තා. සමහරු මාළු අල්ලන්ට පටන් ගත්තා. සමහරු මේ බින් කොටස් අයිති කරගෙන හෝටල් හදන්නට සැලසුම් කරන්ට ඇති නේද? මේ සියල්ල එදා සිද්ධ වුණේ අපට අත්දැකීම් නොතිබු නිසා. සුනමියක් ගැන අත්දැකීමක් මේ කිසි කෙනෙකුට තිබුණේ නැහැ. නැත්තම් පෑදුණු මුහුදේ මෙහෙම නටාවිය. ඉන්පස්සේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම අටපට්ටමෙන් පෙන්නලා ඔබ කම්පාවටපත් කරන්නට අපේ සූදානමක් නැහැ. නමුත් මතක තියාගන්න හැම විටම අවදානමක් තියෙන්න පුළුවන්. ඒ නිසා සූදානම වැදගත්. මීට පෙර මේ ටික ඔබ අටපට්ටමෙන් දැකලා ඇති. තව බොහෝ දේ තිබුණත් නැවත නොපෙන්වන්නේ ඔබ කම්පාවට පත් කරන්නට අපට උවමනාවක් නැති නිසා. නමුත් දැනුම සහ අත්දැකීම් වැදගත් වෙන්නේ ආපදාවකදී හානිය අවම කරගන්නට, විශේෂයෙන් ජීවිත හානිය අවම කරගන්නට. නිරන්තර විමසිල්ල, නිරීක්ෂණය වගේම අත්දැකීමුත් බොහොම වැදගත් වෙයි. Black water rushes into coastal towns, spilling over the banks, picking up whatever crosses its path. යපානයේ විනාශයේ තරමටම ජීවිතහානි සිද්ධ නොවුනේ අවදානමට සූදානම නිසා. නායාම් කියන්නේ ලෝකේ බොහෝ රටවල සිද්ධ වෙන බරපතල ආපදාවක්. හොඳින් බලන්ට පහලට රූටලා එන්නේ මොනවද කියලා. මේ වතු ආශ්‍රිත ප්‍රදේශයකදී අහම්බෙන් කැමරාවක සටහන් වූ නායාම. කඳුකර ප්‍රදේශයක අවදානම කොහොමද කියලා අමුතුවෙන් කියන්ට දෙයක් නෑනේ. නායාමක් පිළිබඳ ලකුණු විවිධ ස්ථානවල විවිධාකාරයෙන් මතුවෙන්ට පුළුවන්. ඒ නිසා විමසිල්ල බොහොම වැදගත්. අරනායක කඳුපාමුල පුංචි ගෙවල්වල හිටපු පුංචි දුවල පුතාලා අද අටපට්ටම බලන්නේ නැහැ කියලා මතක් වෙනකොට අපටත් හිතට වාවන්නේ නැහැ.
කඳු මුදුනේ තාමත් ගලාගෙන එන මේ දියපාර අතරමඟදි ගඟක් බවට පත් උනේ බොහෝ දිනකගේ කඳුළු එකතු වෙලා. කඳුළු හංගගෙන හිත තද කරගත්ත ආරක්ෂක අංශවල මාමලා තාමත් මොන මොනවද හොයනවා. ඒ මාමලත් ඇඬුවා නම් මෙලහට මේ ප්‍රදේශේ මහමුහුදක් වෙලා. අයිතිකාරය නැති පුංචි බයිසිකලේ මං විතරක් ඉඳලා මොටද කියලා අපි දිහා බලාගෙන හූල්ලනවා. නමුත් අඬලා හූල්ලලා විතරක් මදි. බුදුදහමේ හැටියට අපි සියලු දෙනාට පිම්පෙත් අනුමෝදන් කරලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඊටත් එහා දෙයක් අපට කරන්න පුළුවන්. වැටුණු ජීවිතවලට ගොඩේන්ට අත්වැලක් වෙන්න අපි හැම දෙනාටම පුළුවන්. විශේෂයෙන් දරුවන්ට. ඒ වගේම ආපදාවකදී හානි අවම කර ගැනීම සඳහා දැනුම ලබා දීමත් ඉතා වැදගත්. ජනමාධ්‍යයටත් ඒ සඳහා ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. අවට පරිසරය පිළිබඳ විමසිල්ලෙන් ඉන්ට ළමා වියේ පටන්ම පුහුණු වෙන්න ඕනේ. පුංචි දරුවන්ගේ විමසිල්ලෙන් ජීවිත සිය ගණන් බේරිච්ච අවස්ථා ලෝක ඉතිහාසයෙන් හොයාගන්න පුළුවන්. විශාල වේලිවල බැමිවල කාන්දුවීම් දැකලා තිබුණේ පුංචි දරුවෝ. විමසිල්ල නිරීක්ෂණය බොහොම වැදගත්. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල බස් පිටක් රූරා හැලුණත් ගහක් ගලක් හෙලුණත් ශබ්දයක් ඇහුණත් හදිසි දියපාරක් මතුණත් තිබුණු දියපාරක් හිඳී ගියත් ඒ ගැන විමසිලිමත් වෙන්න ඕනේ. බොහෝ විට නායාම් වලට පෙර එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි හදිසි වෙලා අනවශ්‍ය කලබල ඇති කරලා තවත් අනතුරු වෙන්න පුළුවන්. බලන්න මොකද සිද්ධ වෙන්නේ කියලා. Holy shit. Wow. Holy. ටික ටික වැඩි වෙනවා නේද? Holy. Holy Lord. පණ බේර ගන්නත් එපා. විශේෂඥගේ මතයට අනුව ඇතැම් කඳු කාලයකට පස්සේ නැවත නා යනවා. ඒ සේවකී 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 තවත් පැත්තක මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. කොයි රටෙත් මාධ්‍යවේදීන් තරගෙට වගේ ඉස්සර වෙන්න බලනවා. වොයිස් කට් එකකුත් ගන්න පාය නේද? මාධ්‍යවේදීනුත් අවදානමට ලක් වෙනවා නේද? ජනමාධ්‍ය කියන්නේ අවදානම් සහගත රැකියාවක් තමයි. හැබැයි ඉතින් විහිං අවදානම ඉල්ල ගන්න හොඳ නැහැ නේද? අපිත් නූලෙන් බේරිච්ච අවස්ථා තියෙනවනේ. ඒවනම් ඉබේ වෙච්ච ඒවා. බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙම කඳුත් නාය යන එකේ මෙහෙම කඳු ගැන අහන්න දෙයක් ඇ. යටින් තියෙන මහා මාර්ගයක් දඩි බිරිසුත් ගිහින් තියෙනවා. හිරුවෙලිය, හුලඟ, වැස්ස මේ කොයි දෙයක් එකිනෙකට සම්බන්ධ වෙලා ආපදා තත්ත්වයන් ඇති කරනවා. ශබ්දයක් ඇහුණයි කියන කතාව. ඒ වගේම සමහර තැන්වල දියපහරවල් හිඳිලා ගියයි කියන කතාව. එම නැත්තම් මීට පෙර නොතිබිච්ච දියපාරක් අලුතෙන් මතු වුණයි කියන කතාව. මඩ සහිත වතුර පාරක් ඇලකට දොලකට එකතු වුණයි කියන කතාව. හදිසියේ ගස් හෙලුණායි, ගල් පෙරළුණායි කියන කතාව. ඔවැනි දේවල් නිරීක්ෂණය වෙලා තියෙනවා. නායක් යන්ට කලින් හඳුනාගත හැකි ලක්ෂණ හැටියට මොනවද ජනතාවට කියන්නේ? කියන්නේ භූමියේ ඉහළ කොටසේ විශාල පැලුම් ඇති වෙලා තියෙනවා. සමහරට පොඩි සබ්සයිස් ගිලා බැසීම් ඇති වෙලා තියෙනවා. ඊළඟට ඉහලින් ආපු වතුර පාරවල් ආගියතක් නැති වෙලා තියෙනවා. මිනිස්සු අතින්ම දැන් කියනවා. ඒගොල්ලෝ දන්නවා. දන්නාට ඇයි මේක කියන එක තමයි අපිට ප්‍රශ්න. දන්නේ නැත්තේ අපිට අපේ කාර්යභාරය වෙලා තියෙන දැන් ඒගොල්ලන්ට ඒක දැනුවත් කිරීම. ඒ වගේම ඒ ඇතුළට යන වතුර ඇත්තටම පහළ කොටසෙන් බෑවුමේ පහළ කොටසෙන් මඩ වතුර විදියට එළියට එනවා. ඒක හොඳට දැනුත් නිරීක්ෂණය කරන්න පුළුවන් ස්ථාන ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ඊළඟට බෑවුමේ ගස්වල ඔබතුමා කිව්වා වගේම ගස්වල වෙනස්වීමක් තියෙනවා අනිවාර්ය. මොකද අර බෑවුම තල්ලු වෙනකොට ඒ ගස්වලත් තල්ලු වීමක් අපි දකිනවා. ඉතින් මේ වගේ දෙයක් දැක්කොත් ඇත්තටම අපිට තියෙන එකකින් ඉවත් වෙන්න එක තමයි ඉස්සෙල්ලාම. තමන්ගේ නිවාසය හදලා තියෙන්නේ කඳු බෑවුමේ සාමාන්‍ය දෙයක. සාමාන්‍ය දැනීම අනුව කඳු බෑවුමේ කඳුරක් දිගේ වතුර එනවා නම් ඒ වතුර වැඩිපුර ආවොත් තමන්ගේ ගේ මේකට අහු වෙනවද
කියන එක පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න ඕනේ. එතකොට මේ ගමන් මාර්ගයම තමයි ඉහළ කඳුකරේ නායක් වුණොත් අනිවාර්යයෙන්ම ගමන් මාර්ගයක් වෙන්නේ. එතකොට Tamanට තේරෙනවා නම් වතුර මට්ටම ගොඩක් ඉහළින් මගේ ගේ අහුවෙනවා කියලා. අන්න ඒකෙත් හොඳටම ඒ ඇලේ එන වතුර පාර පිළිබඳව හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. මොකද බොර වතුර ඉස්සෙල්ලාම එන්නේ. විශේෂයෙන් මේ පස් තියෙන්නේ අර කලින් කිව්ව වගේ මොහොර බෑවුමක වුණත් මේ පස් තියෙන්නේ ගලක් උඩ. විශේෂයෙන්ම අපේ රටේ මේ ඝර්ම කලාපීයක රටක ගල පාෂාණය දිරා යාම නිසා ඇතිවන මුල් ස්තරය තුළ ඒක බොහොම සාරවත් ස්තරයක්. එතන ගස් ඇති වෙලා අපිට ඇති වෙනවා හොඳ පරිසරයක්. ඒක නිසාම අපි ඒ පරිසරයට යන්න, ඒ පරිසරය ගෙවල් හදාගන්න පැහැදිලා ඉන්නවා. එතනදී අර අධික වර්ෂාපතනය නිසා වතුර කාන්දු වීම නිසා ඒ වතුර පස් අතරට යනවා. මේ පස් අතරට යනකොට මේ පස් එකට එකතු වෙලා තියෙන්නේ වාතය සහ ජලය සමග ඒක හොඳ බැඳීමක් තියෙනවා. හැබැයි මේ වාතය ඉවත් වුණාම මේ ජලයේ බැඳීම නැහැ. ඒක නිසා ජලය මේ පස දුර්වල වෙනවා. මේ පස දුර්වල වීම නිසා පස හිමින් හිබින් මූවමන්ට් එකක් එහෙම නැත්නම් ගලා යාමකට පටන් ගන්නවා. මේක අපි මේ දැක්කා වගේ විශාල ගලා යාමකට එන්න පුළුවන් තරමක කාලයකට පස්සේ. නමුත් බොහෝ විට ඇති වෙන්නේ හිමින් මේක පටන් ගන්නවා. දැන් අපි දැක්කොත් එහෙම සමහර දර්ශන අපිට පෙන්වන්න පුළුවන් මේකේ අපි දකිනවා බෑවුමට හරහට ඉරිතැලීම් ඇති වෙනවා. right? දැන් ඒ ඉරිතැලීම් වලින් පෙන්නුම් කරන්නේ මෙතන යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම අපි දැක්කා සමහර දර්ශන වලින් අටපට්ටමේ දර්ශන වලින් මේ එකපාරම පල්හැ ගිලා බැසීම ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ අර විශාල පස්කන්දක්ක මූවමන්ට් එකක්. එහෙම නැත්නම් ගලා යාමක් ඇති වෙන නිසා. ඒ වගේම තව අදහසක් කිව්ව මේ ගස් ගැන. ඇත්තටම ගස් නිකන් මේ නැමීමක් ඇති වෙනවා. ගස් නිකන් නැමිලා වගේ යනවා. මම මේ දර්ශන තියෙන විදිහට ඒ පෙන්වන්නේ අර කලින් නායෑමකට භාජනය වෙච්ච ප්‍රදේශයක්. ඔව් ගස් එල්ලනකොට රබර් ගස් එල්ලනකොට සමහර විට මේ වඳුරෝ පනිනවා කියලානේ. හැබැයි වඳුරෝ පනිනවද රිලව් පනිනවද වෙන වැඩක්ද කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න පුරුදු වෙන්නත් ඕනේ. ගණන් ගන්න නැතුව අරිනවා. ඒක තමයි වැදගත්ම දේ. ඒක අපි අවධානයෙන් ඉන්න ඕන. මේකට අපිත් වග කියන්න ඕන. මම හිතන්නේ කලින් දර්ශනයක පෙන්නවා අපේ තේවත් එක නායෑම. මම දන්නේ අප දැක්කද කියලා අපි ගෙවල් හදලා තුන්නේ කන්ද කපලා. දැන් සාමාන්‍යයෙන් අපි කන්ද කපලා ගෙවල් හදන්න දෙන්නේ නැහැ වෙනත් විද්‍යාත්මක හේතුන් නිසා වෙනත් රටවල. අපි ඒකට කියනවා ටෙරස් හවුස් කියලා හදන්නේ. ඒ කියන්නේ කන්ද භාවිතා කරලා තමයි අපි ගේ හදන්නේ. ඒ කියන්නේ කන්ද කැපුවොත් අපි අර බෑවුමේ තියෙන පස් අයින් කරලා කන්ද කඩාගෙන යන්න ඉඩ සලසනවා. ජපානයේ විශාල ප්‍රමාණයේ මේ බෑවුම් සංස්කරණය කරලා තියෙනවා. ඒ සංස්කරණය කරන්න ප්‍රධානම හේතුව තමයි මේ වතුර ඉවත් කිරීම. අපි ඒවට කියනවා සර්ෆස් ඩ්‍රේන්ස් කියලා. මේ සර්ෆස් ඩ්‍රේන්ස් ඇති කිරීමෙන් අපිට පුළුවන් මේ කඳු බෑවුම් සංස්කරණය කරන්න. ඒ කියන්නේ දරන්ට බැරි ජල කඳක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ කැලණි ගඟේ පහළ කොටස රංවැල්ලට මෙහා කොටසට දරන්ට බැරි ජල කඳක් තියෙනවා. ඔව්. දැන් එහෙමනම් අපි මේකෙදි දැන් ඔබතුමා ගෝ වගේ මේක අවධානම නැති කරගන්න මොකද කරන්න ඕනේ? දැන් අපි මේ වතුර මේ ගඟට දාන්න නැතුව ඉන්න ඕන. මේ වෙලාවේ මේ සඳහා නොයෙක් ක්‍රම තියෙනවා. අනිත් ක්‍රමය තමයි මූදු ළඟ මෝය පලල් කරලා මේ එහෙම නැත්නම් වෙන ප්‍රම කොහෙන් හරි මේ වතුර මූදට තල්ලු කරලා දාන්න ඕනේ. ඒකද උමං දෙකකුත් මේ මුත්වල් කියන දන්න දන්නවා අපි උමං කියනවා. එතන තව උමගක් දාලා යවන්න. ඒ වගේම මේ වැල්ලවත්ත දෙහිවල කැනල්ස් මගින් ඒ වගේ මේ වතුර පිට කරන්න. එතකොට බීරේ ඒ ලේක් එකේ තියෙන වාහනෙන් වතුර පිට කරන්න. ඒ වගේ අමතර ස්ථාන අපිට හඳුනා ගන්න වෙනවා මේ වතුර තල්ලු කරලා දාන්න. ඊළඟ කරුණ තමයි මේ වතුර රඳවා ගන්න පුළුවන් වෙන්න ඕන අපිට. ඒ වතුර අපිට සමහර විට සිද්ධ වෙනවා මේ ජල ප්‍රෝසක ප්‍රදේශයේ ඉහළ කොටසේ සඳවා ගන්න. දැන් උදාහරණයක් බලන්නකෝ, දැන් මහවැලි ගඟේ වතුර රඳවා ගන්නවා අපි ජලාශ කීප එක. මේ ජලාශ කීප එක රඳවා ගන්න නිසා අපි දන්නවා දැන් ওই කොත්මලේ නිසා පේරාදෙනිය ප්‍රදේශයේ ජල ගැල්ම පාලනය වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ කැලණි ගඟේ ජලාශ කීපයයි තියෙන්නේ. එකක් තියෙන්නේ අර කෙහෙල්ගමුවේ ඉහළ ප්‍රදේශයේ කොටසක විතරයි. නමුත් මේ අධික ලෙස සීමාන්තික වර්ෂාපතනයක් ලැබෙන මේ දැරණියගල උඩමාලිබුර ওই ප්‍රදේශවලින් එන වතුර රඳවන්න කිසිම ජලාශයක් අපි ළඟ නැහැ. ඔන්න ගෙදරක ළමයි දැන් නාන්නේ ටබ් කියලා අපි කියන්නේ ටැංකියක පුරවන්නේ වතුර නාන්නේ.
දැන් මේ වැහි දවසක ගෙදරක අවුරුදු 10ක විතර ළමෙක් වතුර නාලා දැන් මේ මේක අපි අහකට දානවනේ. ඔව්. දැන් අහකට දානකොටම මේ ළමයාගේ පියා දුවගෙන ඇවිල්ලා මේ ළමයාට සැර කරලා මේක වහනවා. කියලා කියනවා මේ මෙච්චර ගඟේ මේ මේ වතුර ගලනවා. මේ අපි ඔක්කොමත් මේ වතුර දැන් මේ වෙලාවේ ඇරියොත් මොකද වෙන්නේ? දැන් එතනින් අපිට ලොකු මැසේජ් එකක් දෙනවා මේ සමාජයට. විශේෂයෙන් නායම් සම්බන්ධව සැලකුවා. අපි මේ ගැන ඇත්තටම ගොඩාක් අවබෝධයෙන් සිටිය යුතුයි. අපි විශේෂයෙන් මේක ජනතාවට මතක් කළ යුතුයි. අපි දකින්නේ දැන් නායම ඇත්තකට බිස්කීලි කරනවා, එකපාට වතුර ඉඳිලා යනවා, මේ ලින් වල තියෙනවා, ගස් මැරෙනවා, එළ වෙනවා, ඕවා. මේ හැම දෙයක්ම අපිට පරම්පරාවෙන් සාර හසන්තුමන්ද කිව්ව වගේ අපිට පෙන්නුම් කරනවා. අපි ඒව ගණන් ගන්න පළවෙනි එක. ඒක තමයි නොසලකිනිමත්කම. දෙවෙනි එක අර සුනාමින වගේ අපි දන්නේ නැහැ. නොදැනුවත්කම. මේ වගේ කරුණු කීපයක් හින්දා තමයි අනිත් එක අපරිස්සාකාරී ලෙස පුහුණුවක් නැතුව ඉවර සහභාගි වෙන්නේ. දැන් ඇත්තටම අකුණු ගත්තොත් සාමාන්‍යයෙන් වසරකට 30 50 අතර ප්‍රමාණයක් නැති වෙනවා. විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ ඉස්සල් අපිට පෙන්වන ලොකු කැටිවලාකුල එක අකුණ යන්තම් ගහලාම සමහරලාට පෙන්වනවා. ඒ වෙලාවට අපි ඉතින් අර අවශ්‍ය දේවල් කටයුතු ටික ගලවලා මේ කියන්නේ මේ විදුලිය විසන්ධි කරලා ඒ ටික තියාගෙන අපි ඇත්තටම කටයුතු කරන්න ඕනේ. ඒවා අපි කරන්නේ නැහැ නොසලකනවත්තේ. උපුටා ගැම්ම පහුගිය සෙනසුරාදා විකාශය වූ විශේෂ දොරමඩලාවෙන් අපේ කොටස් උපුටාගෙන අද දොරමඩලාවෙන් ඉදිරිපත් කළේ ඒක වඩාත් ප්‍රයෝජනවත් වේ, නැවත නැරඹීම වැදගත් වේ කියලා අධ්‍යාපනික අවශ්‍යතාවයක් හැටියට තමයි අද නැවත ඒ කොටස ටිකක් දීර්ඝ වුණත් අද විකාශය කරන්න තීරණය කළේ. අප අද වැඩිපුර මානසික පැත්ත කතා කරන්නේ. හැබැයි එදා ඒ භෞතික පැත්තෙන් ඒ විනාශය ගැන ඉතාමත්ම ශාස්ත්‍රීය ලෙස විද්වතුන් විශේෂඥයන් ඉතා කදිමට පැහැදිලි කළා, විසඳුම ඉදිරිපත් කළා. අපි ඒ දොරමඩලාවෙන් ඒ පැහැදිලි කිරීම ටික කළේ. මේ ආපදා කළමනාකරණය කියන යෙදුම අලුත් වුණාට හැබැයි ඕක අපේ අය දැනගෙන ඉඳලා තියෙනවා නේද අනුෂා ගෝකුල්ම? අපේ ආච්චිලා සීයලා මේ ආපදාවකට පෙර කරන්නේ මොනවද? ආච්චිලා සීයලා විතරක් නෙමේ සෝබාදහමේ ජීවත් වෙන සතුන් පවා යම් යම් දේවල් දන්නවා. කොහොමද ගැලවෙන්නේ, හානිය අවම කරගන්නේ කොහොමද කියලා ඔබතුමීට ඇති පිළිතුර. අනිවාර්යයෙන්ම ඒක ඇත්ත. මේ ඉස්සර අපේ ජනතාව හරිම විවේක බුද්ධියෙන් තමයි දේවල් දකින්නේ. පරිසරය ගැන වුණත් හරිම සංවේදී. පරිසරයේ පොඩි වෙනසක් වුණත් දකිනවා. සතුන්ගේ වෙනස්කම් දකිනවා. සත්තු කෑ ගහන විදිය, සත්තු හැසිරෙන විදිය. දැන් අපේ ওই සුනාමි අවස්ථාවේ වුණත් ගොඩක් සත්තු ඉවත් වෙලා තිබුණා මේ ප්‍රදේශවල. හැබැයි අර සමාජයේ ඒ කියන්නේ ඒ සංස්කෘතික කියවීමක් ඒකත්. ඒ කියවීම නැති නිසා අපිට ඒවා සංවේදී වෙන්නේ. අපි හරිම කාර්යබහුල ලෝකයක ඉන්නේ. ඒක නිසා අපිට අර සියුම් දේවල් කියවෙන්නේ. දැන් සෙනසුරාදා තිබ්බ වැඩසටහනේ බොහෝ දුරට කියලා තියෙන්නේ పూర్ව සංඥා අපිට දෙනවා. ස්වභාව ධර්ම එකපාරම ඒ හානියට එන්නේ නැතුව කාලයක් තිස්සේ ඒ දේවල් අපිට sannivedanaya කරනවා. හැබැයි ඒක අපිට සංවේදනය වෙනවද කියන කාරණේ ඉතාම වැදගත්. ඒ නිසා මේ කියන දැනුම නැවත මේ සමාජයේ අපේ ප්‍රජාව වෙත විවිධ ආකාරවලින් මාධ්‍ය මගින් අධ්‍යාපනයේ විධිමත් අධ්‍යාපනයේ තුල මේ දැනුම නැවත සමාජගත විය යුතුයි. එහෙම නොවුනොත් එහෙම මේ හානි මීට වැඩිය වැඩි වෙනවා. එතකොට අපි දැන් කතා කරන්නේ මේ පහුගිය දවස්වල ඇති වූ ස්වභාවික ආපදා ව්‍යසනත් එක්ක. මේ ආපදා තත්වයන් තියෙන ස්වභාවික වැති වෙන ආපදා. ඒක අපි ස්වභාවික ආපදත් මිනිසාගේ හැසිරීම රටාව නිසාම අද නෙමෙයි මීට අවුරුදු 25කට 30කට කලින් මිනිසුන්ගේ වැරදි හැසිරීම් වෙන්න පුළුවන් අද අපි භුක්ති විඳින්නේ. එතකොට අද අපි නිවැරදි වෙන්න හැදුවොත් අපිට මේ තත්ත්වයන්ගෙන් මිදෙන්නත් තව අවුරුදු 5ක් 10ක් 15ක් යනවා. එතකොට ස්වභාවික ආපදා වාගෙම දැන් ස්වභාවිකවම සිදෙන මිනිසාගේ මැදිහත් වීමක් නැතුව අපි ගත්තොත් එහෙම ගිනි කඳු පිපිරීමක් ඒක ස්වභාවයෙන්ම ඒ පද්ධති සමතුලිත කරන්න ඇති වෙන තත්ත්වයන්. එහෙම නැතුව ගම් වතුර වාගේ දේවල් ලංකාව ආශ්‍රයෙන් අපි කතා කළොත් එහෙම ඇත්තටම අපේ තියෙන වැරදි භාවිතය. මීටත් එහාගේ ආපදා ටිකක් තියෙනවා. අපි ඒවා එච්චර ඉස්මතු වෙන්නේ මේ හැම තප්පරයකම සිද්ධ වෙන මෙතුමිය අපිට ඒක පැහැදිලි කරයි. මම සමාජ සේවා අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන කාලේ, පළාත් සමාජ සේවයකෙත් ඉන්න කාලේ බොහෝ විට එනවා මේ
සුසුම්නා හානි වෙලා ගස් වලින් වැටිලා කණ්ඩායම්. දැන් මේවයි අපි ස්වභාවික ආපදා කෙනකොට සියලු දෙනාගේ අවධානය එතෙන්ට යොමු වෙනවා. හැබැයි ගෘහමූලිකයාගේ ගෘහමූලිකයා විතරනම් ඒ පවුලේ ආදායම උත්පාදනය කරන්නේ ඒ එයා රෝද පුටුවකට ගියාම, එහෙම නැත්නම් සදාතනික ඇඳගත වුණාට පස්සේ ඒ මුළු පවුලම ඉවරයි. මේ වගේ දැවැන්ත අපි අනතුරු කියලා හඳුන්වන්නේ ඒවත් ඇත්තටම ආපදා තත්ත්වයන්. මේ දැන් ඔය සුසුම්නා සම්බන්ධ කටයුත්තේදී මේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක අපි විශාල වශයෙන් වැඩසටහන් කරා ඒ දවස්වල. එතකොට ඔය නීමි මල්වානවාගේ පැතිවල ගොඩක් වෙලාවට රඹුටන් කඩන්න ගිහින් මිනිස්සු වැටෙනවා ඒ දැනුම නැති නිසා. දැන් ළමයි ගත්තොත් පහුගිය දැන් අවුරුදු 10 බැලුවොත් අපේ පොඩි කුඩා දරුවන්ගේ මරණ ගත්තොත් එහෙම ඒ ආපදා වෙලා තියෙන්නේ එක්කෝ අපි ඒක නොසැලකිල්ල, එහෙම නැත්නම් අපි ඒ ගැන නොදැනුවත් භාවය. දැන් මේ ඊයේ පෙරේදත් සිද්ධ වුණා මම හිතන්නේ අකුණක් වැදිලා ගෙදරක. ඒ කියන්නේ ස්වභාවිකව මහා පරිමාණයෙන් වෙන ඒවා වාගෙම හැම තප්පරයකම හැම මොහොතකම මිනිස්සු ආපදාවලට යොමු වීමක් තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් තියෙන දැනුම ඇත්තටම වැස්සට ඉස්කෝලේ නොගියත් ඉස්සර මිනිසුන්ට තිබුණ මහා බුද්ධියක්. උගත්කම නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ සහතිකපත් දැනුම නැති වුණාට මහා දැවැන්ත බුද්ධියක් තිබුණා. සහ ඔවුන් පරිසරය ගැන අවධානයෙන් හිටියා. සහ පරිසරය දැනෙනවා. පොඩි මේ අද කියනවනේ අපේ දැන් මගේ සීයලා වුණත් කියනවා ආද තරු පායලා අද වහින්නේ නැහැ. අද නම් වහින්න පුළුවන්. ඒ වැසේ ප්‍රමාණය පවා කියන්න පුළුවන්. අද මේ මට්ටමට එන්නේ එහෙම කියලා අර අපි කෘෂිකර්මාන්තයත් එක්ක බැඳිච්ච රටක්. එතකොට මේ දේවල් හරියට පාවිච්චි කරා. මොකද අපි ගෝකුල මහත්මිය ඔය මුතුම් මිත්තන් කියලා තියෙනවා ඔය නා කටේ ගෙවල් හදන්න ඕනේ නැ බං කියලා උපදෙස් දීලා නා කට කියලා කියන්නේ නා යන තැන්. මේ අර මහාචාර්ය කපිල දහනායක මහත්මයාත් මේ ගැන කියලා තිබුණා. අවුරුදු 100කට විතර කලින් නාය ගිය තැන්ම නැවත නායයන්ට පුළුවන්. හැබැයි භූමියේ සරුසාරයි. මොකද පස පෙරලානේ සරුසාර නිසා ෂා හරි අපූරු පොළොව කියලා වගාවක් එහෙම දාගෙන එතන පදිංචි වෙනවා. හැබැයි නා කට ඔය සමහර නා කැටිය නාපාවල නාවල පිටිය වගේ නම් හැදිලා තියෙනෙත් ඔය නායයාම් නිසාය කියලා මතයක් තියෙනවා. ඉතින් ඒ දැනුම මුතුන් මිත්තන්ට තිබිලා තියෙනවා. ඒ සාම්ප්‍රදායික දැනුම ඒ ජන විඥානයේ මිනිස්සු තුල තිබුණා. සහ ඒක පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රදානයත් කළා. ඒ තුල අපි ගොඩක් සංවේදී වීම ඇතුලේ පූර්වයෙන් සැලසුම් හදාගන්න පුළුවන් වුණා. සහ මේ අහනවා කියන දෙයක් දැන් අද වෙනකොට අපි ඇත්තටම අද ජන සමාජයේ අහන්නේ මොනවා හරි නමත් එක්ක ගොඩ නැගිලා තිබුණොත්. ඒ කියන්නේ ගමේ ඉන්න අර ගමේ ලොකු තාත්තට ලොකු අප්පච්චිට එහෙම අපි අහන ස්වභාවයේ යම්කිසි අඩුවක් වෙලක් තියෙනවා. කෙසේ නමුත් මේ මාධ්‍ය මගින් විශේෂයෙන් කරන සෙනසුරාදා වැඩසටහනෙත් මම හිතන්නේ විශාල වශයෙන් දැනුවත් කරලා තියෙනවා. මේක අඛණ්ඩව ඒ කියන්නේ මේ ආපදාවක් සිද්ධ වූ අවස්ථාවේ පමණක් නෙවෙයි. දැන් අපිට වෙන අනිත් ප්‍රශ්නේ තමයි අපිට අමතක වෙනවා ටික දවසකින්. අමතක වෙලා අයෙත් ඔය ප්‍රශ්නෙම ඔය ආකාරයටම වෙන හැඩයකින් අපිට එන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම විකල්පත් එක්ක මිනිස්සුන්ට දැන් මිනිස්සු කුණු ගඳ ගන්න අර ලොකු කුණු ගොඩවල් ගාව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනකොට අපි ඒකේ තියෙන ආදීනව විතරක් කියනවද ඒකට විකල්පයක් එක්කද කියන කාරණේ ගොඩක් තවත් ගැඹුරෙන් කතා කරන්න. අපි ප්‍රජාව දැනුවත් කිරීම සහ පූර්ව සැලසුම පූර්ව සූදානම සහ ඒ කියන දැනුම්වත් භාවය ගැන අද වැඩි බරක් තබන්නේ අපි අද වැඩසටහනේ. ඔව් කවුරුවත් කැමැත්තකින් ජීවත් වෙන්නේ නැහැ කුණු ගොඩවල් ළඟ. ඔව් ඉතින් ඒකට හේතු තියෙනවා. කුණු ගොඩවල් ළඟ පදිංචියට යන්නේ නැහැ වගේම පදිංචි වුණාට පස්සේ කුණු ගොඩවල් දාන අයත් ඉන්නවා. ඔව් එහෙමත් තියෙනවා. මේ අවසරය අපේ හැමදෙරේ දැන් අපි විශේෂයෙන්ම අපි කියන්නේ මේ ප්‍රතිඵලයට උත්තර හොයන එකට මූල හේතුවට තමයි උත්තර හොයන්නේ. ඇයි මෙහෙම වුනේ? ඒක කොහොමද විසඳගන්නේ? දැන් අපි ඇත්තටම පශ්චාත් ආපදා තත්ත්වයන් අනිවාර්යෙන් කලමනාකරණය කරන්න හදිස්සියේ සිද්ධ වෙන දේවල් එක්ක අපි මේක තමයි මාධ්‍ය හරහා සියලු ප්‍රජා සංවිධාන රාජ්‍ය නෝන සංවිධාන පුජ්‍යලිකව මිනිසුන් මැදිහත් වෙලා කරන්නේ සහ කම්පනියත් එක්ක. හැබැයි ඊට පසුව මේ පූර්ව නිවා රෝගයක් වුණත් අපි කියන්නේ නිවාරණයටනේ වැඩි බරක් දෙන්නේ සුව කිරීමට වැඩි. මෙන්න මේ නිවාරණේ පැත්තේ මෙහෙම නොවී ඉන්න මොකද්ද අපි කරන්න ඕනේ කියන කාරණේදී විශේෂයෙන්ම මේ ස්වභාව ධර්මය මම කියන්නේ තාමත් අපිට ආදර මොනවා හරි දෙයක් සිද්ධ වෙන්න කලින් ඉඟි දෙනවා. අපිට තියෙන මේ මහා අපිට දරුවෙක් කරන ඉඟියක්වත් තේරෙන්නේ නැති මට්ටමකටනේ අපි ඇවිල්ලා තියෙන්නේ. මේ ගහකොළ සතා සිව්පාව පරිසරය කරන එක කොහොම තේරෙන්නේද? ඒක නිසා අපි පොඩ්ඩක් මේ පරිසරයට ආදරය කරන්න පරිසරය ගැන අපි දැනෙන්න ඕන අපිට කතා කරනවා. මම වෙලා තියෙන මේ ගස් වැල් එක කතා කරන මේ මිනිස්සු ඉන්න රටක් අපි.
එතකොට පළදරන ඉතින් මේවාගේ විශේෂයෙන්ම අර මහා පරිමාණයෙන් සිද්ධ වෙන ව්‍යසන ආපදා වගේම එදිනදා සිද්ධ වෙන සුළුසුළු ආපදා සම්බන්ධෙනුත් ලොකු දැනුම්වත් බවක් අපේ දෙමව්පියන්ට ප්‍රජාවට මහජනතාවට තිබිය යුතුයි කියන එකයි අපි හිතන්නේ. අතීත මුතුන් මිත්තන්ගේ ඥාන සම්භාරයේ අපි අගය කරලා කතා කළාට හැබැයි එදා හිටපු ජනගහනය නෙවෙයි අද ඉන්නේ. ජනගහනය වැඩි වෙනකොට ප්‍රසාරණය වුණ අලුත් නවාතැන් පදිච්චු වෙන්න භූමි හොයාගන්න උනා. ඉතින් කඳු මුදුන් වල හැරි මිනිස්සු යන්න උනා. ගංගා අයිනේ හැරි ජීවත් වෙන්න උනා. මේ නගර ලොකු වෙනද කොළඹ කියන්නේ ඉතින් වගුරු බිමක්නේ. ඉතින් මේ ලොකු වෙන ගංගා අයිනේ හැරි කොහොම හරි අටෝගෙන ජීවත් වෙන්න හැරි මිනිසුන්ට ඕන වුණා. ඒක ජනගහනය වැඩි වීමත් එක්තරා විදිහක ප්‍රශ්නයක් තමයි. කොහොම නමුත් මේ ආපදා කියන එක අපිට ගංගා වතුරට නායාමට සීමා කරන්න මේ ආපදාව කොහෙදිත් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒකෙන් පස්සේ අපි ක්‍රියා කරන්නේ කොහොමද? දැන් අපි කියමු කෙනෙක් වතුරට වැටුණා. වතුරට වැටුණ මිනිහා මිනිස්යව ගොඩගත්තට පස්සේ අපි මොකද කරන්නේ? විවිධ දේවල් මිනිස්සු විවිධ ආකාරයෙන් වතුරට වැටෙන එක වෙනවා. දැන් මේ මම දැනගන්න මොන ප්‍රහාඳුරුනේ ලෝකේ දවසකට සෑහෙන මරණ සංඛ්‍යාවක් වෙනවලු සෙල්පි ගහන්න ගිහිල්ලා. සෙල්පිනේ මේ අලු ජංගම දුරකථනය අරගෙන තමම්ම ඉතින් මෙහෙම ඉඳලා බැලින්නම් ගහක් උඩ හරි ගලක් උඩ හරි මොකක් හරි ලිංගැට්ට උඩ හරි ඉඳගෙන ගහන්න තමයි බලන්නේ. සමහර මේ අලි ඇත්තු ගාවට ගිහිල්ලත් ගහන්න ගිහිල්ලා හැබැයි කෙලවර වෙලා තියෙන්නේ එතනින්ම ඉවරයි. සෙල්පියනුත් සෙල්පියත් එක්ක නෑ සෙල්පි ගහන්න ගිහිල්ලා. හරි දැක්කනේ මාධ්‍යවේදීන් සමහර ඉස්සෙල්ලාම අපි තමා මේක වාර්තා කරේ කියන තම ලෝකෙ වෙන රටවල් වල ඉස්සර වෙන්න ගිහිල්ලා අමාරු වෙටිච්ච මාධ්‍යවේදීන් ගැන වාර්තා වෙන. ඉතින් මහා කලබලයක් නැහැ. මා ජනතාවට ඔක තප්පර 10කට කලින් දැනගත්තයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දැඩි තරගකාරීත්වයේ හැමුවේ මේක ඉස්සරලම වාර්තා කරන්න ගිහින්. දැන් මේ කැමරාවක මේ zoom කරන්න ඈත තියෙන දේවල් ගන්න මේ තාක්ෂණය මෙච්චරද ළඟටම ගිහිල්ලා මේ අලියා ගාවට ගිහින් ගන්න එක්ක ගම් වතුර ළඟට ගිහිල්ලා මේ ඈත ඉඳලා මේක ගන්න පුළුවන්. මේ විහිං ඉල්ල ගන්න ආපදා ගණනාවක් තියෙනවා. ඒ වගේම gedara dorade visawim ginnata hasuwim ඒ වගේම විදුලි සැර වැදීම් කෘමීන් සර්පයන් දෂ්ට කිරීම බමරු අයිනේවත් වාර්තා වෙනව නේද? දැන් මෙවැනි දේවල් උනාට පස්සේ අපි මොකද කරන්නේ? කලබල වෙලා දුවන පයින්වද නැත්නම් අපට ගත හැකි පියවර මොනවද? මම හිතන්නේ හොඳම උත්තරය දෙන්න පුළුවන් පුෂ්පාරම්මයානි සොයිසා වෙන විදිහට. මම ඒක කතා කරන්න පෙරතුව පොඩි පූර්විකාවක් ගෙන එන්නට කැමතියි. දැන් ආපදාවක් කියනකොට අපි දන්නවා විවිධ විදිහ අර්ථකථනය කරන්නට පුළුවන්. දැන් ආපදාවක් කියන්නේ යම් සිද්ධාන්තයක් ක්ෂණිකව ඇති වෙමින් සීක්‍රීම් පැතිර යමින් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ කරමින් දේපල හානි කරමින් සෞඛ්‍ය දේශපාලන සමාජීය ආර්ථික ගැටලු රාශියක් මතු කරමින් නමුත් ප්‍රජාවෙන් පිටත සම්පත්තලින් යැපෙන මොහොතක් තමයි අපි ආපදාවක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ යම් සිද්ධාන්තයක් වුණොත් අපිට හදිසි අවස්ථාවක් සහ ආපදාවක් කියන කලමනාකරණය පිළිබඳ ඥානයක් අපි සතුව තියෙන්නට ඕනේ. දෙක තමයි මොනවද ලෝකෙ සිදුවෙන ආපදාවන්. අපි මේ ගම් වතුර මූලික කරගෙන කතා කරත් අපි දැනගන්න ඕනේ ලෝකෙ මොනවද සිදුවෙන ආපදාවන්. ඔබ දන්නා ස්වභාවික විපත් අපි හැමෝම දන්නවා. ඒ වගේම වසංගත රෝග, කාර්මිකකරණයේ ව්‍යසන, ඊළඟට ප්‍රවාහනයේ දැවැන්ත ව්‍යසන, ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියා ආකාරයේ මුළු ලෝකයේම හැම මොහොතකම දැවැන්ත ලෙස ආපදා සිදුවෙනවා. එහෙමනම් මේ ආපදා පිළිබඳව ඥානීය ප්‍රඥාව තිබිය යුත්තේ කා සතුවද? ලෝකයේ හැම පුද්ගලයා සතුවම ආපදාවක් පාලනය කිරීම පිළිබඳ ඥානයක් තියෙන්නට ඕනේ. ඒ ආරම්භ කරන්න ඕනේ කොතනින්ද? ඒ ආරම්භ කරන්න ඕනේ මෙන්න මෙතනින්. ආපදා වැළක්වීම හෝ ආපදාව පාලනය කිරීම කියන තැනින් තමයි අපි පටන් ගන්නට ඕනේ. එහෙමනම් කොහොමද අපි ආපදාවක් වළක්වන්නේ? එහෙම නැත්නම් පාලනය කරන්නේ? ගම් වතුර දේවල් අපිට වළක්වන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන එක වළක්වන්න. කොහොමද මේක කරන්නේ? පළවෙනි එක තමයි අවධානම් කලාපවල මිනිස් වාසය අවම කිරීම. දැන් අපි දන්නවා ලෝකයේ දැන් අපේ රටේ වුණත් වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය තුනේ ප්‍රජාව වාසස්ථාන ඇති කරන්නේ. ඒ වගේම තමයි ලෝකයේ දැවැන්ත නගර නිර්මාණය වෙන ජලාශ්‍රිතව. එතකොට අපි දන්නවා ලෝකයේ බොහෝමයක් ආපදා සිදුවෙන ජලාශ්‍රිත වෙනකොට තුග වශයෙන් මිනිස්සු මැරෙන එක සිද්ධාන්තයක. එහෙමනම් අපි සමස්තයක් ලෙස රටවාසීන් ගැන හිතනවා නම් මිනිසුන් ප්‍රජාව මුහුණ දෙන ආපදා ස්ථානවලින් ජන ශූන්‍ය කරමින් මිනිසා සුරක්ෂිත කරන බිම්වල මිනිසුන් ජනවාස කරන්න පුළුවන් නම් මේකට යම් පිළියමක් තියෙනවා. ඒක උදාහරණයක්. ඊළඟ එක තමයි පෙර සූදානම. යමක් සිදු වෙන්නට පෙර ආතුව අප ළඟ තියෙන සූදානම කුමක්ද? දැන් දීර්ඝ වශයෙන් මේක කතා කරන්න බැරුණත් මේ දවස්වල ඔබ කතාබහට ලක් වෙන ආපදා මල්ල ගැන පොඩි අදහසක් මන් දීලා කතාබහ සීමා කරන්නම්. දැන්
අපි හිතමු අවදානම් නැතා හරි ඇතා හරි එම කලාපවල ජීවත් වෙන අපි ක්ෂණිකව ඕනම අවස්ථාවකදී ගෙදරින් පිටත් වෙන්න පුළුවන් විදිය මල්ලක් අපි සතුව තියෙන්න ඕනේ. හැබැයි මේ මල්ල ගැන හිතර හුඟක් අය නොයෙකුත් අදහස් කියන්නට පුළුවන්. නමුත් මම නම් කියන්නේ මේ තුල තියෙන්න ඕනේ එකක් තමයි ටෝච් එකක්, බැටරි එකක්, රේඩියෝ එකක්, බැටරි. ඇයි අපි කොහේ ගියත් මේ ජනමාධ්‍ය තුළ නියම පණිවිඩයක් අප වෙත ලබා දෙනකොට ඒක අපිට සංසරණය කරන්න පුළුවන්. ඒ වගේම ඇයි අපි ටෝච් එකක් ගෙනියන්නේ ඕනම අඳුරක ඕනම හිර වෙලා තිබ්බොත් අපිට එළිය අපිට ලොකු ශක්තියක් වෙන නිසා. ඒ වගේම අපිට හැකියාවක් තියෙන්න ඕනේ වතුර ලොකු කෑන් එකක් ලොකු ගමන් මල්ලක ඒක අසුරා තබන්න. ඒ වගේම ෂණිකව ආහාරයට ගන්න පුළුවන් ආහාර කිහිපයක්. ඒ වගේම ඔබ දියවැඩියාව හෝ ප්‍රෙෂර් හරි රෝගියෙක් නම් අනිවාර්යයෙන් ඔබට අවශ්‍ය ඖෂධ. ඔබ දන්නවද මේ දවස්වල ගණනාවක් දින ගණනාවක්ම දියවැඩියාව රෝග තත්ත්වයෙන් පෙළෙන අය බෙහෙත් ගත්තේ නැහැ. ඔවුන් දරුණු ලෙස අසත්ත්වයට පත් වෙලා තිබෙනවා. එවැනි සංකල්ප එවැනි ක්ෂණික දේවල් ඔබ ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම ඔබ වාහනයක යනවා නම් වෙනත් දේවල් වල නෙවෙයි ඔබ රේඩියෝ එක දාගෙන යන අමතක කරන්නට එපා. මොකද අපි ලබා දෙන පණිවිඩයේ නිසි පරිදි කෙනෙකුට කනට ශ්‍රවණය වෙන්න ඕනේ. පෙර සූදානම් කෙනක හරිම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අපි හැම කෙනාම හැමතිස්සෙම කතා කරන්නේ එම අවස්ථාවේදී සිද්ධාන්තයක් සිදුනොත් අපි මොහොන දෙන්නේ කොහොමද කියන කාරණේ අපි කතා කරන්නේ. ඒ නොවේ සිදිය යුත්තේ අපි ඒ ගැන කතා කරමු. ඊට පස්සේ අමතක කරන්න එපා පුද්ගලයන්ගේ නැවත යථා තත්ත්වයට පත්වීම, නැවත ගොඩනගා ගැනීම යන මේ චේන් එක, එහෙම නැත්නම් මේ රටාවම සම්පූර්ණ වුණොත් තමයි ආපදා කළමනාකරණයක් සිදු වෙන්නේ. එහෙමනම් අපි කොතනද සිටින්නේ? අපි බොහොම ලෝකෙට අවශ්‍ය වෙන වනපොත් කරන බුද්ධිමතුන් නෙවෙයි, ප්‍රඥාවන්තයන්. තමත් නුගගහක් වගේ වැඩමින් තමා අවටෙන මිනිසුන්ට සිසිලසක් දෙන්න පුළුවන් චරිතයකට තමයි ප්‍රඥාවන්තයෙක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. එවැනි මිනිසුන් තනන ලෝකයක කවදාවත් මිනිසුන් අනවශ්‍ය ඉදිරි ජීවිත පූජා කරන්නේ නැහැ අනවශ්‍ය දේවල්ට. ඒ නිසා අපි අද ඉන්න තැන මොහොතක් හිතලා මේ ආපදාවලට නියම පරිදි මුහුණ දීමේ හැකියාව තියෙන මිනිසුන් බිහි කරන්න හැකියාව තියෙනවා. අපිට ලොකු වෙනසක් මේ රටෙත් කරන්න පුළුවන්කමක් තියෙවි. ඔබ ආපදා මල්ල ගැන සිහිපත් කළා. ඉතින් ආපදා මල්ල සකස් කරගන්න අතහැරීමේ පුරුද්දක් තියෙන්න ඕනේ. දැන් මල්ලේ ප්‍රමාණයක් තියෙනවනේ. දැන් මේක දාලා යන්න බෑ, ඒකක් දානවා. මේක ඕන වෙනුනේ ඒකක් දානවා. මේ වීදුරුව කොවිලා කරන ඒකක් දානවා. මේ පොත ඕන වෙනුනේ ඒකක් දානවා. අන්තිමට ඕන බඩු ටික අරන් ඔක්කොම දාගෙන ආපදා මල්ල දාගත්තර වැඩක් නෑ. අපිට ඌමනා දේවල් තෝරගෙන අවශ්‍ය ඒකත් දානවා. තව මොන මොන හරි තියෙනවා නම් ඔක්කොම දර කෑල්ලක් අමේ දර කෑල්ලත් දර කෑල්ලක් දාන්න. මතකුණ සුනකයා සහ තමාගේ සුරතල් බලු පැටියත් ගෙනියන්නේ කියන කතාව මතක් කරන්න. ඒකට හේතුව ඔබ කොහේ අතරමං වෙලා හිටියත් ඒ සතා බඩගින්න ඉඳලා හරි සතා සර්පයාගෙන් ඔබ ආරක්ෂා කරන නිසා ඒ සතාවත් ගෙනියන්න අමතක කරන්න එපා. ඇතැම් ආපදාවලදී මිනිසුන් ළඟින්ම ඉඳලා තියෙන්නේ ළඟම හිතවතුන් සමහර සුනකයන් බලලුන් ළඟ ඉඳලා තියෙන සමහර මිනිසුන්ගේ ජීවිත බේරගෙන තියෙනවා ලෝක ඉතිහාසයේ. ඒ සතුන් ඒ ඇයට ඒ සතුන්ට ගෞරවයක් හැටියට අපි ඒකත් මතක් කරන්න ඕනේ. ආපදාවලට මුහුණ දීම සහ කායික මානසික සුවය ගැනයි අප දොරමඩලාවෙන් කතා කරන්නේ. මට අවසර දෙන පාලක මැදිරියට අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. මතක තියාගන්න ජූනි මාසේ දෙවැනිදා සහ තුන්වැනිදා දිවයිනේ ඕනෑම දුම්රිය ස්ථානයකට ඔබට බාර දෙන්න පුළුවන් පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ පොත්පත් ආදිය පුංචි දෙයක් වුණත් කමක් නැහැ. විපතටපත් අපේම දරුවන්ට ඒවා ලබා දෙන්න අපි කටයුතු කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍යම දරුවන්ට ඒ අතටපත් කරන්න අවශ්‍ය කටයුතු ස්වාධීන රූපවාහිනී සේවයේ ඒ කටයුතු සූදානම් කරලා තියෙනවා. ජූනි මාසේ දෙවැනිදා තුන්වැනිදා දිවයිනේ ඕනෑම දුම්රිය ස්ථානයකට ඔබට බාර දීමේ හැකියාව තියෙනවා. අපට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන් කතා කරන්න. අයිබෝවන් ගරු විද්‍යාත්මණ්ඩලයට මගේ පස්සේ මගේ ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන් මේ වගේ විශාල ව්‍යසනයක් වුණාට පස්සේ ජනමාධ්‍ය වලින් අපේ විසම දැනුවත් කරනවා. අනිත් එක දැන් ගිය සෙන්සුරාද තිබ්බ විශේෂ දොරමඩලා වැඩසටහනට ඒ වුණත් අපි දැනුවත් වෙලා දැන් පස්සේ තියෙන්නේ අපි මේ දැනුවත් වීම පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවාට කියන එකයි. අනිත් එක අපේ මිනිසුන්ට හුඟක් දේවල් අමතක වෙනවා. ගිය සුවානේදී මේ සුවානේ මිනිකුට අමතක වෙනවා.
දැන් ආයි ජනමාධ්‍ය වලට මේ පිළිබඳව අවධානයක් එන්නේ තවත් මේ වගේ විශ්ලේෂණයක් වෙන්න ඕන. එතකන් අර මිනිස්සු ගිහලා අර ස්ථානව ආයි නැවත පරිංචි වෙනවා. ඒකන්ට කාරුණික විල්ලා හිටින්නේ මාතක සැරයක්වත් බැරිද මේ වගේ වැඩසටහන් වූ කුමක් හෝ වැඩසටහන් අපේ මනුස්සයෙකු දැනුවත් කරන්න මේ පිළිබඳව අමතක වෙනවා. අනිත් එක අපේ මිනිස්සුත් දැනගන්න ඕන සෑම ආයතනයකින්ම කියන ඒ අවවාද දීම සෑහෙන පිළිවෙත් පිළිපදින්න. එපා උනායි මට කියන්නේ. හොඳයි හොඳයි, බොහොම ස්තුතියි. පරිස්සම ගැන අපි වැඩසටහන් මාලාවක් කරලා තියෙනවා. මේ ආපදා කියලාම නම නොදැම්මට ආපදා ගැනත් අපි මම හිතන්නේ දොරමඩලා අවුරුදු 15ක් විතර වෙනවා මේ ඉතිහාසය තුළ වැඩසටහන් ගණනාවක් මේ මාතෘකාවසේ කතා කරලා දෙනවා. සෝබාදහම පරිසරය ගැන කතා කරන මාතෘකාව උනත් ඒ ව්‍යසන ගැන ආපදා ගැන එවෙන් ඒව ගැන අපි නිතරම කතා කරලා තියෙන ඉතින් දොරමඩලාවත් බලන්න ඕනේ. ඉතින් ඒව දැනගන්න නම් අපි නම් කතා කරලා තියෙනවා සෑහෙන පපන්ට. හැබැයි ඇති කියලා මං හිතන්නේ තව තව වැඩි කරන්න ඕනේ. මහත්මයාගේ යෝජනා බොහොම වැදගත්. ආයිබෝවන්. හොඳයි, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හොඳයි, මම හිතන්නේ අපි මෙතෙක් දුරට සාකච්ඡා කරපු කරුණු කෙරෙහි අපේ මාතෘකාවේ ප්‍රධාන මේ මානසික සුවය සහ මේ ආපදා කළමනාකරණය කියන මේ කරුණු දෙක බොහොම සමීපව ගමන් කරන දෙකක්. මානසික සුවය තමයි ප්‍රධාන වශයෙන්ම ඕනෑම කල්පනාකරණයකට ආපදා කල්පනාකරණ විතරක් නෙමෙයි මුළු ජීවිතේම කල්පනාකරණයට අවශ්‍ය කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරේ ආරෝග්‍ය පරමා ලාභ කියලා. නිරෝගීකම තමයි උතුම්ම සම්පත ලාභය. නිරෝගීකම කියලා කියන්නේ මේ කායික නිරෝගීකම නෙවෙයි. අද ගොඩක් දෙනෙක් හිතනවා ඩයබටික් නැත්තම්, ප්‍රෙෂර් නැත්තම්, කොලෙස්ටරෝල් නැත්තම්, කැන්සර් එකක් නැත්තම් ඒගොල්ලෝ නිරෝගී කියලා. නෑ, ඒක නෙවෙයි නිරෝගීකම කියලා කියන්නේ. ඊට ගොඩක් දේවල් තියෙනවා, ස්ට්‍රෙස් එක, ඇන්සයිටි, පෝබියාස්, ඩිප්‍රෙෂන්ස් මේ කියන දේවල් වලින් මානසික වශයෙන් ගොඩාක් දුරට රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. බෞද්ධ මනෝවිද්‍යාවට අනුව මනස නිරෝගීකම නැති වෙන්නේ ප්‍රධාන කාරණා තුනක් පදනම් කරගෙන. එක, ලෝභය, ද්වේෂය, මෝහය, ඩිසයර්, ඇංගර් ඇන්ඩ් හේට්‍රඩ්. මේ තුන තමයි සියලුම මානසික රෝගවල නිදානේ ආරම්භය. මලන බටහිර මනෝවිද්‍යාව මීට වඩා වෙනස් විදිහට විග්‍රහ කරන්නේ. නමුත් අපි බටහිර මනෝවිද්‍යාව ඉගෙන ගත්තට දැන් අපි කතා යථාර්ථයට යනතරදී අපිට තියෙනවා බෞද්ධ මනෝවිද්‍යාව තමයි ඒකට නියම විසඳුම තියෙන්නේ කියන එක. මොකද හේතුව අර මුලින් සඳහන් කළා වගේ බටහිර මනෝවිද්‍යාව උපදේශන කාර්යය තුළදී ප්‍රතිඵලයටයි ප්‍රතිකර්ම කරන්න හදන්නේ. බෞද්ධ මනෝවිද්‍යාව තුළදී මූලයටයි ප්‍රතිකර්ම කරන්නේ. මූලයයි ගලවලා ඉවත් කරලා පුජ්‍යල සූපත් කරන්නේ. මේ දෙක පැහැදිලි වෙනසක් තියෙන දෙයක්. ඒ නිසා මූලය තමයි අපි අන්ධ වෙන්නේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව කියන වචනේ ගත්තම මේක 108 ආකාරයකට සිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සිතුවිලි 108ක් තියෙනවා. එක සිතක් පදනම් කරගෙන මේ තෘෂ්ණාව කියන එක පමණක්. ඊළඟට ද්වේෂය. ද්වේෂයත් ඒ විදිහමයි. ඊළඟට මෝහය. මෝහය කියලා කියන්නේ මුලාව, අන්ධභාවය. මෙයත් ඒ විදිහමයි. මේ කරුණු තුන පදනම් කරගෙන පමණක්, ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන මේ කරුණු තුන පදනම් කරගෙන පමණක් 1500ක් අපේ සිත තුළ සිතුවිලි පහළ වෙනවා. ඒවා ඔක්කොම මානසික රෝග. දැන් අපිට පේනවා බටහිර මනෝවිද්‍යා විග්‍රහයන්ට වඩා බෞද්ධ මනෝවිද්‍යාව තුළ කොච්චර ගැඹුරෙන් මේ පිළිබඳව සාකච්ඡා කරනවද කියන එක. දැන් එතකොට මෙන්න මේ තත්ත්වයන් තුළදී මෙන්න මේ මානසික සුවය නැතිකම තමයි ආපදා කළමනාකරණයේ අපෝසත් භාවය. මම එක උදාහරණයක් ගන්නම්. දැන් මේක සමහරට සමාජයේ සංවාදාත්මක කතාවක් වෙයි මම මේක ප්‍රකාශ කරපුවාම පහුගිය දවසක අපි මාධ්‍ය තුළ දැක්කා දෙහිවල පැත්තේ කෝච්චි අනතුරකට මේ තරුණ ළමයි දෙන්නෙක් මරණයට පත් වුණා. දැන් මේ මෙතන මේ තරුණ ළමයි දෙන්නෙක් හොඳට ඇස් පේනවා, හොඳට කන් ඇහෙනවා. වයස අවුරුදු 18ක ළමයිනේ. හොඳට කන් ඇහිම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා කොතනකවත් වාර්තා වෙලත් නැහැ. ඇස් පෙනීම පිළිබඳ ප්‍රශ්නයක් පිළිබඳ වාර්තා වෙලත් නැහැ. හැබැයි අච්චර මහා යකඩ කඳක් එනවා ඇහුන්නේ. අච්චර පිරිසක් කෑ ගැහුව ඇහුන්නේ. අච්චර මහා යකඩ කඳක් එන දර්ශනේ අවහිර නොවිච්ච තලයක ඉඳලා රූපේ පෙනුනේ නැහැ. මොකක්ද මේ தත්ත්වය? මේ තමයි මනසේ තියෙන. එහෙම නැත්නම් මේකට අපි කියන තව වචනයක් මේකේ ස්ට්‍රෙස් එක. මේ ආතතිය. මේ ආතතිය නිසා පියවි ඇස තිබුණට ඇසට පෙනෙන්නේ නැහැ. කන තිබුණට ශබ්ද ඇසෙන්නේ නැහැ.
මෙන්න මේ තත්ත්වය මත නිසා අපිට අද ව්‍යසනයන් ගණනාවක් කළමනාකරණය කර ගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා. මිනිසුන්ගේ ළඟ ලොකු පෝබිය බයක් තියෙනවා. මොකටද? නිශ්ශබ්දතාවය පිළිබඳ දැන් බයක් තියෙන්නේ. එනිසා තමයි හැම වෙලාවෙම මේ කන් දෙකේ මොකක් හරි එකක් ගහගෙන ඉන්න උත්සාහ කරන්නේ. සින්දුවක් අහනවා හරි මොනවා හරි දේවල් වලට හැම වෙලාවෙම මේ කන යොමු කරන්න උත්සාහ කරන්නේ. ගෝසාවත් එක කන යොමු කරන්න උත්සාහ කරන්නේ මොකවත් නෙවෙයි, මේ බයක් තියෙනවා ලොකු. ඇයි බය? මොකද්ද? යථාර්ථයේ ස්පර්ශ නොකරන ජීවිතයක් නිසා. ඒකේ අනිත් පැත්තේ ඒ යථාර්ථයේ ස්පර්ශ නොකරන තත්ත්වයට පත් වෙන්න හේතුව මොකද්ද? අපි සියලුම දෙනා අතර තියෙන ලොකුම ගැටලුවක්. අද අපි අපේ ප්‍රඥාව නෙමෙයි දිනු කරන්නේ. wisdom and knowledge කියලා දෙකක් තියෙනවා. අපි දිනු කරන්නේ knowledge විතරයි. දැනුම සම්භාරයක්. අපිට පුළුවන් දැනුම තියෙනවා, කප්පරක් දැනුම තියෙනවා. හැබැයි කප්පරක් දැනුම තිබුණාට අපිට නැහැ බුද්ධිය. බුද්ධිය කියලා කියන්නේ සිතීමේ ශක්තිය, ප්‍රඥාව. ඒ ප්‍රඥාව, ඒ ඥානාලෝකයේ නැතිකම නිසා අපි මේ ලෝකේ අඳ වෙලා තියෙනවා. ඇස් තිබුණාට අපි පේන්නේ නැති පිරිසක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේකට මම උදාහරණයක් කියන්නම්. සමාජයෙන් වෛද්‍යතුමත් මෙතන ඉන්නවා. නමුත් ඔබතුමාම උදාහරණයක් හැටියට, ඔ කියන්නේ ඔබතුමාගේ ශේෂ්ත්‍රයේ කෙනෙක් උදාහරණයක් හැටියට අපි ගමුකෝ වෛද්‍යවරු. දැන් වෛද්‍යවරු ඉන්නවා. වෛද්‍යවරු තමයි කය ගැන හොඳටම දන්න අය. කය පෙනහලු ගැන දන්නවා, වකුගඩු ගැන දන්නවා, මේ ඔක්කොම ගැන දන්නවා. දැන් පෙනහලු ගැන හොඳටම දන්න වෛද්‍යවරයා දුම්පානය කරනවා. ඊළඟට පෙනහලු ගැන, මේ ශාරීරික ක්‍රියාකාරීත්වය ගැන, කැන්සර් ගැන හොඳටම දන්න වෛද්‍යවරයා මද්ද්‍රව්‍ය මද්දසාර පාවිච්චි කරනවා. සමහර අය. සමහර අය. හැම කෙනෙක්ම නෙවෙයි. හැමෝම. ඒක සමහර අය. ඔබතුමා ගැන නෙවෙයි කියන්නේ, වෛද්‍යවරු ගැන. එතකොට මේ බොඩි එක පිළිබඳ හොඳටම දන්න කෙනා ඇයි එතනදී මේ බොඩියට වෙන හානියක් දන්න මේ දේවල් වලින් වළකින්නේ නැත්තේ? අන්න හේතුව තමයි දැනුම තියෙනවා නමුත් ප්‍රඥාව නැහැ. මෙන්න මේ වෙනස තමයි ලෝකෙම තියෙන නිසා අපි පරිසරය ගැනත් අපි ඔක්කොම දන්නවා. කතා කරන්න ගියොත් අපි තරම් කතා කරන්න වෙන කවුරක්වත් නැති වෙන්නත් පුළුවන් පරිසරය ගැන, පරිසර ක්‍රියාකාරීත්වයන් ගැන, පරිසරයට හානි වෙන ආකාරයන් පිළිබඳ. හැබැයි ඒ දැනුම තිබුණට වැඩක් නැහැ. දැනුම උපයෝගී කර ගැනීම තුළ තියෙන ප්‍රඥාවන්ත බව අපිට නැහැ. සිතීමේ ශක්තිය නැතිකම තියෙනවා. මේක තියෙන්නේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක්. අපිට අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් තමයි මුළු මහත් ලෝකයේම අධ්‍යාපනය අද ගමන් කරලා තියෙන්නේ. ආත්මාර්ථකාමී සිතුවිලි වලින් තරඟකාරීත්වයක් ඔස්සේ දැනුම ලෝකයට පෙන්වන ක්‍රමවේදයක් සඳහා. දැනුම ලබා ගත්තාම ඔහු සම්පූර්ණ වෙනවායි කියන චින්තනය තුළ තමයි අධ්‍යාපනයේ පරමාර්ථ අරමුණු ගොඩනැගිලා තියෙන්නේ. මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඊට වඩා වැදගත් වෙන්නේ තමා ගැන සිතලා අවබෝධ කරගන්න. තමා ගැන තමන් කවුද කියන එක තේරුම් ගන්න. එතකොට තමා කවුද කියලා තේරුම් ගන්නකොට අපට පරිසරය මොකද්ද කියන එකට තමන්ට දැනෙන්න පුළුවන්කම තියෙනවා. බුදුජාණන් වහන්සේ හරි ලස්සන සාකච්ඡාවක් පවත්වුවා එක්තරා දෙවියෙක් එක්ක. දැන් දෙවියෙක් එක්ක සාකච්ඡා පැවැත්වුවා කොහොම පස්සේ මේවා නිකන් මිනිස්සු හිතනවා මිත්‍යා කතන්දර කියලා. මිත්‍යා නෙවෙයි, ධර්මයේ ස්පර්ශ කරනකොට තේරුම් ගන්න පුළුවන් අයට පමණයි ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දෙවියන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ගමනක් නොගිහින් යමක් තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ගමනක් නොගිහින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අහනවා ගමනක් ගිහින් තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඔව්, ගමනක් ගිහිල්ලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි ගමනක් යනවට වඩා, ගමනක් ගිහිල්ලා යමක් තේරුම් ගන්නවට වඩා ගමනක් නොගිහින් තමා තුළ තමා දැකලා තේරුම් ගන්න පුළුවන් දේ විශේෂයි. ඒක කියන්න හේතුව ඒ දෙවියා කියනවා මම පෙර ධානලාභියෙක්. ඒ ධානලාභීත්වය මම උපයෝගී කරගෙන මේ විශ්වය තුළ මම සැරිසරුවා. මේ වගේ මනුස්ස ලෝක දසදහසක් මම ස්පර්ශ කළා. මේ වගේ මනුස්ස ලෝක දසදහසක් තුළ මම සැරිසරුවා. හැබැයි මට මේ ලෝකයේ තුළ, මේ විශ්වය තුළ කෙරවලක් මට ඒ දකින්න පුළුවන් කමක් ලැබුණේ. ඒ වෙලාවේ බුදුහාමුදුරු දෙන උත්තරේ තමයි ඔබට මේ ලෝකය හඳුන ගන්නට, ලෝකේ තේරුම් ගන්නට නම් ඉමස්මින් භ්‍යාමමත්තේ කලේබරේ ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච පඤ්ඤපේමි. මේ බඹයක් පමණ වූ ශරීරයේ තේරුම් ගන්න. මේ බඹයක් පමණ වූ ශරීරය තුළ මේ අවබෝධය ඔබ ලබා ගැනීම තුළින් මුළු මහත් විශ්වයම ඔබට අවබෝධ කරගන්න පුළුවන්. මුළු මහත් විශ්ව ක්‍රියාකාරීත්වෙම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙන්න මෙතෙන්ද තමයි එන්න ඕන. අපි මේ ලෝකයේ තියෙන පාරිසරික සාධක ගැන පිළිබඳව වෙන්න පුළුවන්, සතුන් පිළිබඳව වෙන්න පුළුවන්, සතුන් ප්‍රතිචාර දක්වන ආකාරයෙන් බල මේ සියලුම දේවල් එක්කම ඉස්සලම අපි තේරුම් ගන්න ඕන මම මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ. මේ මට තියෙන හැකියාවන් අතර, මම කියන මේ සංකල්පය තුළ තියෙන හැකියාවන් අතර මේ සුවිශේෂ වූ සිතීමේ ශක්තිය පාවිච්චි කරා නම් අපිට හොඳ කළමනාකරණයක් ජීවිතයට ඇති කර ගන්න පුළුවන්. එතකොට විනිවිද දකින්න පුළුවන්. විනිවිද දැකලා
නියමදේ නියම හැටියට ඇති සැටියෙන් දකින්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනකොට අන්න හොඳ කළමනාකරණයක් අපිට සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ தත්ත්වේ නැතිකම නිසා, මේ අන්ධභාවය නිසා අපි අද අනතුරටපත් වෙලා තියෙනවා. අපි දන්නේ අපි ජීවත් වෙන්න ඕන තැන කොතනද කියලා, ජීවන රටාව ගෙනියන්න ඕන ආකාරය මොකද්ද කියන එක පිළිබඳ අපි දන්නේ නැහැ. අද කනබොන දේවල් පිළිබඳ ලොකු අර්බුදයක් තියෙනවා. කනබොන දේවල් වසවිසෙන් පිරලා තියෙනවා. ඒ නිසා ආපදාවන් වලට අද අපි පත් වෙමින් පවතිනවා. විශාල වශයෙන් මානසික වශයෙන් මානසික රෝග තත්ත්වයන් වැඩි කරගෙන තියෙනවා. ඉතින් මේ සියල්ලම බලපෑම සහ වැරද්ද ගැටලුව තියෙන්නේ කාළඟද අපි ළඟමයි, වෙන කවුරක්වත් ළඟ නෙවෙයි. මේ සියල්ලම අපේ නිෂ්පාදන, වෙන කාගවත් නිෂ්පාදන නෙවෙයි. මේක දෙවියන් වහන්සේ කරපු නිෂ්පාදනයක් නෙවෙයි, වෙනත් අදෘශ්‍යමාන බලයක් විසින් කරපු නිෂ්පාදනයකුත් නෙවෙයි. මේ සියල්ලම නිෂ්පාදන අපේ නිෂ්පාදන. දැන් ගම් වතුර වලට තර්ජනය වෙච්ච පළාත්වල සාධක හොයාගෙන ගිහිල්ලා බැලුවොත් එහෙම මොනවද ඒවට මූලික හේතු කියලා පෙනෙයි, අපේම වැරදි තමයි ඒවටත් තියෙන හේතු, වෙන කාගවත් වැරදි නෙවෙයි. එනිසා මේ තත්ත්වයන් තුළ දකින්න තියෙන්නේ අපේ මානසික සුවය පිළිබඳ ප්‍රශ්නයක්, අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මානසික සුවය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා තමයි අපි කණ්ඩ ගන්න ආහාරය වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් බවට පත් කරගන්න පවා අපි අපෝසත් බවට පත් වෙලා තියෙන්නේ. පහුගිය අවුරුද්දක මම ගියා එක පළාතක, ගියාම මම ගියා මේ මිරිස් කොටුවකට. අවස්ථාව ලැබුණා මිරිස් කොටුවකට යන්න, මේ අනුරාධපුර පැත්තේ ගලඹිදුණු වේ පැත්තට වෙන්න. මිරිස් ටික දැක්කම හරි ලස්සනයි, බොහොම ලස්සනට තියෙනවා මිරිස් ටික. ඉතින් මම ඒ වෙලාවේ තියෙන මේ කතා කර කර හිටපු ගොවි මහතුරුත් එක මං කිව්වා, තව සති දෙකකින් තුනකින් විතර මේ මිරිස් ටික භාවිතාවට මේ රතු පාට වෙලා එයි, කඩන්න පුළුවන් නේද කියලා. ඒ වෙලාවේ ගොවි මහත්තයා හිනා වෙලා මට කියනවා, සති දෙකකින් නෙවෙයි ස්වාමීන් වහන්ස, හෙට උදේ වෙනකොට මේ ඔක්කොම රතු කරන්න පුළුවන් කියලා කිව්වා. හෙට උදේ වෙනකොට ඔක්කොම රතු කරන්න පුළුවන්කෝ. අනුරාධපුරයට අපේ කට්ටිය දැන් ගිහිල්ලා ඉන්නේ, හවස වෙනකොට පණිවිඩ එනවා. හෙට උදේ මාකට් එකේ තත්ත්වය කොහොමද කියලා හවසම අපි බෙහෙත් ජානවා. හෙට උදේට මේ ටික කඩනවා, අපි හෙට උදේට මේ ගිහින් දෙනවා. දැන් මොකද මෙතන තියෙන්නේ? මේ මෝහ අන්ධකාරය මේ තියෙන්නේ. මේ මෝහ අන්ධකාරය නිසා මොකද්ද ඇති වෙලා තියෙන්නේ? තෘෂ්ණා වැඩි වෙලා තියෙනවා. මූල්‍ය පදනමක් මත ඉඳගෙන අර ආහාරයට ගන්න දේ පවා වටිනාකම නැති කරලා දාලා, විනාශ කරලා දාලා, මේ අපි ආහාරයට ගන්න දෙයක් නේද කියන එක හිතන්න තරම් බැරි මහා දුක්ඛදායක තත්ත්වයට පුජ්‍යලයා පත් වෙලා තියෙනවා. මේ තත්ත්වේ මත තමයි අපේ වකුගඩු රෝගීන් වැඩි වෙලා තියෙන්නේ, අපේ අනිකුත් ඩයබටික් රෝගීන් වෙන්න පුළුවන්, කැන්සර් රෝගීන් වෙන්න පුළුවන්. මේ සාධකවල මූල සාධකයේ තියෙන්නේ මෙන්න මෙතන, අපේ අන්ධභාවය. අන්ධභාවය කියලා කියන මේ මානසික රෝගී තත්ත්වය ඉතාම ප්‍රබලයි. මේ ප්‍රබලත්වය නිසා තමයි ලෝකෙ මේ කියන හානි සිදුවලා තියෙන්නේ. මම තව එක දෙයක් එකතු කරන්නම්. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලෝකේ වැඩිම කිරි පරිභෝජනය කරන රට. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලෝකේ වැඩිම මස් පරිභෝජනය කරන රට. කිසිම රටක් ඒතරම් මස්වත් කිරිවත් පරිභෝජනය කරන්නේ නැහැ. දැන් මේ එක පැත්තක්. හැබැයි අනිත් පැත්තෙන් ගියන් පස්සේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිම කැන්සර් රෝගීන් ඉන්න රට. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිම කොලෙස්ටරෝල් රෝගීන් ඉන්න රට. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිම මානසික රෝගීන් ඉන්න රට. ඒතර මේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපි කතා කරනවා ආහාරවලට ගන්නකොට මේවා අත්‍යවශ්‍ය හොඳ පෝෂණීයයි කියලා. හැබැයි පෝෂණීයත්වය අපිම නැති කරගෙන ගන්නෙ. කිරි හරකෙකුගෙන් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් දල වශයෙන් අපි දන්නවා දවසකට කිලිලීටර් 4ක් 6ක්, ඒක තමයි ස්වභාවික වේ. නමුත් අපි දන්නවා පාම් එකට ගියන් පස්සේ හරකෙකුගෙන් කිලිලීටර් 32ක් ගන්නවා. එතකොට මේ අස්වාභාවිකත්වය ආවේ මොකක් නිසාද? අන්ධභාවය නිසා. අන්ධභාවය නිසා තෘෂ්ණාවට ගිජු වෙලා, තෘෂ්ණාව පදනම් කරගෙන කටයුතු කරන්න ගිහිල්ලා අන බලන්න අර තමන්ගේ ජීවිත පැවැත්ම සඳහා තියෙන දේ පවා විනාශ කරගෙන මුළු මහත් සත්ව වර්ගයක්, ඒ වගේම මුළු මහත් දේශයක් විනාශ කරන පිරිසක් බවට අපිම පත් වෙලා තිනවා. අපි කවුරක්වත් ඒක දන්නේ නැහැ. ඒ ස්වභාවිකත්වයෙන් ඈත් වීම තුළ අපි කොයිතරම් විනාශය ළඟා කරගෙන තියනවද කියන කාරණාව, විපතට පත් වෙච්ච වෙලාවේ කැඩිලා තියෙන හිත් තවත් තලන්ඩ අපි තවත් මේ දොස් පවරනව නෙවෙයි, ටිකක් හිතලා බලන්න. මේ වතුර අපිරිසිදු කරන්න එපා, පිරිසිදුව තියාගන්න කිව්වට අපි ගංගා ආක්‍රමණය කරලා තියෙනවා. ගංගා මිටියාවත ආක්‍රමණය කරලා ගඟකට ඉවුරු දෙකේ සෑහෙන දුරක් තියෙන්න ඕන ගඟකට ගලාගෙන යන්න. හැබැයි අපි ඒක ආක්‍රමණය කළමයි, මිනිසුන්ට දොස් කියන්නේ නැහැ. සුදුසු ප්‍රදේශයේ සොයා දීම ඒ අයට බැරි නම්
රභාසිකෝ වගේ ඒ හැකියා ඒව හොයා දෙන්න ඕනේ. බලධාරින්නේ හොයාගෙන දෙන්න ඕනේ. නැතිකම නිසා බැරිකම නිසා ඒව පදිංචි වෙනවා. ඉතින් මේ නැති බැරි අයට උදව් කරලා සුසු ප්‍රදේශවල වාසය කරන්න ඉඩ සලස්සා දීම සමහරට රජයේ ආණ්ඩුවේ වගකීම. මම මේ මිනිසුන්ට දොස් කියන්නේ නැහැ. හැම රටකම ඒ පිළිබඳ විශේෂඥයෝ ඉන්නවා. ඒ විශේෂඥයන් තමයි ඒ සලසුම් හදන්නට ඕන. ලෝකේ එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපේ රටේ එහෙම නැහැ. දැන් ලෝකේ රටවල් ගත්තාන් පස්සේ රෙසිඩෙන්ෂල් ඒරියා තියෙනවා. කමර්ෂල් ඒරියා තියෙනවා. කමර්ෂල් ඒරියා වල රෙසිඩෙන්ෂල් ඒරියා හදන්නේ නැහැ. කමර්ෂල් ඒරියා එක කමර්ෂල් ඒරියා එකක්. පාර තියෙනවා. පාරට ආසන්න වශයෙන් පැවතිය යුතු දේවල් තියෙනවා. අපේ පාරද මිදුලද කඩේද මේවා එකකවත් වෙනසක් නැහැ. මේ ඔක්කොම එකට තියෙන්නේ. ඒ නිසා තමයි මාර්ගානතුරු වැඩි වෙලා තියෙන්නේ. මොකද ගෙයින් එළියට බැස්ස ගමන් බහින්නේ පාරට. එතකොට මාර්ගානතුරු ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. පාරට බැස්ස කෙනාට පාරට බැස්ස කියලා තේරෙන්නේ නැහැ තමන්ගේ මිදුලට බැස්සයි කියලා හිතෙන්නේ. මිදුලට බැස්ස නිසා අර වාහන ගැන අවධානය යොමු කිරීමේ හැකියාව ඒක හුරුවක් නැහැ. ඒ නිසා තමයි මේ මාර්ගානතුරු වැඩි වෙන්න ගොඩාක් දුරට බලපවත්තන්නේ. ඒ අපි ගංගාව ආක්‍රමණය කරලා තියෙනවා විතරක් නෙවෙයි දාන්න තියෙන හැම දෙයක්ම ගංගාවට දානවා. කර්මාන්ත ශාලාවලින් සම අපි දොරමඩලාවේ ඒක ප්‍රසිද්ධියම කිව්වා. සමහර කර්මාන්ත ශාලාවලින් පිට වෙන අපද්‍රව්‍ය බට ඒ නල කොහොමද ගංගාවලට හරවලා තියෙන්නේ? මේ බොන්ට වතුර දෙන ගඟ ඈ ඒ පිරිසුදු කරලා දෙන එක හරි. නමුත් දාන්න තියෙන සියලු දේවල් සමහර අපද්‍රව්‍ය සමහරට මේ කියන්ට අමාරුයි. මේ වැඩසටහන කොයි තරම් දේවල් හම්බෙනවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට? ඉතින් එහෙම කරලා ජලයට කරන්න තියෙන සියලුම අගෞරව කරලා අපි ජලය අපි ළඟට ඇවිල්ලා අපිට විනාශය ගේනකොට අපි ඉතින් ගඟට බයිනෝ දොස් කියනවා. මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා දේශගුණයේ තියෙන පරිසරයේ සබඳතාවයේ තියෙන සමතුලිතභාවය නැති කිරීම හරහා අකල් වැහි වෙනවා, උණුසුම් වැඩි වෙනවා. අපි ඒක කතා කරන්නේ නැහැ. කෙලින්ම එන වැස්ස ගැන අපි කතා කරනවා. කොයිතරම් වනය ආක්‍රමණය කරලා කැලෑව පුළුවන් තරම් ආක්‍රමණය කරලා අලි මිනිස් ගැටුම ගැන කතා කරනවා. මේ කරන්න දෙයක් නැහැ. ඒ නැති බැරිකම නිසා කැලේ අයිනේ පදිංචි වෙනවා. හැබැයි පුළුවන් තැන සුසු තැන පදිංචි කරවීම ඒක මං හිතන්නේ ඒ අයටම දොස් පවරන්න බෑ. ඒකට බලධාරීන්ටත් වගකීමක් තියෙනවා. ඒ රටේ මහජනතාව කොහෙද පදිංචි විය යුත්තේ කියලා තීන්දුව ගන්නට, ඒ අයට සුසු තැන දෙන්න, ඒ අයට ජීවන වෘත්තීන් සඳහා පහසුකම් දෙන්න, ඒක රජයේක ආණ්ඩුවක වගකීමක් මං හිතන්නේ. මිනිසුන්ටම හැම දෙයකටම දොස් කියන්න බෑ. හැබැයි මනුෂ්‍ය ක්‍රියාකාරකමුත් ඒ අතර තියෙනවා. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන්ගේ පරිණිඩ කිහිපයක් සඳහා. සරසවි පින්බින දොරින් දොරට දොර මඩලාවයි. අපට අමතුමක් තියෙනවා. අයිබෝවන් කතා කරන්න. ITN එකට අපේ සුබ පැතුම්. අපි හඳුනන්නේ ලංකාවේ දේශගුණ විපර්යාස ගැන හිතනකොට, ගම් වතුරු උදුර ගැන හිතනකොට, රෝග උදුරු ගැන හිතනකොට 70 දශකයක එහා කල්පනා කරනවා නම් අපි වැඩිහිටිය වශයෙන් සබහාධර්මයේ විසින් මේ සියල්ලටම ආරක්ෂාව සලසලා තිබුණා. මොනතරම් පාලකයන් ඉංග්‍රීසි පාලකයන් වුණත් සබහාධර්මයට හානි කළාට මෙවැනි හානියක් වෙන්න තරමට සිද්ධ වුණේ නැහැ. දැන් අපි දකිනවා කොළඹ දිස්ත්‍රික්කයේ 5 දින ගොඩ වෙලා ජලය ගල් නැහැටි. දැන් 70ට එහා අපේ වාර්ෂික වර්ෂාපතනය තිබ්බම 6 මාසයක් වහිනවා සැප්තැම්බර්ෙන් පස්සේ ජනවාරි වෙනකම් මුළු රටටම. 30 ගණන් වල ඉඳලා 40 ගණන් වල අපිට මතකයි ගම් වතුර යන්නේ අවුරුද්දකට එක කතාවක්. ඒක රට පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් ගලා ගියයි කියලා අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ ගලා යාම රට මුදුන මැද උස බිම පිහිටලා ගංගාව මේ මුහුද දක්වාම ගලා යන ක්‍රමයකට භූමිය සකස් වෙලා තිබුණේ අපේ මිනිස් ක්‍රියාකාරකම් නිසා, අවිධිමත් පාලන ක්‍රම නිසා ඒ ජල ගලා බැස්ම සම්පූර්ණ අවහිර වෙලා තියෙනවා. එක කාරණයක් ඒක මේ ක්ෂණික විපර්යාස සම්බන්ධ. අනිත්ක වැඩිහිටිය කරන මම අධ්‍යකලා තියෙන මධ්‍යම කඳුකරේ භූගත ජල ගෝලයේ හිඳින්නට හේතුවක් වුණා මේ ආනයනික පයින්ස් ස්වභාව. අද ජල මූලස්ස සියල්ලම හිඳිලා පාලකයන්ගේ අවධානය යොමු වෙන්නේ නැති කියන බොම කනගාටු වෙනවා. මුළු කඳුකරේම ජල මූලස්ස හිඳිලා අපේ දිය ඇලි සම්පත් ඔක්කොම දැන් ගංගාවල් ඔක්කොම හිඳලා බැලලා මේ භූගත ජල ගෝලය සම්පූර්ණ විනාශ වෙනවා. භූගත ජල ගෝලයේ විනාශ වීමෙන් ඇති වෙන රිස්කය නිසා භූගත ජලයේ බොහෝ කම්පා සිද්ධ වෙනවද, නායම් සිද්ධ වෙනවද කියන
කල්පනාවක් අපිට එනවා මේක භූවිද්‍යාඥයන් විසින් ගවේෂණය කළ යුතුයි. කෙසේ වුවත් අපේ අත්දැකීම් අනුව අනාගතයේ අපේ ජීවීන්ගේ පැවැත්ම සඳහා මේ රට සුරක්ෂිත කිරීම නම් මේවා ගැන අධ්‍යයනය කරන්න ඕන. මේ ආනයනික පයින ස්වභාව ඉවත් කිරීමට රජය ජනතාවත් එක හඳින් නැගී සිටින්නට ඕන. හෙට උපදවන අපේ ජීව පළපුර වෙනුවෙන් කියන එක එක කාර්යයක් මට කියන්න තියෙනවා. ඒකම සබා ධර්මයට පුළුවන් තරම් හටත් පාලකේනුත් ජනතාවනුත් ඉඩ නොදුන්නොත් මේ රට ඉතිෝපියාවක විශාලාවක තත්වයට අනාගතයේදී පරිවර්තන වීමා කිසිසේත් වළක්වන්නට බෑ. මේ 68 වෙනි යුගයේ ජීවත් වෙච්චි අපගේ වගකීම් වෙන්න ඕනේ, අපගේ යුතුකම් වෙන්න ඕනේ. අපේ අනාගත මුතු අතීත මුතුන් මිත්තන් අපට රැකදුණු දේශයේ අනාගත පරපුරට ඉතිරි කර තැබීම. හොඳයි හොඳයි, පැහැදිලි. බොහොම සුදී. හොඳයි, මාර්ගී පෙරමුණ ගන්නවා නම් ඉතාලා හොඳයි. හොඳයි, බොහොම සුදී, බොහොම සුදී. ආපදාව මෙතනින් නවතින්නේ නැහැ, ගම් වතුර මෙතනින් නවතින්නේ නැහැ, පැලස්තර වලින් විසඳුමක් නැහැ. මුහුදේ ජල මට්ටම තව දශම ගානකින් ඉහළ ගියත් ගංගාව ওই ජල කඳ මුහුදට ගෙනියන්නේ නැහැ, පමා කරනවා. ඒ කියන්නේ තව ගම් වතුර ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ පැලස්තර විසඳුම් නම් මං හිතන්නේ සාර්ථක වෙන්නේ නැහැ. මේ මහත්මයා මතු කළ අදහස් ටික බොහොම වටිනවා. අපි විශේෂඥ වෛද්‍යතුමා. ඔය ඇත්තටම අපි මම කලින් වටේදී කතා කරේ මේ මානසික බලපෑම කොහොමද කියලා. ඒ වගේ මේ ආරම්භයේදී මානසික බලපෑම නොදුනුනත් කාලය සමගම ඒ මානසික බලපෑම දැනෙන්න පුළුවන්. ඒ මානසික බලපෑම දැනීමේ ප්‍රමාණය විවිධ හේතු මත බලපවතිනවා. ඒ පුද්ගලයාගේ වයස, දරා ගැනීමේ හැකියාව, ඒ ව්‍යසනයේ ස්වභාවය වැනි කරුණු බලපානවා. ඉතින් ක්‍රමයෙන් දැනෙන දේවල් තමයි සමහරලාට කායික ආබාධ ඇති වෙන්න පුළුවන්. උස්ම ගැනීමේ අපහසුතාවය, නිින්ද නොයාම, හිස කැක්කුම, ඒ වගේම තේරුම් ගන්න බැරි අසහනයක් දැනෙන්න පුළුවන්, විඩාවක් දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර අයට මේ නිතරම කේන්ති යනවා. සමහරලාට මේ නිවාස අහිමි වෙලා තමන් ඉන්නේ යම්කිසි කඳවුරක වෙන්න පුළුවන්. එහිදී තමන්ගේ පවුලේ සමග නිතර ගැටුම් වලට යන එක, දරුවන්ට බනින්න හිතෙන එක, භාර්යාවට සම්පූර්ණයට බනින්න හිතෙන එක, මිනිමගේ තරහ යාම වගේ වෙන්න පුළුවන්. සමහර අයට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැතුව විතරක් නෙවෙයි, අර තමන් අත්දැකපු බිහිසුණු අත්දැකීම නැවත හීනෙන් පේන්න ගන්නවා. අපි කියන නපුරු හීන පේනවා කියලා. සමහර අයට මේ ඒ බිහිසුණු අත්දැකීමක් දැක්කට පස්සේ නායාම වෙන්න පුළුවන්, ගම් අතුර පෙන් පුළුවන්, මේ විගිය කෙනෙක් මිය යනවා වෙන්න පුළුවන්. ඒ දේවල් මැවිලා පේනවා. අපි කියන අර ෆ්ලෑෂ් බෑක්ස් කියලා, නිකන් ක්ෂණිකව ඒ දේවල් මැවිලා පෙනීමේ තත්ත්වයක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. සමහරලාවට ඒ තියෙන තත්ත්වෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා, බය වෙනවා, වතුර ළඟටවත් යන්නේ. අපි දැක්කා අපි දැන් සුනාමියට පස්සේ පස්චාත් සුනාමි සමයේදී මම පුහුණු වෙන වෛද්‍යවරයෙක් වශයෙන් ගාල්ලේ වැඩ කරේ කරාපිටියේදී. ඒ අවස්ථාවේ දැක්ක බොහෝ පුද්ගලයන් මේ මුහුද ළඟටවත් යන්නේ නැහැ, බයට. ඉතින් ඒ මොකද යන්නේ නැත්තේ? එහෙම ගියාට පස්සේ ලොකු මානසික පීඩනයක් දැනෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණ ක්‍රමයෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ ඇත්තටම මේ ඇති වෙලා ආපහු ක්‍රමෙන් අඩුවී යන තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ සති කිහිපයක් තුළ ඉබේම නැති වෙලා යනවා බොහෝ වෙලාවට. නමුත් මේ මාසයකට වඩා දිගට පවතිනවා නම් එය හඳුනාගෙන වෛද්‍යවරයෙකු කරා යොමු කළ යුතු තත්ත්වයන්. ඒ වගේම සමහර වෙලාවට අපි දකිනවා මේ ළමයින්ගේ ඇතිවන වෙනස්කම්. ළමයින් ගොඩක් සංවේදී මේ තත්ත්වයන් යටතේදී. ඒ වගේම ළමයි සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි දකිනවා ව්‍යසනයකට පස්සේ දෙමාපියන් හරි කඩබලකාරී, ඒගොල්ලන්ගේ වැඩ තියෙනවා, ගෙවල් ලස් කරනවා, වෙනත් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒතකොට ළමයිව අර නොසලකා හරිනවා. ළමයි ගැන හොයන්න කෙනෙක් නැහැ. මෙන්න මේ වගේ ළමයිට සෙල්ලම් කරන්න තැනක් නැහැ, යාළුවෝ නැහැ, සියලු දේ අහිමි වෙලා. ඒතකොට ළමයි තවදුරටත් පීඩාවට පත් වෙනවා. ඒ ළමයි සමහරලාට අපි දකිනවා අර ලදරු කාලයට මනසින් ප්‍රතිගමණය වෙනවා. ඒ කියන්නේ ඇඳේ ආපහු අර මුත්‍ර කරන්න පටන් ගන්න ළමයි, ඒ වගේම ඇඟිලි උරන්න පටන් ගන්න ළමයි, කාත් එක්කවත් කතා කරන්න නැතුව පැත්තකට වෙලා අර බයෙන් ඉන්න ළමයි. ඉතින් සමහර වෙලාවට මේක දීර්ඝව පැතිරිලා නිවිද බීතිකා තත්වයටත් පත් වෙන්න පුළුවන්. ළමයි සමහරට හොඳටම බය වුණාට පස්සේ මේ වතුරට විතරක් නෙවෙයි බය, හැම දෙයකටම බයයි. අනිත්‍යයත් එක්ක කතා කරන්න බයයි, පොඩ්ඩක් කෙනෙක් කතා කරාම ගිහිල්ලා හැංගෙනවා, කරුවලට බයයි, පාසල් යන්න බයයි. ඉතින් මේ වගේ තත්ත්වයකදී සමහර ලාවට අපි මේ වැඩිහිටියන්ගෙනුත් ළමයින්ගෙනුත් දකින දෙයක් තමයි අමතක වීම. දැන් අපි සුනාමියෙන් පස්සෙත් ළමයි දැක්කා, වැඩිහිටියෝ දැක්කා, මේ ව්‍යසනයෙන් පස්සේ කිසිම දෙයක් මතක නැහැ. අම්මා තාත්තා අඳුරගන්න බෑ, තමන් කවුද කියලාවත් දන්නේ නැහැ, කොහෙන්ද ආව කියලා දන්නේ නැහැ, අඳුරගන්න බැරුව මතකය අහිමි වෙලා. මෙන්න මේ වගේ තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන් ව්‍යසනයකට පස්සේ.
ඉතින් අපි ඇත්තරම සමාජයේ අපි වගකිය යුතු අය හැටියට සියලුම පුරවැසියන්ගේ යුතුකමක් තමයි මෙමෙණියට උදව් කරන එකට. අපි කොහොමද උදව් කරන්නේ කියලා අපි හිතලා බැලුවොත් ඇත්තරම අපි දන්නවා ප්‍රධාන වශයෙන් මේ මානසික පීඩාවට පත් වෙලා ඉන්න අයට ක්‍රමයෙන් කාලය සමගම මේ ප්‍රශ්න අඩු වෙලා යනවා. අපිට මේකට මෙම කඳවුරට ගිහිල්ලා මේ අයත් එක කතා කරලා අපි මේ කතා නැවත නැවත අහලා උදව් කර බලෙන් උදව් කරන්න යාම තවදුරටත් මානසික ව්‍යසනය වැඩි කිරීමක්. අපි සුනාමියෙන් පස්සේ දැක්කා සමහර මේ රාජ්‍යනෝන සංවිධානය විසින් හැමෝම නෙවෙයි කලාතුරකින් මේ ප්‍රශ්න අහලා අහලම එය තවත් ව්‍යසනයට පත් වෙලා. දැන් අපි ගියපු වෙලාවක සමහර ළමයි අපිට ඇවිල්ලා කියනවා අද මේ 10 වෙනි පාරට මේ කතාව අපි එයා හිතුවා අපිත් මේ කතාව අහන්න කියලා 10 වෙනි පාරට තමයි මේ කියන්න යන්නේ. වෛද්‍යවරුනේ මුණ දීපු දේ. වෛද්‍යවරුනේ සමහරව ලෙඩ්ඩු බලන්න ගියාමත් එහෙමනේ. සමහරව ලෙඩාට වඩා අමාරුවෙන් තමයි බලන්න කියනවා. මේ වෙච්ච දෙයක් නම් මේ බලන්න මේ කියලා ලෙඩා මේ තව දවසක් ඉන්න එක්කෙනා ඒ වෙලාවේ පණ යනවා මේ මනුස්සයාගේ මූණ දැකලා. ඒ කියන්නේ අපි එයාට බලාපොරොත්තුවක් දෙන්න මූණ ප්‍රසන්නව ගිහිල්ලා ඒ ලෙඩාට වඩා අමාරුවෙන් ගිහිල්ලා ලෙඩ්ඩු බලන්න යන අය අපේ රටේ කොච්චර ඉන්නවද? ඔව් ඇත්තටම. දැන් ඒ වගේ දැන් අපි ඇත්තටම දැන් මනෝවිද්‍යාත්ම කියන්නේ අපි ඒ අයට ඇහුම්කන් දීමයි වැදගත්. යම්කිසි පුද්ගලයෙකුට යම් ප්‍රශ්නයක් තියෙනවා මානසික වශයෙන් බලපාන ඒ අයට කියන්න කෙනෙක් නැත්තම් ඒ අයට කියන්න ඕන නම් මේ ප්‍රශ්නේ කාට හරි ඒ වෙලාවේදී අපිට ඇහුම්කන් දෙන්න පුළුවන්. එහෙම නැතුව අපි බලෙන් ගිහින් එයාගෙන් හාරහාර අහන්න හොඳ නැහැ. ඒ වගේම ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන තමන්ගේ ජීවිතය නැවත ගොඩනගන්න. දැන් මේ අවස්ථාවේදී ප්‍රධානම දේ තමයි මානසිකව ගොඩනගන්නත් ඔහුන්ට අවශ්‍ය හා නැති වුණු ඒ භෞතික සම්පත් ලබා දීම. ළමයෙක් නම් නැවත කොහොමද පුළුවන් තරම් ඉක්මනට පාසලට යන්නේ? නැති වුණු දේවල් ලබා දෙන්නේ, තමන්ගේ නැති වුණු පොත්පත්, ලිපිද්‍රව්‍ය, ඒ වගේම බෑග්, ඒ වගේම යන්න අවශ්‍ය පරිසරය, මේවා ළමයෙකුට පුළුවන් තරම් ඉක්මනට ලබා දීලා නැවත පාසලට යොමු කිරීමයි වඩාත් වැදගත්. ඒ වගේම වැඩිහිටියෙකුට නම් තමන්ගේ නිවස පිලිසකර කරන්න උදව් කරලා නැවත නිවසට යන්න උදව් කරලා ඒ වගේ රැකියාවට යන්න පරිසරයක් සකස් කරලා අන්න ඒ දේවල් වලට උදව් කිරීමයි වඩාත් වැදගත්. ඉතින් ඒ දේවල් වලට උදව් කරලා භෞතික පරිසරය වැඩි දියුණු කිරීම තුලින් තමයි මානසික පරිසරයත් හදන්න ඕන. ඒ වගේම අනිත් පැත්තට අපි දන්නවා සමහර වෙලාවට මේ ව්‍යසනයට භාජනය වුණු අය ගොඩක් වෙලාවට තැවි තැවි ඉන්නේ. නමුත් අර ව්‍යසනය පිළිගන්නෙත් නැහැ. දැන් අපි හිතමු සමහරලාට තමන්ගේ නිවස අහිමි වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ශාරීරික හානියක් වෙලා අතප්පයක් නැති වෙලා වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක අපි මේ ව්‍යසනය අපේ පාඩුව පිළිගන්නත් වෙනවා. අපිට එහෙම දෙයක් සිදු නොවුණා නම් හොඳයි. නමුත් එහෙම වුණාට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපිට කාලේ ආපහු පිටිපස්සට ගිහිල්ලා අර ටයිම් මැෂින් එකක් හදලා ව්‍යසනය වෙනස් කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. අපි අපිට වෙන පාඩුව පිළිගන්න ඕන. පිළිගන්නේ නැතුව එතනින් එහාට යන්න බෑ. ඉතින් ඒ දේ පිළි අරගෙන නැවත ජීවිතේ කොහොමද ගොඩනගාගන්නේ? සමාජ ජීවිතේ කොහොමද ගොඩනගාගන්නේ කියලා ඒ සැලසුම් සකස් කිරීමයි වැදගත්. ඉතින් අපි උදව් කරන හැටියට අපි එයාට උදව් කරන්න යනවා නම් අපි බොරු පොරොන්දු දෙන්නත් හොඳ නැහැ. මේ දේ හැම දෙයක්ම හරියාවේ, මේ කිසිම ප්‍රශ්නයක් නැති වුණු සියලුම දේවල් ලැබේවි, නැවත කෙටි කාලෙකින් රැකියාව කරගෙන ගියා හදාගන්න පුළුවන් වේවි, මේ වගේ දේවල් කියන්න ගියොත් එහෙම සමහර ලාවට ඒ පුද්ගලයා කියන දේවලුත් විශ්වාස කරන්නේ නැහැ. ඒත් අපි යථාර්ථවාදී වෙන්න ඕනේ. මේ අයට උදව් කරනකොට යථාර්ථවාදී වෙලා තමයි උදව් කරන්න ඕන. ඊට පස්සේ ඒ පොරොන්දු ඉෂ්ට නොවුනහම වෙනම මානසික රෝග හැදුනම ඒකට වෙනම ප්‍රතිකාර වෙන්න ඕන. තව ටික කාලෙ ඒ පීඩනයත් වැඩි වෙනවා. ඊට පස්සේ අපේක්ෂා භංගත්වයක් වෙලා තවත් මානසික වැඩෙනවා. විශේෂයෙන්ම ළමයින්ට උදව් කරනකොට අපි දන්නවා ඒ ළමයින්ට උදව් කිරීමේදී ඉතාමත්ම වැදගත් ඒ ළමයින්ට අවශ්‍ය පරිසරය සකස් කිරීම. කඳවරක වෙන්න පුළුවන්, පන්සලක වගේ පොදු ආයතනයක වෙන්න පුළුවන්, ඒ ළමයින්ට සෙල්ලම් කරන්න තැනක්. ඒ වගේම මේ ළමයින්ට අර තමන්ගේ නැති වුණු පවුල නැවත එකතු කරන්න. අපි දන්නවා මේ ළමයි තියන්න ඕන පවුලත් එක්ක. ඒ වගේම පවුලේ සමාජිකයන් ඉන්නවනේ. ඒ සමාජිකයන් හැමෝම එකතු වෙන විදිය වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. එතකොට ඒ ළමයින්ට නැවත පාසලට යන්න, ඒ වගේම ඒ ළමයින්ට අනිත්‍යයත් එක්ක සෙල්ලම් කරන්න. දැන් ඒ වගේ දේවල් වුණත් හසන්ද මේ අපේ සංස්කෘතියට ගැළපෙන දේවල් වෙන්න ඕනේ. අපි දන්නවා දැන් සුනාමියෙන් පස්සේ විවිධ රටවලින් විවිධ කොටස් ආවා. ඒ අවස්ථාවේ සමහර වෙලාවට ඒ ළමයින්ට හඳුන්වා දීපු ක්‍රීඩා සමහර වෙලාවට එයාට ගැළපෙන්නේම නැහැ. සමහර ඒවා මේ ක්‍රීඩා උපකරණ වලින් කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඒ නීති රීති ක්‍රීඩාවේ අලුතෙන් උගන්නලා තිබුණ සමහර විදේශික
පුද්ගලයන් ඉතින් ඒව මතක තියාගෙන තවත් පරිශ්‍රමයක් දරන්න ඕන. ඒව ගැළපෙන විදිහට කොහොමද උපයෝග කරගන්නේ? ඒ වගේම තමයි මේ ආගමික පරිසරය. අපි දන්නවා මේ ආගමානුකූල ජීවිතය තුළින් වත්පත් පිළිවෙත් තුළින් ඒ අවබෝධ කර ගැනීම තුළින් මේ ව්‍යසන පිළිබඳ ඇති වෙන මානසික පීඩනය අවම කර ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනවා. අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන යම්කිසි කරදරයක් වුණාම ප්‍රශ්නයක් වුණාම තමන්ගේ ආගමික නායකයන්ට කියලා සාමීන් වහන්සේලා කියලා පන්සලට ගිහිල්ලා වතාවත් කරලා ඒ මානසික පීඩනය පිට කරන්න. ඒකට තමයි ලෝකයේ යථාර්ථය අවබෝධ කරගෙන මේ අපිට විතරක් වෙන දේවල් නෙවෙයි මේ ලෝකේ අනිත්‍යයට මේ වගේ දේවල් මේ වගේ ප්‍රශ්න මේ සාමාන්‍ය ජීවිතයේ දේවල් අටවලෝ දහමේ යම්කිසි එක්තරා කොටසක් විතරයි කියලා මේ තමන්ට වෙච්ච ව්‍යසනය පිළිබඳ මානසිකව ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. ඒ අවබෝධය වැදගත් තමන්ට තියෙන පීඩනය අඩු කරන්න. ඉතින් ඒ වගේ ආගමික දේවලුත් ඉතාමත්ම වැදගත් මේ මානසික පීඩනය අඩු කරගන්න. ඒ වගේම තමයි අපි දන්නවා මේ තොරතුරු ලබා දීම හසන්තර කලින් කිව්වා වගේ මේ වගේ අවස්ථාවලදී ඉතාමත්ම වැදගත් දෙයක් තමයි නැවත ජීවිත නගා ගන්න නගා සිටුවන්න අවශ්‍ය තොරතුරු ලබා දීම. ඒ කියන්නේ සමාජ සේවා අමාත්‍යාංශ හරහා මෙතුමිය දන්නවා ඒ කොහොමද ආධාර ලබා ගන්නේ, රක්ෂණ වන්දි කොහොමද ලබා ගන්නේ, ඒ වගේම ළමයිට නැවත පාසල් කොහොමද ලබා ගන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට මේ සඳහා උදව් වෙන අය පියවර ගන්න ඕන. විශේෂයෙන්ම ළමයි සමහරලාට අපි දැන් අපිට එන අයගෙන් අහන දෙයක් තමයි මේ ළමයි අහනවා මේ ගැන මොකක්ද උන අනතුර, මොකද්ද මේ ආපහු කන්ද නායයිද, අපි මැරේවිද, අපේ යාළුවෝ මැරේවිද, මේ වගේ අවස්ථාවලදී ඇත්ත කියන්න ඕනද නැද්ද කියන ප්‍රශ්නේ එනවා. එතකොට අපි කියන්නේ යම්කිසි විදියකට ඒ ළමයින්ට ආබෝධයක් දීම වැදගත්. එහිදී ඒක නිකම් ළමයි බය වෙන විදියට අර භයංකර හොල්මන් කතාවක් වගේ කියන්නේ නැතුව යම්කිසි විද්‍යාත්මක පදනමකින් සරලව ඒ ළමයින්ට තේරුම් ගන්න පුළුවන් විදියට ඒ කතාව කියන්න ඕනේ. මොකද මේ නායන්නේ ඒ වගේ මේ සාමින්වංශ කිව්ව වගේ මේකට මුල් වෙලා තියෙන්නේ අපේම වැරදි බව අවබෝධ කර දෙනවා නම් ඒ අධ්‍යාපනයේ තුලින්ම ඒ ළමයින්ට යම්කිසි අවබෝධයක් එනවා. ඒ වගේ මේ ළමයින්ට අවබෝධයක් එනවා අනිත්‍යයට කොහොමද මේ ඒ ඉස්සරහට ව්‍යසනයක් ආවොත් මේක කොහොමද අඳුරගන්නේ ඒ කියන අවබෝධය එනවා. ඉතින් වැඩිහිටි ළමයි නම් අපි හිතමු නව යෞවනයේ වයසේ ළමයි නම් ඒ ළමයිව මේ අනිත් අයට උදව් කරන්න උපයෝගී කරගන්න පුළුවන්. ඒ අයත් මේ සහනශීලි කණ්ඩායම් වලට යොදව ගන්න පුළුවන්. කොහොමද පවුලේ අයට උදව් කරන්නේ, අනිත් අයට උදව් කරන්නේ කොහොමද, ඒතර මේ බාණ්ඩ බෙදා දෙන්නේ කොහොමද, සමාජයක් හැටියට නැගී සිටින්න ඒ කණ්ඩායමේම අය උපදෙස් කරගන්න. ඉතින් පිටින් ඇවිල්ලා ආගන්තුකය වගේ ඇවිල්ලා උදව් කරන වඩා කණ්ඩායමක් හැටියට නැගිටින්න අර ඒ සමාජයේ අඩුපාඩු දන්න, ඒ සංස්කෘතිය දන්න, අනිත් අයගේ ප්‍රශ්න ගැන දන්න ඒ අය තරුණ පරපුරම ඒ අය අතරින්ම බිහි වෙනවා නම් මම හිතන්නේ වඩා සාර්ථක වෙනවා මේ தත්ත්වය මේ අඩු කරගන්න මානසික පීඩනය. පැලස්තර විසඳුම් වලට වඩා ක්‍රමානුකූල විද්‍යාත්මක ප්‍රවේශයක් ඕන ඉදිරි ආපදාවකදී රටක් හැටියට අප මුහුණ දීම පිළිබඳ. මම හිතන්නේ අපේ සාකච්ඡාව ඉතා වැදගත් තැනකට අපේ හාමුදුරුවෝත් විශේෂ සත්‍ය වෛද්‍යතුමාත් අරගෙන ආවා. අපි ආපදාවකට කලින් ඒ පිළිබඳ දැනුම ලබා දීලා හානිය අවම කරගන්න ජීවිත බේරගන්න දැනුම ලබා දීම එකක්. ඊට පස්සේ ආපදාවක් වුණාට පස්සේ ඒ අවස්ථාවේ ජීවිත බේරගන්න. දැන් ආරක්ෂක අංශෙම විශේෂයෙන් මැදිහත් වෙලා බෝට් වලින් ගිහිල්ලා උඩින් ගිහිල්ලා විවිධ අය ගිහිල්ලා ජීවිත බේරගන්න ලොකු මෙහෙවරක් කරනවා. සමහර ගමේ අය, පිටින් ආපු අය, රජයේ රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ විශේෂයෙන්ම ලොකු කාර්යභාරයක් ඒ ජීවිත බේරගන්න කරනවා. හැබැයි දැන් මේ වෙනකොට තියෙන්නේ ඊටත් වඩා බරපතල අභියෝගයක්. මේ වැටුණු ජීවිත මනස කඩාවැටලා තියෙන මේ ජීවිත නැවත ගොඩනගා ගැනීම අභියෝ ඒකත් අර තරම්ම බරපතලයි. මොකද මෙතනින් එහා අයාලේ ගියොත් එහෙම මේ මට ඒක කියන්න හිතුනේ මට පෙරේදා කතා කළා ඔය නාය යන ස්ථාන ගණනාවක් හඳුනගෙන තියෙනවා. ඒ තැන්වල ඉන්න ජනතාව ඉවත් කරලා යම් යම් ස්ථානවල කඳවුරු හැටියට රැස් කරලා එයාට අවශ්‍ය පහසුකම් දීලා රැස් කරලා තිනවා 600 700 1000 හැමාර ඕවගේ ඉන්නවා. එක ස්ථානයක ඒ භාරව ඉන්න නෝනා මට කතා කරලා කියනවා මහත්තයෝ මේ හරි ප්‍රශ්න මෙතන. ඒ විවිධ තැන්වල අර ගෙවල් දොරවල් වල ආපදා මල්ලක් තිබිලා නැහැ. තියෙනේවා දාලා දුවගෙන ඇවිල්ලා ඉතින් ගෙදර හොරු කඩලක් දන්නේ නැහැ. දාලා ආවා දැන් යන්නත් බෑ.
ඒවත් හිතේ තියෙනවා. ඊළඟට මෙතන විවිධ විෂම භින්න රුචිකත්වයන් තියෙන අය, විවිධ දැනුම් මට්ටම් වල අය, සාමාන්‍ය කිරි කපාගෙන ජීවත් වෙච්ච අය, තේ දළු නෙල්ලා ජීවත් වෙය, ඒ වගේම දැනුම් ගත්ත අය ඉන්නවා, විවිධ අය, විවිධ වයස් මට්ටම්. ඉතින් මේ අය අතර නොයෙක් පොඩි දේවල්ටත් ගැටුම් ඇති වෙනවලු, ප්‍රශ්න ඇති කරගන්නවලු. 600ක් පාලනය කරන එක ලේසි වැඩක් නැහැනේ. ඉතින් මේ වගේ වෙලාවක පුහුණුව සහිත විශේෂයෙන් උපදේශන කාර්ය, උපදෙස් දීමේ කාර්ය, පිරිසක් මෙහෙවීමේ හැකියාව, එයාගේ මනස තවත් අවුල් කරන්නේ නැතුව නිවැරදිව කළමනාකරණය කරගෙන පිරිසක් හැසිරීමේ දැනුම තියෙන අය, පුහුණුව තියෙන අය අපේ සමාජයට ඕන. මම හිතන්නේ ඒක සූදානම් කිරීම මීළඟ ආපදාවට ඉතා වැදගත් වෙනවා. අපි මේ වැඩසටහන හරහා ඒ සඳහාත් ප්‍රවේශයක් සකස් වෙනවා නම් ඉතා වැදගත් වෙනවා. අනුෂා ගෝකුල මහත්මිය. ඔව්, ඒ ඔය පශ්චාත් ආපදා තත්ත්වයන්ට මුහුණ දීම ඉතාම වැදගත් දීර්ඝ කාලීනව. ඒ කියන්නේ කෙටි කාලීනව විසඳුම් වලට ගොඩක් අය එනවා. ඔබ සඳහන් කළා වාගේම ඉතාම වැදගත් විධිමත් විද්‍යානුකූල ක්‍රමවේදයක්. මට මේක සිද්ධියකින්ම මම මේ ආපදා තත්ත්වයේදීම සිද්ධ වූ සිද්ධියකින්ම මම විස්තර කරන්න කැමතියි. මගේ ළඟම හිතවත් කෙනෙක්, සහෝදරෙක් වගේ කෙනෙක්ගේ පුතයි මල්ලි දෙන්නම මේ ගම් වතුරට ගහගෙන ගිහින් මිය ගියා. මේ දැන් වෙසක් සතියේ තමයි මලගෙදර කටේ තිබුණේ. ඒ සිද්ධිය ගත්තාම ඔවුන් බෝට්ටු පදින්න ගිහිල්ලා ඒ මගේ යාළුවගේ මල්ලිට ඉතාම හොඳට පීනන්න පුළුවන් කෙනෙක්. හැබැයි මිය ගියා. දැන් අපි සිද්ධි වශයෙන් ගත්තාම ගොඩක් වෙලාවට Tamanට ආත්ම විශ්වාසයේ වැඩිමයිගෙන් තමයි මේ හානි සිද්ධ වෙන්නේ. බලපුවම දැන් වතුරට බය කෙනා කොහොමද යන්නේ? වෝටු පදින්නවත් කිසිම දෙයකට යන්නේ බය කෙනා. ඒ පළාතේ යන්නේ බය නිසා, ඒක නොහැකියාව නිසා. ගොඩක් වෙලාවට ඒ Tamanට තියෙන අදි තක්සේරුව තුළ මේක වෙන්න පුළුවන්. හරිම ආදරේ පවුලත් එක්ක බැඳිච්ච පුජ්‍යලක උහුත් නැති වුණා. ඒක එක කාරණයක්. අපිට තියෙන අවදානමේ ප්‍රමාණය නොදැනගෙන අපි ඒවට දැඩි ආත්ම විශ්වාසයකින් ප්‍රවේශ වෙන එක තුළ ඇති වෙන හානිදායක තත්ත්වය අතිමහත්. දෙවෙනි කාරණේ තමයි ඒ දරුවා ගේ වතුරේ ගිලුණට පස්සේ විනාඩි 20ක් විතර තිබිලා ඒ ගමේ වැලිගොඩ දාන තරුණයෝ දෙන්නෙක් තමයි උසගෙන හෝමගම හොස්පිටල් එකට ගෙනාවේ, රෝහලට ගෙනාවේ. ඒ ගෙනපුර වෛද්‍ය කර්මල ඉතාම උනන්දු වෙන කරා. අර ඒ වැලිගොඩ දාපු තරුණයෝ දෙන්න පැත්තකටලා බලාන ඉන්නවා, ප්‍රාර්ථනා කර කර මේ ජීවිතේ බේරගන්න කියලා. හැබැයි දැන් වෛද්‍යවරු කියපු කාරණේ තමයි මේගොල්ලන්ට එනකොට ප්‍රථමාධාර ටික දීගෙන ආවනම් මේ තත්ත්වේ වෙන්නේ. දැන් ඔක අපි දකිනවා ඔය ගස් වලින් වැටෙන අයගෙත් මේ ගහෙන් වැටලා වෙන්න හානියට වැඩි අර ගොරොක්ම දේ වගේ උස්සගෙන එනවා ආදරයට. මේ එහෙම වුණාම හානිය වැඩි. ඒකේ දැනුම අපිට නෑ ඇත්තටම. එහෙම උස්සගෙන ආවිලා බාර දෙන්නේ මේ බාර දෙන්නේ ආදරේ කරුණාවේ. නමුත් එහෙම දේවල් වෙනවා. එතකොට ඒ දැනුම ඒ අදාළ පාර්ශවයන් වෙත ලබා දෙන එක ඉතාම වැදගත් කාරණයක්. මොකද ඒ අනතුරක් සිද්ධ වුණාම, ආපදාවක් සිද්ධ වුණාට ඊට පස්සේ සිද්ධ වෙන තත්වයන් වෙන්නේ අපේ මිනිස්සු හරිම ආදරේ, හරිම හැඟීමෙන්. කියන්නේ ඒ තරුණයෝ දෙන්න තමන්ගේ ජීවිත අනතුරට ලක් කරමින් තමයි ඒ ජීවිතේ බේරගන්න කැප වෙලා තිබෙන්නේ. ඔවුන් මම දැක්කා මේ දරුවා මිය ගියා කියපුවාම තාප්පෙට ඔළුව ගහගෙන ඇඬුවා. නමුත් එයාලට ඒ දැනුම ඒ වෙලාවේ යම් ප්‍රමාණයකට හෝ තිබුණා නම් විද්‍යානුකූල දැනුමක් සමහර විට ඒ ජීවිතේ අපිට බේරගන්න තිබුණා. ඒක සිද්ධිය. ඒ සිද්ධිය ආශ්‍රයෙන් ඊගාවට මේ සිද්ධියත් එක්කම විශේෂයෙන් මෙවැනි සිද්ධි වුණාම පවුලේ සමාජිකයෝ ළඟ අය ආපදාවට ලක් නොවිච්ච කණ්ඩායම් අර පවුල අපේ වෛද්‍යතුමා ඉතාම හොඳින් පැහැදිලි කරා මේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න ගින් ඒ ප්‍රශ්නේ නැවත නැවත මතක් කිරීම. ඒ ඒ ඒ පිරිස ඒ ගැන කියනවා නම් අහගෙන හිටියට කමන්නේ ඔවුන්ගේ ආතතිය මුදාහරින්න අවස්ථාවක් දීගෙන. ඔවුන් ඇඬීමෙන් වැළපීමෙන් ප්‍රකාශ කිරීමෙන් සමහරට ඒක මුදාහරිනවා. නමුත් හැමෝම එහෙම නැහැ. ඒක එක කාරණයක්. ඊගාවට මම මේ වත්තල ප්‍රදේශයේ අපේ ගෙවල් ළඟත් කඳවුරක් තිබුණා. ඒ කඳවුරේ එක මේ අම්මා කෙනෙක් කියපු කන හොඳ පවුලක කෙනෙක්, වතුර මෙයා වෙලා අර දුප්පත්ම පවුලක නෙමෙයි මැදි පන්ති කෙනෙක්. ඉතින් අපේ අය හරි ආදරයට ඇත්තටම හැමදේම දෙනවා. අපේ ජනතාව තමයි කෑම බීම ඔක්කොම දුන්නේ. මේ අම්මට පුදුම විදිහට හිත රිදිලා තිබුණා එයාට දුන්න ඇඳුම් එක්ක. ඒ කියන්නේ අපි නොහිතන පැතිවල මිනිස්සු හැඟීමෙන් තමයි කරන්නේ. නමුත් එයාගේ තියෙන අර අභිමානය කියන දේවා අභිමානේ නැති වෙන විදිහට වුණාම පස්සේ ගොඩනගා ගන්න බැරි තත්ත්වයන්
ඇති වෙනවා. ඒ අම්මා කියපු කාරණේ තමයි ඊට පස්සේ මම බලනකොට ඇත්තටම සත්භාවයෙන් මිනිස්සු ගෙනල්ලා දෙන්නේ. නමුත් දැන් පාවිච්චි කරපු ඇඳුමක් නම් ඒ වගේ දේවල් දෙන අපේ සමහර අය ඉතාම අතලොස්සක් වෙන්න පුළුවන්. ගෙවලුත් සුද්ධ කරගන්නවනේ ඔය අස්සේ මේ කියන්නේ එහෙම ඒවත් තියෙනවා. සමහර පරණ කඩමළු අයින් කරගන්න ව්‍යාපෘති බවට පත් කරගන්නවනේ ඔය ආපදා. ඒකට හරි පරිස්සම් වෙන. මේ සැරේ නම් මම හිතන්නේ ගොඩක් වෙලාවට ප්‍රාදේශීය ලේකම්රුයි කියන බල්ලා ග්‍රාම නිලධාරින් ලොකු සම්බන්ධයක් විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව මම හිතන්නේ ලොකු සම්බන්ධයක් එක්ක කරපු අවුරුද්දක් මේ අවුරුද්ද. ඉතින් මේ දේවල් ගැන අපි හිතන්න ඕනේ. මිනිස්සුන්ගේ අභිමානය ඔය පසු කාලීනව සිද්ධ වෙන දේ තමයි දීර්ඝ කාලීනව ඒ මානසික මට්ටම හදනකොට පොදු වැඩසටහනකින් ඕක වෙන්න. එක එකනගේ මනස බිඳිලා තියෙන්නේ එක එක මට්ටමේ. ඒ ඒ ප්‍රමාණය වෙනස් සහ ඒ ඔවුන්ට බිඳ වැටිච්ච ආකාරය වෙනස්. එතකොට ගොඩනගෙන විදිහත් ඒ විවිධාකාර මේ වෙන්න ඕනේ. දැන් මේ මේ දේවල් ඇත්තටම මම හිතන්නේ රටක් වශයෙන් ගත්තාම අපිට විද්‍යානුකූල සෞඛ්‍ය ශේෂ්ඨයෙන් එහෙම අධ්‍යාපන ක්‍රමෙහි මේ වගේම කලාකරුවන්ටත් විශේෂයෙන් වගකීමක් තියෙනවා. මේ ගැන ගීත රචනා කරන්න, කෙටි කතා මේ තුලින් දැනුම එනවා වැඩි, වේදිකා නාට්‍ය කරන්න, චිත්‍රපට කරන්න, ඒ වගේ මේ ආපදා තත්ත්වයන් එක්ක එහෙම යන ගමනකට යන. ඒක නිසා මම හිතන්නේ අපේ මුළු සමස්ත සමාජයේම හැමෝගෙම වගකීමක් තමන්ට පුළුවන් කොහොමද මේ තත්ත්වයන්ගෙන් මුදාගෙන. කවුරු හරි ඇවිල්ලා ආපදා නැති කරලා දීලා මේක අපිට ඉන්න විදිහට හදලා දෙන එක එක තව ක්‍රමයක්. නමුත් අපෙන් මොකදනේ කියන කාරණේ දීර්ඝ කරන. දැන් ඔය අපේ ජාතිකත්වයේ සහ රටට තියෙන ආදරේ එනවනේ ආපදාක වෙච්ච ගමන් ඕක ඉස්මතු වෙන රබර් බෝල. ඊට පස්සේ ජාත්‍යන්තර තරගකින් ජයග්‍රහණ කරපු ගමන් ජාතිකත්වය ඇවිල්ලා අපි අපේකම පිරිනුනා. මේ මේ ඉස්මතු වෙන බෝලේ පවත්වාගෙන යන්න පුළුවන් නම් දිගටම අන්නේ ක්‍රමවේදය හදන එක. මොකද මිනිස්සු තුළ මේ ඇඟේ ලේ ඇටමස් නහරවල තියෙනවා මේ දේ. ඒක කොහොමද අපි යම්කිසි ක්‍රමවේදයකට ගෙනල්ලා පවත්වාගෙන යන්නේ? විශේෂයෙන්ම ගම්වල ස්වේච්ඡා කණ්ඩායම් මේ පිරිස්සවලට දැනුවත් කරන එක සහ සමහරට අපි හිතමු ත්‍රිවිල් රියදුරන් කියලා මං හිතන්නේ ලක්ෂ 9ක් විතර තියෙනවා ත්‍රිවිල් දැන් ලංකාව ඊටත් වැඩි ඇති. මේ අය තමයි ඉක්මනටම ඔය ආපදා තත්ත්වයන්ගේදී මිනිස්සුන්ට උදව් කරන ළඟම හිතවත්තු කණ්ඩායම. මේ අය දැනුවත් කරොත් මම හිතන්නේ ලොකු විශාල මම හිතන්නේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයන් කරනවා. ඒවා විධිමත් කිරීම ඉතාම වැදගත්. අපිට සහාය සේවා පද්ධති හඳුනාගෙන ඒ කණ්ඩායම් වලට ඒ විධිමත් දැනුම ලබා දීම තුළ මේ ආපදා තත්ත්වයන් අවම කරගත හැකි. ඔව්, රටේ ජනගහනයට වඩා ජංගම දුරකථන තියෙන රටක් නෙමේක. අපදා සන්නිවේදනය සඳහා අනතුරු ඇඟවීම සඳහා ජංගම දුරකථනය යොදා ගන්න පුළුවන්. මේ සමහර තුට්ටු දෙකේ වැඩවලට සමහර මේක පාවිච්චි කළාට හරි වැදගත් දේවල් වලට මේ ආපදා වලින් මිදීම සඳහා පණිවිඩයකට පුහුණු කරන්නත් ඕන. මෙන්න මේ වගේ පණිවිඩයක් එන්න පුළුවන් කියන අදහස දීලා තිබ්බන් ඉතා ඉක්මනින් පණිවිඩ මම හිතේ රටේ ජනගහනයට වැඩි ජංගම දුරකථන තියෙනවා. අර විශේෂඥ වෛද්‍යතුමත් කිව්වා මේ ආපදා අවස්ථාවකදී විවිධය එනවා, විවිධ අරමුණු සහිත එනවා. සමහරු යන්නේ ගම් වතුර බලන්න, සමහරු යන්නේ නාය බලන්න, සමහරු නොඑක ආකාරයේ දේවල් බඩු භාණ්ඩ බෙදා දෙන්න. මේ පාර සෙල්ෆි ගහන්නත් කට්ටිය ගිහලා සෙල්ෆි ගහන්නත් ගියායි කියලා අපිටත් ආරංචි වුණේ. නොඑක ආකාරයේ අරමුණු වලින් යනවා. තම තමන්ගේ වැඩ කරගන්න යන අයත් ඉන්නවා. ඔය ඇස්සේ අපි දන්නවා ජාති ආගම් ભેදයෙන් තොරව හැමෝම ආපදාවටපත් වුණා. මේ ජාතියක් ආගමක් නැහැනේ, බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් කියලා ભેදයක් නැතුව ගම් වතුරාම යටකරන් යනවා, නාය ගියාම ආයේ ඒව මුකුත් ප්‍රශ්නයක් නැහැ හැමෝ. හැබැයි ඔය ඇස්සේ ආපදා වුණාට පස්සේ තම තමන්ගේ පොඩි පොඩි වැඩ කරගන්න බලන අයත් ඉන්නවා. ඉතින් අපි මාධ්‍යයටත් සමහර චෝදනා කරලා දෙනවා, මාධ්‍යත් ඔන්න ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න දැන් මේ එක එකව දීලා ඒගොල්ලෝ තමයි මේ නම් ගහගෙන යන්නේ කියලා. ඒකෙත් පොඩි සාධාරණත්වයක් තියෙන. ඇත්තට මාධ්‍යයේ ප්‍රධාන වගකීම ආපදාවකදී ඒ නිවැරදි තොරතුරු ලබා දීම. හැබැයි ඊට අමතරව සමාජ සත්කාරයක් හැටියට මේ අපේ ශක්්‍යතාවයන් පාවිච්චි කරලා ජනතාව හමුවට ගිහිල්ලා යම් යම් දේවල් කරන්න පුළුවන්. හැබැයි මම මේක යෝජනාවක්, දොරමඩලාවේ යෝජනාවක් හැටියට පිළිගත්තත් කමක් නැහැ. ඉදිරි ආපදාවකදී ඔය බඩු භාණ්ඩ ආදී විවිධාකාරයේ දේවල් බෙදා දීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් තියෙන්න ඕන. මාධ්‍ය ආයතනවලට විවිධ ආයතන අපිට ඒවා එකතු කරන්න පුළුවන්. හැබැයි එක තැනක් හරහා විධිමත්ව බෙදා දුන්නොත් මොකද වාර්තා වෙනවා? සමහර තැන්වල ගොඩ ගහගන්න ඉඩ මදිලු. බඩු දීලා දැන් ඒගොල්ලෝ ගබඩා පාසුකම් ඉල්ලලා උද්ඝෝෂණයක් කරනවලු. හම්බෙච්ච බඩු මේ දාගට සමහර තැන්වලට කිසිම දෙයක් හම්බෙලා නැහැ. එතකොට
දැන් ග්‍රාම නිලධාරීන් ඉන්නවා, අපේ රටේ ආරක්ෂකාංශ ඉන්නවා, ආරක්ෂකාංශ දිවි පරදුවට තබා යන්න බැරි තන්වලට ගිහිල්ලා උඩින් ගිහිල්ලා බෝට්ටු වලින් ගිහිල්ලා ඒ භාණ්ඩ ලබා දීමේ හැකියාව හොඳටම තියෙනවා ආරක්ෂකාංශ වල. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තියෙනවා, ඒ ලොකු සේවයක් කරනවා. මා කියන්නේ ඉදිරි අවස්ථාවකදී මේ ලැබෙන සියලු දේ සමව බෙදා දෙන්න පුළුවන් ක්‍රමයක්, විධිමත් යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. හරි වටිනවා, එක එක්කෙනා තරඟෙට ගිහිල්ලා බඩු බෙදන්න අර දෙන්න මේවා දෙන්න ඕනේ, ඒවත් කරන්න ඕන තමයි. හැබැයි විධිමත් ක්‍රමයක් යටතේ හැමෝටම ලැබෙන්න සලස්සන ක්‍රමයක් අපි දැම්ම හදාගෙන තියාගත්තොත් ඉදිරි වෙලාවක නොයෙක් ප්‍රශ්න ඉන්නේ නැහැ. විවිධ අරමුණු සහිතව විවිධ අයට රිංගන්නත් බෑ. ඔව්, මම හිතන්නේ මේ ඔබතුමිය කතා කරන්න කලින් මට අවසර දෙන්න ඕන පාලක මැදිරිටයන්ට අනුග්‍රහක බවතුන පරිණි කිපයක් සදා. ඇසිදිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි. අධ්‍යාපන අමාත්‍යංශය කියලා කියන්නේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ දරුවන්ගේ වගකීම තියෙන රාජ්‍ය ආයතනය, අධිකාරි බලයක් තියෙන ආයතන තමයි අධ්‍යාපන අමාත්‍යංශය. දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ අපේ රටේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන, හැම අතටම දුවල මධ්‍යස්ථාන තියෙන, දුම්රිය ස්ථාන තියෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවක්, කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කියන්නේ ලංකාවේ පළමුවෙනි රූපවාහිනී නාලිකාව වරුදු 37ක් පිරිනව. අර මහත්තයා සුභපැතුම් මා හිතන්නේ අපේ සංවත්සරයට වෙන්නේ. කොහොම හරි මේ අපි තුන්ගොල්ල එකතු වෙලා එක විධිමත් ආකාරය, මොකද අධ්‍යාපන අමාත්‍යංශයට ඒක තියෙනවනේ තක්සේරුවක්, කොතනටද ලැබෙන්න ඕනේ, නොලැබී යුත්තේ කොතනට, නැත්නම් හැමෝටම ගොඩ ගහ ගන්නවා, ඉස්සරහට පැනලා ගන්නවා, ඒක වළක්වන්න බෑ. ඉතින් අන්න ඒ වගේ ක්‍රමයකට බෙදා දීම වැදගත් වෙනවා. ඒ සඳහා තමයි ඔක නැතුව මේ කවුරුත් කරන දේ අවතක්සේරු කරන්න නෙමෙයි, අර අර නැත්නම් හැම එක තැනක ගොඩ ගැහෙනවා කොහේ අර ගිහිල්ලා. ඒ සඳහා තමයි නැතුව හැමෝම කරපු වැඩේ අපි අගේ කරනවා. මාධ්‍ය ආයතන හැම එකක්ම ඉතා ඉහලින් ඒ වැඩ ටික කළා. රාජ්‍ය ආයතන, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂකාංශ ලොකු කැපකිරීමක් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ස්වේච්ඡා සංවිධාන, පෞද්ගලික ආයතන හැමෝම කරපු වැඩේ අගය කරන අතරේ ඉදිරි අවස්ථාවක අපි විධිමත් විදිහට ඒ වැඩේ වෙන්ට අඩු වශයෙන් අඩක්වත් විධිමත් වෙනවා නම් නේද? එතකොට ඔය චෝදනාවලින් මිදෙන්න හැකියාව තියෙනවා. මේන් පස්සෙත් ඔය වගේ ගොඩක් වුණා, සමහරුන්ට ඕන්ට වඩා ලැබුණා. තාමත් සමහරු රත්තරන් වතුර කියලා සුනාමියට කියන අයත් ඉන්නවා. සුනාමිය විනාශ වුණ අයත් ඉන්නවා. සුනාමිය වතුර රත්තරන් වතුර කියන අයත් ඒ පැතිවල හමු වෙනවා සමහරලාට. නැත්නම් සමහරු ගබඩා පාසුකම් ඉල්ලා ඉදිරියේ උද්ඝෝෂණයක් කරන්න ඉඩ තියෙනවා. ඒ දාගත්ත බඩු ටික දාගන්න බැරුව. ඒ කියන්නේ ගෙරි ගෙරි දානවා. මං කියන්නේ තැන් දෙක තුනක එහෙම ඇති. හැබැයි හොඳට බෙදෙන්න ඕන. හැමෝටම ලැබෙන්න ඕන. නොලැබිච්ච අයගේ හිතේ වේදනාවක් ඇති. අපි ඒ ගැනත් කතා කළා. හොඳයි, මේ උපදේශන ඕයන් ඇති වැඩක් තියෙනවද කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. හැබැයි කවදාහරි ජීවිතයේ දවසක මේ උපදේශන වැදගත් වෙයි. පුෂ්පාරම්යානි සොයි සමින්. අවසාන කාලයේ මං හිතුවා කෙනෙක්ගේ ජීවිතය බේරගන්න හැටිම කතා කරලා අපි අවසන් කරන්නට. ඔබ දන්නවා දැන් ජලාශ්‍රිතව අනතුරක් වුණොත් ඒක දියේ ගිල්ලෙන රෝගියෙක් බේරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ අපි කතා කරමු. දැන් මෙතුමිය කිව්වා වගේ දැන් දියේ ගිල්ලෙන රෝගියෙක් යම්කිසි පුද්ගලෙක් ඇත්තම් ඔබට පිහිනන්න සහ ඔබට දක්ෂතාවයක් නැත්නම් ඔබ එකපාරට පණින්න එපා. එහෙම වුණොත් ඔබත් රෝගිය දෙදෙනාම අනතුරට ලක් වෙනවා. එහෙමනම් ඔබට විකල්ප මාර්ගයකින් මේ රෝගියගේ ජීවිතය බේරගන්න හැකියාවක් තියෙනවා. මොකද දියේ ගිල්න හෝ මරණාසන්න රෝගියෙක් ඇත්තම් ඕනම දෙයක් තමාට ලැබුණොත් ඒකේ එළිලා තමයි එළියට එන්න පුළුවන්. සමහරක්කිට ලොකු දණ්ඩක් වෙන්න පුළුවන්. මොකක් හරි විකල්ප මාර්ගයකින් මේ රෝගිය ගන්න. ඔබ හොඳින් පළපුරුදු පිහිනුම් කරුවෙක් නම් මතක තබා ගන්න, දැන් ගං වතුරක් කියන්නේ සුමට පසුබිමක නොවේ. වලවල් තියෙන්න පුළුවන්, හාරපු ලිංක් තියෙන්න පුළුවන්, ලොකු කාණු තියෙන්න පුළුවන්. මේ තුලයි ඔබ රෝගියාව ජීවිතය බේරගන්නේ. කොහොම වුණත් රෝගියෙක් බේරගන්නවා නම් ඔබ කරන්නේ මෙහෙමයි. දැන් යම් ඈතක ගිලින පුද්ගලයෙක් නෙමෙයි තමා විශ්වාසයක් ඇතුව යනවා නම් ඒ රෝගියාව ඔබ එළියට ගෙනෙන්නට ඕනේ. දැන් ඔබ පිහිනනවා. ඔබට පුළුවන් මේ අත යටින් රෝගියාව දාගෙන ඔබට මේ රෝගය සමග පිහිනන්න. හැබැයි හිස මුහුණ උඩට වතුරින් සිටනසේ තමයි රෝගය ඔබ රැගෙන ආයුත්තේ වතුර මත එනකොට. ඒ අතරතුර ඔබ ඉතාමත් දක්ෂ කිමිදුම් පිහිනන කෙනෙක් නම් ඔබට පුළුවන් රෝගියාගේ කටට කට දීලා හුස්ම දෙමින් එන්න. නමුත් මේ වැනි දේවල් කොහොම ප්‍රායෝගිකකරණය කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. මේ අවස්ථානුකූලව
එහෙම නැත්තම් ඔබට පුළුවන් මේ රෝගියා ආරක්ෂිතව ගේන්න ගොඩවීමට. ගෙනල්ලා හැබැයි අමතක කරන්න එපා, දෙකන්ට තුන්ට නවාගෙන තීරෝ දතේ ඔබාගෙන මේ රෝගියා ගේන්නට එපා. එහෙම නොත් වෙන්නේ රෝගියාගේ ජීවිතය තවදුරටත් බරපතල වෙන එක විතරයි. මොකද ගම් වතුරකට වැටෙනකොට සමහරට බෙල්ලේ කශේරුක පිටකොන්දට යම් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන් නිසා මේ සිරුර එක ඒකකයක් හැටියටයි අපි සැලකිය යුත්තේ. එහෙමනම් ඔබ මෙහෙම කරන්න, රෝගියා වහාම බලන්න හුස්ම ගන්නේ නැද්ද කියලා. ඒ ක්‍රමය අපි හඳුන්වන්නේ ලුක් ලිසන් ඇන් ෆීල් කියලා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ කියන්නේ අහන්න බලන්න දකින්න. ඔබට පුළුවන් ඔබේ කම්බුල රෝගියාගේ නාසය සහ කට ළඟට තියෙන ඇස් දෙකෙන් බලන පපු ප්‍රදේශය තප්පර 5-10ක් මෙන්න මෙහෙම 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. දැන් මම කරේ රෝගියාගේ නිකට මදක් ඔසවා නළල මදක් පහත් කළ හුස්ම ගන්න මාර්ගය පවත්වා ගනිමින් තමයි මම මේ ක්‍රමවේදයට යන්නේ. එතකොට මට, මම ඉතා දක්ෂ කෙනෙක් නේ, ඒ සමග ඔබට නාඩි වැඩ කරනවා කියලා ගෙලේ බලන්න පුළුවන්. කොහොම වුණත් රෝගියා හුස්ම ගන්නේ නැත්තම් ඔබට පුළුවන්කම තියෙනවා මේ රෝගියාට හුස්ම වාර 5ක් දෙන්න. මොකද මොහු දියේ ගිලිච්ච රෝගියෙක් බැවින් ඔබට හැකියාවක් තියෙනවා නාසයේ වැහුවා මෙහෙම කටට කතිබ්බා. ඊට පස්සේ ඔබ බලන්න පපු ප්‍රදේශය උස්පනවාද කියලා. නැවතත් ඔබ නහය අරිනවා. නැවතත් ඔබ ඒ විදියට තප්පරයකට එක ගානේ හුස්ම වාර 5ක් දෙන්න. ඉන් අනතුරු ඔබට පුළුවන් වහාම ඔබ බොහොම සන්සුන්ව ඔබේ අත්ලේ අඩිය පපුව මැද තියන්න. ඒ කියන්නේ අපි තනපුඩු හරහා ඉරක් ඇන්දොත් ඕනම කෙනෙක්ගේ අත්ල තියෙනුනේ ඊට මධ්‍යස්තේ. ඉන් අනතුරු බලන්න මගේ අත් දෙස ඇඟිලි තියෙන උඩට මගේ අත්ල පමණයි මේ රෝගියාගේ පපුව මැද තියෙන්නේ. හැබැයි මගේ වැලමිට තියෙන ඍජුව මම මෙහෙම කරොත් මම ආයාසයටපත් වෙනවා. මට නිවැරදිව ඉතා හොඳ පපු තෙරපුමක් දෙන්න හම්බෙන්නේ නැහැ. මම බොහොම සැහැල්ලුවෙන් ඉඳ අඟල් දෙකක් යටට යනසේ පපු තෙරපුම් වාර මම දැන් 30ක් පටන් ගන්න මේ ආකාරයට 1 and 2 and 3 and 4 and 5 and 6 and 7 and 8 and 9 and 10 and 11 12 and 13 and 14 and 15 and 16 and 17 and 18 and 19 and 20 and 2 and 3 and 4 and 5 6 and 7 and 9 and 30. දැන් මං කළ ක්‍රමවේදයේ මොහොතක් හිතන්න. මම අනවශ්‍ය කලබලයකට පත්ුනේ නැහැ. ඔබ අනවශ්‍ය කලබලයකට පත්ලා මෙහෙම කරොත් වෙන්නේ රෝගය තවදුරටත් ආපදාවට පත් වෙන විතරයි. මම සංසුන්ව මේ දේ ක්‍රියාත්මක කරොත් වෙන්නේ මට වැඩි ශ්‍රමයක් වැය කරන්නේ මගේ පරමාර්ථය වෙන්නේ නතර වෙලා තියෙන හෘදේ දැන් අපි දන්නවා පයින් ගණනාවක රුධිරය තියෙනවා. ඒ තුළ ඔක්සිජනුත් තියෙනවා. දැන් මගේ ව්‍යායාමය වෙන්නේ මේ හෘද වස්තුවේ තියෙන රුධිරය මොළයට පොම්ප කිරීම. එතකොට මම නිවැරදිව ඒ දෙක කරේ නැත ඒක ඉෂ්ට වෙන්නේ. දැන් අපි හිතමු මම මෙහෙම කරනවා කියලා. ඒකේ තුල ඉෂ්ට වෙන්නේ එකතන ජලයේ චලනය වෙනවා වගේ ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. හැබැයි මම 1 and කියලා උඩට අත ගන්නෙ නැවතත් මෙහෙම තද කරලා උඩට අතට ගන්නෙ ඔබ රුධිරයේ මොළයට පොම්ප කළා නැවතත් ඒක ලබා ක්‍රීමට හෘදේ වස්තු කරා තමයි මේ ක්‍රමවේදය යන්නේ. මතක තබා ගන්න හෘදේ වස්තු නතර වුණාට පස්සේ ඕනම කෙනෙක්ගේ මොළේ සෛල දැන් රුධිරයේ සහ ඔක්සිජන් නොමැති කම නිසා මොළේ සෛල මැරෙන පටන් ගන්නවා. ඊට පස්සේ විනාඩි 12ක් යන මුළු මොළේම මිය යන්නට පුළුවන්. එතකොට ඔබ කිසිවක් නොකර රෝගියාව කර තියාගෙන ඉස්පිරිතාලට එනකොට විනාඩි 15ක් 20ක් 30ක් වන්නට පුළුවන්. මේ රෝගියා රෝහල් ගත කරන්නේ මොළය මිය ගිය රෝගියෙක් හැටියටයි. එතකොට ඔහුව ජීවත් කිරීමේ වරප්‍රසාදය ඔබ අහිමි කරලා රෝහලට ගේන්නේ. එහෙමනම් කරන්න තියෙන ඉතාම අතිශය සරල දෙයක්නේ මම මේ කියන්නේ. පපු තෙරපුම් වාර 30යි හුස්ම වාර 2යි අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සුදුසු වාහනයකට දාලා රෝගියා රෝහල්ගත කරන්න. හැබැයි මේ රෝගියා ඔසවාගෙන යීමේදී මතක තබා ගන්න හිස බෙල්ල කඳ ඍජු ඒකකයක්සේ මොහු ඔසවාගෙන එන්න. ලෑල්ලක් මත එනවා නම් වඩා හොඳ. එහෙම නැත්නම් රෙද්දක් මතට එක ඒකකයක්සේ රෝගියා සකසා ගන්න. එහෙම නැත්නම් මිනිස්සු පවුරක්සේ මේ පැතර 3යි එහා පැතර 3යි ඔළුවට එක්කෙනයි තියාගෙන එක ඒකකයක්සේ ඔසවාගෙන රෝහලට ගේන්න. මේ ළඟදී දැන් ඔන්න මේ ගම් වතුර කලබලස්සේ රෝගියෙක් ආවා. හැබැයි ඔහුට තිබි මේ ගම් වතුර නිසා පොඩි හෘද ආබාධය. ඒ තීරෝද රතේ හිටිය 7 දෙනෙක් තරුණයෝ කඩාගෙන ආව හදිසියන තුරංශයට මං හිතුව ලොකු ව්‍යසනයක් තමයි කියලා අපි බලන් ඉන්නකොට දැන් හෘද ආබාධයක්නේ ඒක යනුනේ එහා පැත්තේ. අපි කිව්වා දැන් ඉක්මනට එහා පැත්තට යන්න කිව්වම ඒ තීරෝද රත මහත්තයා හරවපු හැරවිල්ලෙන් ඒ වේගයටම හැරෙව්වා. අර 7 දෙනා නැවත
හත් තැනකට වැටලා තමයි නැවතුනේ. ඊට පස්සේ ඒ හත ඇක්සිඩන්ට් සර්විස් එකට ඇතුළත් කරා. දැන් මම ඔබට කියන්නේ මේ අනවශ්‍ය කලබලය නිසා පුදුමාකාර විපත්ති මිනිසුන්ට සිදු වෙනවා. තව දවසක් මට මතක ඒ වගේ විපත්තිදායක අවස්ථාවකදී අධික වේගෙන් ත්‍රී රෝද රථයක් ආව. ඒකෙත් අත්තට දෙනෙක් හිටියා. ඒ අය අධික වේගෙන් ඇවිල්ලා නවත්තල තිබ්බ කන්ට්‍රේ එක වැදිලා ඔක්කොම ඇක්සිඩන්ට් වෙලා ආපහු ආවේ වෙන ලෙඩකට. හත් දෙනාම ඇක්සිඩන්ට් සර්විස් එකට ඇතුළත් වෙන සිදු වුණා. ආපදාවකදී වඩා වැදගත් වෙන්නේ සංයමය. ලෝකයේ විනය නොමැති හැමතැනම මිනිස්සුන්ට වෙන්නේ පීඩාවක් ආපදාවක්. ඒ නිසා සංයමයේ සහ බුද්ධිය කළමනාකරණය කරන්න පුළුවන් නියමානුකූලව ඔබට බොහෝ දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද අපි ජීවත් වන්නේ හුස්ම තියෙනකම් විතරයි. තිඹිරිගෙයින් ආරම්භ කළ අවසාන මරණ මංචක යන දවස කිසි කෙනෙකුට කියන්න පුළුවන් සමහරට මේ මගේ අවසාන දවසේ වෙන්නත් පුළුවන්. මොකද කිසිම කෙනෙකුට කියන්න බෑ මරණය කොහි වෙද්දී සිදුවේද කියලා. ඒ නිසා ජීවිතේ හැම මොහොතකදීම විශිෂ්ට ලෙස ජීවත් වෙලා සෞඛ්‍ය රැක ගන්නේ ජීවිතයට දෙයක් ලබා ගන්න විදිහට ජීවත් වෙන ගොඩක් වටිනවා. කලබල වීම ස්වභාවිකයි. අනපේක්ෂිත දෙයක් වුණාම, අනතුරක් ආපදාවක් වුණාම කරන්නේ මොකද්ද කියන තීරණේ නැහැ. අපි කියමු පිලිස්සීම් සිද්ධ වෙනවා. ගින්දර නිතරම ඔය ලොකු ආපදාවල ප්‍රතිඵල හැටියට ගින්දර ඇති වෙනවා. ගෙදර තියෙන මොකක් හරි පෙරලිලා හරි මොන හරි ගින්නක් බවට එකපත් වෙනවා. හැම ආපදාවකම අවසානයේ ගින්නක්. එක්කෝ ජලය, එහෙම නැත්නම් විදුලි සැරවැදීමක්. අපි දන්නවා දැන් ඔය ගම් වතුරට අහුවෙච්ච නිවාස ඒ විදුලි පද්ධතියේ වැඩි කොටසක් ජලයට යට වුණා. ඇත්තටම ඒ අස්සට මේ ජලය ගිහිල්ලා ඇති. ඒවා නැවත ක්‍රියාත්මක කිරීමේදී විදුලි කාන්දු වීම වෙන්ට පුළුවන්, දරුවෝ වෙන්ට පුළුවන්, අද නොවුණට ඔය පස්සෙ වෙන්ටක් පුළුවන්. එහෙම නැත්නම් නැවත ඒවා සකස් කිරීම, නිවැරදිව සකස් කිරීම ඉතා වැදගත්. දැන් විදුලි සැරක් වැදුනහම, පිලිස්සීමකට ලක් වුණාම රෝහලට ගෙනියන්න කලින් මොනවද කරන්න ඕනේ? නැත්තම් නිකම් අර ගොරක මදේ වගේ, ගොරක අණ්ඩ වගේ නේද, ගොරක අණ්ඩ වගේ උසගෙන කුදලගෙන දාගෙන යනවද? මොකද්ද කළ යුත්තේ කියලා ඔබතුමියට යම් උපදේශයක් දෙන්න පුළුවන් නම් වටිනවා. ඔව්, පිලිස්සීමක් සිදු වුණොත්, ඕනම ආකාරයේ පිලිස්සීමක් සිදු වුණොත් ඔබ මුලින්ම කරන්න ඕනේ විනාඩි 20ක්වත් හොඳින් වතුරේ ඒ ප්‍රදේශයේ හොදලා දාන්න. හැබැයි මේක රසායන ද්‍රව්‍යයකට වෙන්න පුළුවන්, වෙනත් දෙයකට වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය පිලිස්සීමකදී විනාඩි 20ක් ඔබට හොඳින් හොදන්න පුළුවන්. නමුත් රසායන ද්‍රව්‍යයකට කෙලින් පිලිස්සීම ලක් වුණොත් පැයක් ගලාගෙන යන වතුරේ හොදන්නටත් අමතක කරන්න එපා. හැබැයි විදුලි සැර වැදීමක් කියන්නේ විශේෂ දෙයක්. දැන් අපි හිතුව කෙනෙක් විදුලි සැර වැදිලා නම් ඔබ ක්ෂණික එතනට යන්න ඔබට බැහැ. ඔබ එක්ක ප්‍රධාන ස්විච් ඕෆ් කරලා තමයි රෝගියා ළඟට යන්නට ඕනේ. අපි හිතමු ඔබ ඒක දන්නේ කොහෙද තියෙන්නේ, නමුත් රෝගියාට විදුලි සැර වැදිලා තියෙන්නේ. එහෙමනම් වියලි දණ්ඩකින් ඔබ රෝගියාව ඉවත් කිරීමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් විදුලිය ඔබ මේ අතපැත ගෑම සුදුසු වෙන්නේ රෝගියා ඉවත් කරලා හිසි සිට පාදාන්තයේ දක්වා බලන රෝගියා පත්ලා තියෙන අසාමාන්‍ය තත්ත්වය. ඔහු මිය ගිහිල්ලා නම් මේ පපු තෙරපු මෙහෙම නැත්නම් ප්‍රතිජීවනය ක්‍රියාත්මක කරන වෙනත් අනතුරක් නම් ඒකට ප්‍රථම ආධාරයක් දීලා වහාම රෝගගත කිරීම තමයි වැදගත් වෙන්නේ. ප්‍රථම ආධාර කියන්නේ සාගරයක් වගේ දෙයක්. නමුත් මම ඔබට කතා කරේ පොල් කට්ටක වතුර ප්‍රමාණයක් පමණයි. සමහර දේවල් වලට දැන් ඔයනි තත්ත්වය නෙමෙයි, අබ්බේත් වගේ දේවල් දැන් විසවීම්, කෘමීන් දෂ්ට කිරීම් ඔයනි දේවල් බමරු යන්නහමත් ඒ එවැනි දේවල් වලට අපේ අය දැනගෙන ඉඳලා තියෙනවා නේද අනුෂා ගෝකුල මහත්මිය? ඔව් අනිවාර්යයෙන්ම. දැන් මට මේ කියද්දි මතක් වුණා, මම එක තප්පර ගණන් කියන්නම්. මගේ මුල්ම පත්වීම අරන් හිටපු ආයතනේ මේ අපේ මේ නිලධාරී ගින්නක් ඇති වුණා ඔෆිස් එක ඇතුලේ. ඒ ග්ලාස් පෑඩ් එක යට තමයි ගිනි නිවන මේ ආයතන වල ටෙලිෆෝන් නම්බර්ස් ඔක්කොම තියෙනවා. මෙයා වෙන බ්‍රාන්ච් එකකට කතා කරලා මේ ඉක්මනට කියන්න ගිනි නිවන අමුදාවට කියන්න කියලා. ඊට පස්සේ අර ඔෆිස හොයලා හොයලා එතකොට දැන් ගින්න ගොඩක් ගිහින් ඇවිල්ලා ඒ ග්ලාස් පෑඩ් එකෙම තමයි අංකේ හොයාගත්තේ අන්තිමට. ඒ කියන්නේ කොච්චර දේවල් තිබුණා කලබල වුණාම මේ අමතක වෙනවා. ඒ කියන්නේ එයත් කලබල වෙනවනේ. මේ මෙතනදී ඒ පද්ධතියක් ඇතුලේ ආයතනගත නම් ගෙදරක හරි එක්කෙනෙක් හරි ඉන්න ඕනේ ශක්තිමත් කෙනෙක්. දැන් ඔක හැම වෙලේම සිද්ධ වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. කවුරුත් නැතිලා තනියම ඉන්න වෙලාව වෙන්න පුළුවන් සිදුවීම. නමුත් මේ දේවල් ගොඩක් රටවල වල අපි දකිනවා. මේවා ලොකුවට ගහලා තියෙනවා මේ අංක ඉක්මනට මේ හඳුනා ගන්න. ඉතින් මේ වගේ දේවල් වලට මම හිතන්නේ අපි ඉස්සරහදී යොමු වෙන්න වෙයි. අනිත් එක වැදගත් දෙයක් මේ පසු විශ්ලේෂණයකදී තියෙන එක්තරා මේ
පරීක්ෂණයෙන් හොයාගත්ත දෙයක් තමයි මේ ළමා අපචාර වැඩි වෙන්න පුළුවන් කියන එක. මොකද අර කඳවුරු වල ඉන්නකොට එහෙම නැත්නම් පොදු ස්ථානක වල ඉන්නකොට එයාගේ ආරක්ෂාව නැති වෙනවා. දෙමාපියන්ට හොයන්න බැරි වෙනවා. ඒ වගේම අර ගොදුරු සොයාගෙන ඉන්න ඇයට පහසුවෙන් ගොදුරු කරගන්න පුළුවන් ළමයිව. ඒ වගේම ගැහැණු ළමයින්ට අර තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න බෑ. ඇඳුම් මාරු කරගන්න තැනක් නැහැ. ඒ වගේ ප්‍රශ්නවලදී අපි අවධානයෙන් ඉන්න ඕන. මේ වගේ පොදු ස්ථානවලදී ළමා අපචාර සිද්ධි වෙනවද කියන අවධානයෙන් ඉන්න ඕන. අනිත් එක මේ ගෝකුල මහත්මිය කිව්වා වගේ අර අපි කලබල වෙන අවස්ථාවක් අඩු කරගන්න නම් අපේ සඳහා සූදානම් වෙන්න ඕනේ. අපි දැන් ගින්නක් වුණොත් ඒ ආයතන තුල කොහොමද කරන්න කියලා කලින් පෙරහුරු කරනවා. ප්‍රෝටෝකෝල් එකක් තියෙනවා. ඒ වගේම හැම දෙයකටම අපි සූදානම් වෙලා ඉන්නව නම් අපි කලබල වෙන ගතිය අඩු වෙන්න පුළුවන්. පසු ව්‍යසනයකට පස්සේ දිගින් දිගටම මේ කලබලකාරී තත් වෙනව නම් අර රිලැක්සේෂන් එක්සයිසස් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ව්‍යසනය නිසා ඇති වෙච්ච කලබලකාරීත්වයට අපි දන්න සමහරට උස්ම ගන්න බෑ, දාඩිය දානවා, නිින්ද යන්නේ නැහැ. මොකද අර තියෙන ඇන්සයිටි එක වැඩි වෙලා. ඒ වගේ අවස්ථාවකදී ප්‍රතිකාර තියෙනවා. නමුත් අපි වෙන්න කලින් කලබල වීම නිසා ව්‍යසනය වැඩි වෙනවා. අපි සූදානම් හිටියේ නැත්තම්. ඔය ජපානයේ වගේ රටක කාර්යාල, පාසල්, රෝහල් මේ ආදි සෑම තැනකම ආපදාවක් ඕනෑම අවස්ථාවක ආපදාවක් එන්න පුළුවන් කියලා සූදානම් කරලා තියෙනවා. ගින්නක් වෙන්න පුළුවන්, භූමිකම්පාවක් වෙන්න පුළුවන්, සුනාමියක් වෙන්න පුළුවන්, සුළි සුළඟක් වෙන්න පුළුවන්, ටෝනඩෝවක් වෙන්න පුළුවන්. ඒ සඳහා ඒක මම හිතන්නේ රටක දියුණුව කියලා කියන්නේ ඒ තැන දක්වා ගමන් කිරීම, දැනුවත් කිරීම, අධ්‍යාපනය ලබා දීම, දැනුම ලබා දීම, තොරතුරු ලබා දීම. මම හිතන්නේ මාධ්‍ය ලොකුම වගකීම තමයි ඒක. අනෙක් ඒවා දෙවෙනි තුන්වෙනි වැඩ මේ සමාජ සත්කාරයවත් කළ යුතුයි. හැබැයි ප්‍රධානම මාධ්‍ය විසින් මං හිතන්නේ මෙච්චර පැතිරිලා තියෙන ලෝකේ ජනතාවට දැනුම ලබා දීමයි කියන එක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කතා කරපු ඔක්කොමත් දේවල් එක්ක තව එක කාරණාවක් කරේ අපිට යොමු කරනවා නම් හොඳයි කියලා හිතනවා. එකක් තමයි අපි හැමෝම මේ නිහතමානී ගුණයකින් යුක්ත අවස්ථාවක් බවට පත් වෙන්න ඕන. මේවා කලමනා යම් අවස්ථාවකට මුහුණ දෙනකොට ගෝකුල මහත්මිය මතක් කරා වගේ මේ ආපදාවකට ලක්ුණාන් පස්සේ අපි එක දැනකට එක්කෙන විවිධ තරහතරම්වල අය. එතකොට විවිධ තරහතරම්වල අය වුණාන් පස්සේ අපි ඔක්කොම තේරුම් ගන්න ඕන අපි ඔක්කොම මිනිස්සු. සමහරට මෙතන ඉන්න පුළුවන් සමාජයේ ඉහළ පන්තියায় ඉන්න පුළුවන්, මධ්‍යම පන්තියায় ඉන්න පුළුවන්, පල්ලා පන්තියায় ඉන්න පුළුවන්. නමුත් එතන හොඳ පාඩමක් තියෙනවා අපි කාටත් එකයි මේක කියන එක. එනිසා එතනදී නිහතමානීත්වයෙන් යුක්තව කටයුතු කරන්න හැම කෙනෙක්ම සිතුවිලි සකස් කර ගැනීම වැදගත් වෙනවා. ඒක ඇති කර ගන්න පුළුවන්කම තියෙන ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගත්තොත් විතරයි. ඊළඟ දේ තමයි මේ ඉන්ඩිපෙන්ඩෙන්සි එක හරි වැදගත්. ආපදාවක් වෙච්ච ගමන් අපේ රටේ තියෙන සංස්කෘතිකාංගයක් තමයි අනිත් අයගෙන් ආධාර බලාපොරොත්තු වෙන එක. ඒක මේ දීනත්වයක්, හීන මානසිකත්වයක්. අපිට අහවල්ලු ඇවිල්ලා උදව් කරයි, අහවල්ලු ඇවිල්ලා උදව් කරයි කියන මානසික මට්ටමක් තුළ ජනතාවක් ඉන්නවා. ඒ නිසා තමයි සමහර විට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්නේ. මේ ඇතුළ තුළ යම් යම් විදිහේ අක්‍රමිකතා සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දීන මානසිකත්වයෙන් මිදෙන්න ඕන. අපි ස්වාධීන වෙන්න ඕන. අපිට ඔක්කොටම එකට මුහුණ දෙන්න සීන අවස්ථාවක් මේක. අපි ඒක මුහුණ දෙන්න ඕන. ඒකට අධ්‍යාත්මික දියුණුවක් අවශ්‍යයි. දියුණුවෙන් තොරව ඕක කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ දේ තමයි අනිකුත් සියලුම දෙනා ආපදාවට පත් නොවෙච්ච අය ඒ උදවියට තියෙන හොඳ අවස්ථාවක්. මොකද්ද? තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව උරගා බලන්න තියෙන හොඳ අවස්ථාවක්. පරිත්‍යාගශීලීත්වය, අන් අය සමග දුක බෙදා හදා ගැනීම, තමන්ගේ තියෙන මෛත්‍රී ගුණාංග, කරුණාවේ ගුණාංග උරගා බලන්න තියෙන හොඳ අවස්ථාවක්. ඉතින් අන්න ඒ නිසා ඒ අවස්ථාව කෙරෙහි විපතටපත් නොවුවන් යොවීමත්, විපතටපත් වූවන්ගේ මානසික මට්ටම් මේ විදිහ වීමත් ඉතාම වටිනවා. මට අද දුරකථනයකින් කතා කළා මගේ මිත්‍රයෙක් සහර ලස්සන සිදුවීමක් මතක් කරා එංගලන්තේ. අපේ මේ රටේ සිද්ධ වෙච්ච ගං අතුරු පිළිබඳව සිද්ධිය Facebook එක දැකලා තියෙනවා. 5 වසරේ ළමයෙක්, ඒ මගේ මිත්‍රයාගේ දියණිය යන්නේ ඒ ඉස්කෝලේට. ඒ ඉස්කෝලේට යන මේ දියණියගේ අනිත් යාළුවෝ මේ Facebook වල තියෙන පින්තූර දැකලා ගං අතුරටපත් වෙච්ච අය, පුංචි 5 පන්ති ළමයි, යෝජනාවක් කළා. අනේ මේ අපේ මිත්‍රියගේ රටට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා, අපි මොනවහරි දෙයක් කරන්න ඕන නේද කියලා ඒගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලන්ගේ පන්ති භාර ගුරුවරියට කියලා, ඊට පස්සේ පන්ති භාර ගුරුවරිය විදුහල්පතිතුමියත් එක්ක සාකච්ඡා කළා. ඒගොල්ලන්ට කරන්න පුළුවන් ආකාරයේ දෙයක් හැටියට ගෙදරවල්වල කට්ටියත් එක්කතු වෙලා කේක් හදලා විකුණලා පුංචි මුදලක් එකතු කරලා තියෙනවා. ඉතින් මට අද කතා කරලා කිව්වා ඒ මුදල සුදුසු ස්ථානයක පරිත්‍යාග කරන්න. මම මේ වෙලාව ප්‍රකාශ කරනවා ඔබතුමාලගේ ආයතනයට මේකත් අපි පරිත්‍යාග කරනවා. හරි පුංචි වැදගත්යක් මේ පුංචි ළමයිගේ සංකල්පය. මහා විශාල මුදලක් නොවේ, නමුත් මේ පුංචි ළමයිගේ සංකල්පය, ආධ්‍යාත්මික දියුණුව, ඒගොල්ලන් අනිත් අයට ව්‍යසනයක් වෙනකොට ඒගොල්ලන්ට දැනෙන හැටි,
මේ තත්ත්වය තමයි අපිට සමාජය තුළ ජීවත් වෙනකොට අවශ්‍ය වෙන්නේ. මොකද අපි සමස්තයක්. ලෝකේ අපි කවුරක්වත් පෞද්ගලිකව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ කාටවත්. අපි එකිනෙක කෙනා අතර බැඳීමකින් එකිනෙක කෙනාට අන්‍යෝන්‍ය උපකාරකින් යුක්තව තමයි අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙන්නේ. සමහර විට මිල මුදල් බලය තානේ තියෙන උදවිය හිතන්න පුළුවන් අපි ස්වාධීන අපිට කාගවත් උදව්වක් ඕනේ නැහැ කියලා. නැහැ. එහෙම කියන කෙනා කොණ්ඩ කපා ගන්න යන්න ඕන බබරු නැහැ ළඟට. එහෙම කියන කෙනා ටේලර් ළඟට යන්න ඕන තමන්ගේ ඇඳුම් ටික සකස් කරගන්න. එහෙම කියන කෙනා මාකට් එකට යන්න ඕන බඩු බාහිරාදී ටික ගන්න. ඉතින් එහෙමනම් මේ ඔක්කොම ගත්තන් පස්සේ අපි ඉන්නේ ජාලයක් තුල. මේ ජාලයට යම් යම් බලපෑම් ඇති වෙනකොට ජාලය අපි සියලුම දෙනා එකට එකහසු වෙලා එක සම්බන්ධතාවයකින් කරුණාව, දයාව, මෛත්‍රී ස්පර්ශ කරන අවස්ථාවක් බවට පත් කරගත්තන් පස්සේ මේක කලමනාකරණය කරගන්න හොඳ අවස්ථාවක් තවත් උදා වෙනවා. හැබැයි ඒකෙදි මතක තියාගන්නට ඕන ස්වාධීන වෙන්නට ඕන ආපදාවට පත් වෙන අය ස්වාධීනත්වයෙන් කටයුතු කරන්නට ඕන. කාගේවත් අත දෙනකම් බලාපොරොත්තුෙන් ඉන්නේ නැතුව තමන් කරගත හැකි දේ කරගන්න අතරේ අන් අය අවස්ථාවක් කරගන්නවා ඒ අයට උදව් කරන්න. මෙන්න මේ කියන තත්ත්වයට පත් වෙන්න නම් ආධ්‍යාත්මික දියුණුව අවශ්‍යයි. ආධ්‍යාත්මික දියුණුවෙන් තොරව මේක අපිට ලබා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දයාව, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගශීලීත්වය කියන්නේ බෝධිසත්ව පාරමිතා. බෝසතාණන් වහන්සේලා පුරණ පාරමිතාවක්. එහෙම බෝසත් ගතිගුණ තියෙන අය අපේ රටේ කොච්චර ඉන්නවද? විදේශිකයන් ශ්‍රී ලාංකිකයන් අතර, විදේශිකයන් අතර කොච්චර ඉන්නවද කියලා හොඳට පැහැදිලි වෙනවා මේ ආපදා අවස්ථාවකදී. වැදගත් වෙන්නේ මේ ඒව හරියට කළමනාකරණය කරන ලැබී උත්තාටම ලැබෙන්ට සැලැස්වීම. මං හිතන්නේ ඒ අතින් ගත්තාම අපේ රටේ හැම පුංචි දරුවෝ, වැඩිහිටියෝ, ස්වාමින් වහන්සේලා, ආගමික නායකයන්, ජාති ආගම් ભેදකින් තොරව මෙවැනි අවස්ථාවල උදව්වට එනවා. ඒ කැමති, ඒ බෝසත් ගුණය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගශීලීත්වය ඉස්මතු වෙලා එනවා. හැබැයි ඒක හරියට කල්මනාකරණය කර ගැනීම තමයි ඊළඟ ආපදා අවස්ථාවද අපි ආපදා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් නොවෙන්ට හැකියාවකුත් නැහැ මේ වෙන දේවල් වල ඇටින්. එහෙනම් ඒකට සූදානම් වීම තමයි වැදගත් වෙන්නේ. එක්තරා විදිහක සූදානමක් තමයි අපි අද දොරමඩලාවෙන් කළේ. හැබැයි තව කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි විතරක් නෙවෙයි, ලංකාවේ සියලු මාධ්‍ය ආයතන, විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍යත් ලොකු කාර්යභාරයක් කළා. ඒ වගේම කිසිම ප්‍රසිද්ධියක් නැතුව, නමක් ගමක් නැතුව, කිසිම ප්‍රචාරයක් නැතුව ලොකු වැඩ කොටසක් කරපු පිරිසකුත් ඉන්නවා. අපි විතරක් මේ අපි කළා කිව්වට එහෙම අප්‍රකටව කරපු පිරිසක් ඉන්නවා. මට හොඳටම මට නිදසුන් ඕන තරම් තියෙනවා. ඔය අපි අටපට්ටම වැඩසටහනේම විවිධ දේවල් පෙන්වනවා. ආබාධිත අය පෙන්වනවා, විවිධ උදව් කළ යුතු අය පෙන්වනවා, උදව් උපකාර හරියට පෙන්වනවා. ඒ පෙන්වනවා. අපි ඒවා පෙන්නලා මේ ඉවර කරන ගත්තොත් පෙන්නලා ඉවර කරන්න බැරි තරම් හැමදේම නමක් ගමක්වත් අපි මේවා හම්බුණා කියලා පෙන්වන්නේ නැහැ. ඒව කරනවා. ඒ අය බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම අයත් ඒ බෝසත් ගතිගුණ තියෙන සමාජයේ ඉන්න බව නොකිව්වොත් ඒක අඩුපාඩුවක්. හැමෝටම පින් දෙනවා, ස්තුතිවන්ත වෙනවා. නැවත ආපදාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැබැයි වෙන දෙයකට සූදානමින් ඉමු කියලා යෝජනා කරමින් අද දොරමඩලා හමාර කරන්න සිද්ධ වෙනවා. පූජ්‍යපාද ඇත්කඳවක සද්ධාජීව ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමති මනෝරෝග විශේෂඥ රූමි රූබන් මහත්මයාට, අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියට, ඒ වගේම ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී ජාතික රෝහලේ පුෂ්පාරම්ම යන සොයිසමෙනවිට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවකින් හමුවට සම ගන්නවා. ඔබ හැමටයි. සරසවි පින්බින් දොරින් දොරට දොර මඩලා.